අමාත්‍යංශ ලේකම්තුමාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගෞරව සභාපතිතුම ඇතුළු නිලධාරී මණ්ඩලයේ සියලු දෙනාම අපි ඉතා ගෞරවයෙන් කාරක සභාව වෙනුවෙන් පිළිගන්නවා. අපේ වාර්තා කර ගැනීම සඳහා ඔබතුමාලගේ නම සහ තනතුරු සහිතව හඳුන්වා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මම KDS රුවන්චන්ද්‍ර අමාත්‍යංශ ලේකම්. මම ශම්මි සිල්වා සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට්. මොහන්ඩි සිල්වා ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට්. සිංහ VK අනුර අතිරේක ලේකම් පාලන. DUS මහරජී ප්‍රධාන මූල නිලධාරී අමාත්‍යංශයේ. සුජීව වඩලියද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් විද්‍යාවක මුළු සමාජය. චාලක සිල්වා නීතිඥ කළමනාකරු නීති අංශ. ඇෂ්ලි ඩි සිල්වා ප්‍රධාන විධායක ශ්‍රී ලංකා ක්‍රිකට්. රවින් වික්‍රමරත්න උපසභාපති ශ්‍රී ලංකා ක්‍රිකට්. ලසන්ත වික්‍රමසිංහ භාණ්ඩාගාරික ශ්‍රී ලංකා ක්‍රිකට්. ලලිත රඹුකල උපභාණ්ඩාගාරික. කමලිකා ජයසේකර ගණක අධිකාරිණී. නදීෂාන් සූර්යාරච්චිගේ තොරතුරු තාක්ෂණ කළමනාකරු. උෂාර පණ්ඩිතරත්න උපසභාපති ශ්‍රී ලංකා ක්‍රිකට්. දීපාල් මදුරප්පෙරුම විධායක කමිටු සමාජික. මහේෂ් බෝපෙගමගේ ගණකාධිකාරී ශ්‍රී ලංකා ක්‍රිකට්. උපාලි සේනරත්න කළමනාකරු ක්‍රිකට් ටීම්. අම්‍රා වරේකර් අභ්‍යන්තර විගණක අධිකාරී ඉන්ටර්නල් ඔඩිට්. ප්‍රියන්ත සොයිසා විධායක කමිටු සමාජික. ක්‍රිෂන්ත කපුවත් උපලේකම්. ජෙරෝම් ජයරත්න පුහුණුවීම් අංශයේ ප්‍රධානියා. මතිවනන් ගරු සභාපතිතුමා, එතුමා ඊමේල් මෙසේජ් එකක් මගින් දන්වලා තියෙනවා. ඌට සනයිප නැහැයි කියලා මෙඩිකල් සර්ටිෆිකේට් එකක් එවන්නම් කියලා මේ අද සහභාගී වීමට අපහසුයි කියලා. අපිට දෙන්න දීලා නැහැ. මට ඊයේ කතා කරලා කිව්වා මේ මෙහෙම පුළුවන් වුණොත් හොඳ වුණොත් එනවයි කියලා. අද මේ ඊමේල් එක ඇවිල්ලා තියෙනවා 12:30 අද. අපිට දැනුම් දීලා නැහැ. ඒක හින්දා ඔබතුමා මේ ගරුලේකන්තුමා මගින් ලිඛිතව අපිට පැහැදිලි කිරීමක් එවන්න වෛද්‍ය වාර්තාව සමග. ඊට පස්සේ ඔබතුමා මොහන් සිල්වා ලේකන්තුමා මගින් අපිට එවලා තිනවා 5 දිනකින් නම් executive committee members ලා අද දිනේ SLC media right bid opening තියෙන නිසා කියලා බන්දුල දිසානායක මාලන් රණසිංහ, ගිහාන් වීරසිංහ, PHU හිමාෂා, රෝහණ දිසානායක එයා සහභාගී වෙන්නේ නැහැ කියලා. දීපාල් මදුරප්පෙරුම ඔබතුම අස්සම් කළා නැහැ නේද? ඔබතුම අස්සම් කරන්න මෙතන. දැන් මේ සහභාගී වෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඔහු තෙරුම් කමිටුවේ චයාමන්. අද ප්‍රැක්ටිස් මැච් එකක් යනවා වෙස්ට් ඉන්ඩීස් ශ්‍රී ලංකා ටීම් එකත් අතර මැනේජර් සහ මේ චීෆ් සිලෙක්ටර් හින්දා ඔහු සහභාගී වෙනවා මේ මැච් එකට. ඉතින් මීඩියා රයිට් බිඩ් ඕපනින් නේ බිඩ් ඕපනින් කමිටිය එකේ කවුද ඉන්නේ? මේ කට්ටිය තමයි. මේ 5 දෙනාම ඉන්නවා කියලා කලින් අපි එක්ස්කෝ කමිටියේ මේවා කරලා තියෙනවා. ඈ අපේ විධායක සභාවේ අපි ඒක අනුමැති අරන් තිනෝ 5 දෙනා ඉන්නවා කියලා. අපට ඒකේ ලේකන ඉදිරිපත් කරන්න පුළුවන්ද? පුළුවන්. දැන් ඉදිරිපත් කරනවද? දැන් නම් ගෙනාවනේ සභාව. අපි හෙට දෙන්නම්. පුළුවන් එතුමා දෙන්න. ඉතින් මේ අය සහභාගී වෙන්නේ නැත්නම් ඔව්. දැන් මේ අය එක්සිකියුටිව් කමිටි මෙම්බර්ස්ලා හැටියට බිඩ් ඕපනින් එකට ඒ බිඩ් ඕපනින් කමිටි එකේ මෙම්බර්ස්ලා බවට පත් කරලා තියෙනවා නම් ඒ කලින් ගත්ත තීරණයක් නේ පුතුමාල්ලා. ඔව් ඒක ගත්තේ එතුමා පෙරේද අපි ඇත්තටම. ඊයේ නෙමේ ඔය එක්සිකියුටිව් කමිටි මීටින් එකේ පෙරේද ගත්තේ මිනිත්ස් එක අපි පෙරේද ගත්ත තීරණයක් සභාපතිතුමා. කවද්ද එතකොට මේ එස්කෝ මෙම්බර්ස්ලා එකක් එස්කෝ මෙම්බර්ස්ලා මේ සාමාන්‍ය බිඩ් ඕපනින් කමිටිස් වලට එන්න විදියක් නැහැ නේ. නෑ එහෙම තමයි. අපේ අපිට බිඩ් ඕපනින් එක කියන්නේ ඒගොල්ලන් බලාගෙන සභාපතිතුමා අපි ඒක රිසීව් අද තමයි හම්බෙන්නේ දෙකට හම්බෙන්නේ. ඔව් ඉතින් දෙකට හම් ඒගොල්ලන් ඒ 5 දෙනා ඒක බලාගෙන ඉන්නේ. ඔව් හරි. ඒක ප්‍රොකියුමන්ට් කමිටි මේ ගයිඩ්ලයින්ස් වල තියෙනවා. හැබැයි බිඩ් ඕපනින් එකේ ස්කෝ මෙම්බර්ස් ලෑන්න ඕනේ කියලා කි. ඔව් එහෙම අපිට තියෙනවා. දැන් ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න බෝඩ් මෙම්බර්ස් ලෑන්න බිඩ් ඕපනින් එක මේ මේමයි සභාපතිතුමා. දැන් අපේ ප්‍රොකියුමන්ට් කමිටි එකට වෙනම ඉන්නවා. අපේ මේකෙන්
අනේ භාගයක් ඉන්නවා ප්‍රොකියුමන්ට් කමිටියකට. එතකොට මිනිස්ට්‍රි එකේ කට්ටිය ඒ ඔක්කොම ඉන්නවා ප්‍රොකියුමන්ට්. එතකොටම ඉන්නවා ටෙක්නිකල් කමිටියකටත් වෙනම ඉන්නවා. මේ දෙගොල්ල මේ දෙකටම නැති ප්‍රශ්නයක් තමයි මේගොල්ලන්. ඒගොල්ලන්ව තමයි බිඩ් ඕපනින් එකට දාලා තියෙන්නේ අපි. ඔව් නෑ මට තියෙන ප්‍රශ්නේ තියෙන බෝඩ් එකේ මෙම්බර්ස්ලා. ඔව්. බිඩ් ඕපනින් කමිටිස් වලට යනවාද? බිඩ් ඇක්සෙප්ටන්ස් ඕපනින්ස් නෙමෙයි ඇක්සෙප්ටන්ස්. අද බාරගන්නේ. අද දෙකට බාරගන්නේ ඒක. ඔය එක තමයි ඒක තමයි ඕපනින් බිඩ් ඕපනින් කියලා කියන්නේ ඒක තමයි සබබුතුමා. නැත්නම් ලේකම්තුමා පැහැදිලි කරන්න පුළුවන් ද එහෙම අපේ ගයිඩ්ලයින්ස් වල අනුව මේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ආයට දැන් මේකේ ඩිරෙක්ටර් බෝඩ් එක වගේ ඉන්නේ ස්කෝ මෙම්බර්ස් කියන්නේ. ස්කෝ මෙම්බර්ස්ලා කියන්නේ මෙතන දිනන් ඩිරෙක්ටර් බෝඩ් එකනේ. ඔව්. දැන් අපි දැන් සාමාන්‍ය ආයතනයක් හදවනකොට සාමාන්‍ය ආයතනයේ ප්‍රතිපත්තිමේ තීන්දුව తీරන ගන්න අධ්‍යක්ෂක මණ්ඩලය තමයි ඔබතුමාලා හඳුනන එක්සිකියුටිව් කමිටිය කියන්නේ. හරි. ඒතර දැන් මේ අපිට ලේකම්තුමාගෙන් අහගන්න ඕනකම තියෙන්නේ ප්‍රසම්පාදන ගයිඩ්ලයින් අනුව උපදේශන අනුව එවැනි විධායක මට්ටමේ ඉන්න ප්‍රතිපත්තිමේ තීරණ ගන්න අයට බිඩ් ඕපනින් එකකට යන්න පුළුවන්ද? පත් කරන්න පුළුවන්ද? එහෙනම් පත් කරනොත් වෙන ප්‍රශ්න තමයි මේ ප්‍රතිපත්තිමේ තීරණ ගන්න එක සහ තෝරා ගැනීමේ ගැටලුවක් එනවනේ. ඒ කියන්නේ මම අහන්නේ දැන් අපි සාමාන්‍ය ප්‍රොසීඩියර් එකේදී නම් සාමාන්‍ය ක්‍රමයේදී එහෙම බෑ. මොකද ලේකම්තුමා පැහැදිලි කරනනම් හරි ඒක. දැන් වෙන කාරණාවක් මතුනේ මේ. දැන් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව නම් අපි මේ බිඩ් ඕපනින් කමිටිය එකක් වෙනමපත් කරනවා. ඒක ප්‍රොකියුමන්ට් කමිටිය එකටත් TSC එකටත් සම්පූර්ණයෙන්ම වෙනස් නේද? බෝඩ් මෙම්බර්ස් යන්න බෑනේ. බෝඩ් මෙම්බර්ස් ප්‍රොකියුමන්ට් කමිටිය එකට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් යන්නේ නැහැ. මේ දැන් වෙන ආයතන වල නම් එහෙම බිඩ් ඕපනින් එකට යන්නේ නැහැ. ඔව්. හැබැයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙනම ප්‍රසම්පාදන මේ මාර්ගෝපදේශයක් තියෙන බව තමයි සඳහන්. අපි නෑ ඒක ඒකත් පිළිගන්න බෑනේ මේ ලේකම්තුමා. සභාපතිතුමා මම එක. දැන් ඇමතුමා යටතේ නීතියේ තියෙන්නේ ඇමතුමා තමයි නීති සකස් කරන්නේ. හරිද? එතකොට ඒක ගැසට් කරන්නේ ඒ රීති ගැසට් කරන්නේ ඇමතුමා විසින්. එතකොට ඒ රීති අනුව දැනට ගැසට් කරලා තියෙන රීති අනුව සියලුම ක්‍රීඩා සංගම් වලට අදාළ වෙන්නේ රජයේ ප්‍රසම්පාදන නීති සංග්‍රහය කියන එක රීතියක් විදිහටම ගැසට් කරලා තියෙන්නේ. එතකොට ඒකට අභිභව පුළුවන්ද වෙනත් ක්‍රීඩා සංගමයකට ඒගොල්ලන්ටම ආවේනික විච්ච ප්‍රසම්පාදන මේ ක්‍රියාවලියක් සකස් කරගන්න? එහෙනම් ඔබතුමාලගේ රීතිය වැඩක් නැහැනේ. මා දන්න තරමින් නම් රාජ්‍ය යාන්ත්‍රණයේ අර්ධරාජ්‍ය ආයතන වලට අවස්ථාවක් තිබෙනවා. ඒ ආයතන වලට තමන්ට කැමති ප්‍රොකියුමන්ට් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් සකස් කරගන්න. අපි අනුමැතියකට යටත්ව. එතන අපේ මාර්ග උපදේශවල මම මේ නිශ්චිතව කාරණාව කහන්නේ. දැන් ඔබතුමාලගේම ඇමතිතුමා විසින් තමයි මේ ගයිඩ්ලයින් එක නිකුත් කරලා තියෙන්නේ ප්‍රසම් රජයේ ප්‍රසම්පාද මාර්ගෝපදේශ සංග්‍රහය අදාළයි කියලා ක්‍රීඩා සංගම් වලට. ඒක එතුමාට තියෙන නීතිමය බලය අනුව එතුමා ගැසට් කරපු රීතියක්. එතකොට මේ රීති වලට බටහැනුව තවත් ක්‍රීඩා සංගමයකට වෙනත් ගයිඩ්ලයින් එකක් සකස් කර හැකිද? මගේ නම් අදහස මේ අමාත්‍යාංශ ලේකම් හැටියට අපි ඇතන්දී බලාපොරොත්තු වෙන්නේ බොහෝ සංගම් වලට වෙනම ගයිඩ්ලයින් එකක් නැහැ ප්‍රසම්පාදන. ඒ නිසා රජයේ ගයිඩ්ලයින් එක අනුගමනය කළ යුතුයි කියන එක. හැබැයි ඒ ආයතනයේ සුවිශේෂී තත්ත්වයන් මත වෙනම ප්‍රාර්ගෝපදේශය සකස් කර ගන්නවා නම් හැබැයි අනුමැති කිරීමට යටත්ව අනුමත කරගත් මේ ක්‍රමවේදයක් තිය යුතුයි. අනුමැති කිරීමට යටත්ව එහෙම ආදාශක එකයි මගේ අදහස. නෑ සුදුසු වෙන්න පුළුවන්. එහෙමනම් ඒක ඒ නීතියේ සඳහන් වෙන්න ඕනේ ඒක. දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීම අනුවම ඒ සුවිශේෂී තත්ත්වය කියන එක එහෙමනම් විස්තර වෙන්න ඕනේ. නේද? එහා ඒ සුවිශේෂී වමනාව ඔබතුමා වගේන් හරි කැබිනට් මණ්ඩලෙන් හරි අනුමත කරගන්න. ඒකයි තියෙන්නේ. එහෙම අනුමත කරගන්න නැතුව කරන්න බෑ කියන්නේ. නෑ සභාපතිතුමා අපි අපේ ප්‍රොකියුමන්ට් මැනුවල් එක අපේ EGM එකේ සම්මත කරගෙන තියෙන්නේ. අපි ඒක ඔක්කොම ක්‍රීඩා අවතරංශයට දවලා අපේ මේ ඒ විදිහට තමයි අපි වැඩ කරලා තියෙන්නේ සභාපතිතුමා. ප්‍රොකියුමන්ට් මාතෙන්ගේ ලේකම්තුමා විදිහට ඔබතුමා අනුමත කරලා තිනොත් දැන් නෑ අනුමත කරලා නෑ. ඉතින් ඒක වළංගු නෑ. අපි EGM එකක් දාලා සභාපතිතුමා ඒක නෑ නෑ මෙහෙමයි. දැන් ඔය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මතුවලා තියෙන බොහෝ ගැටලු වල තියෙන්නේ මේ ඔය ප්‍රශ්නේනේ. බිට් කෝල් කරන එකේම වෙනත් ආයතනයන් ගරුමන්තුමා අධ්‍යක්ෂක මණ්ඩල මට්ටමේ නිලධා අයම ඉන්නවා. එතන තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මොනද මේ අපි මෙතන මේ කතා කරන ගොඩක් දේ කාරණා වලට එක හේතුවක් වෙන්න පුළුවන් ඒක. අපිට මෙහෙම ඔබතුමා අමාත්‍යංශ ලේකම්තුමාගෙන් මම ඉල්ලීමක් කරනවා අපට ලබා දෙන්න මීට කලින් මේ බිඩ් ඕපනින් කමිටි වල හිටපු අයගේ එක්සෝ මෙම්බර්ස්ලා කොච්චර ඉඳලා තියෙනවද පිටස්තය කොච්චර ඉඳලා කියන වார்த்தාව කවුරුදු
දෙකක වාර්තා අපට ලබා දෙන්න. මේකේ තියෙනවා සභාපතිතුමා, මේ මේකේ තියෙනවා ওই බීටි ඉස්සල්ලා කරලා තියෙනේ මටිකේ අපේ මොනවාද ටෙලිවිෂන් රයිට්ස් වල ඒකේ හිටපු ඔක්කොම මේකේ තියෙනවා. අපි මේ මේක මේ සභාපතිතුමා අවුරුදු 7කට පස්සේ මේ ටෙලිවිෂන් රයිට්ස් නෙමෙයි මම කියන්නේ. නෑ ඒක තමයි සභාපතිතුමා. ටෙලිවිෂන් රයිට් ගැන විතර නෙමෙයි මම කියන්නේ. ඔව් පොදුවේ ටෙලිවිෂන් රයිට් කියන එකක් නේද? අද මීඩියා බිඩ් එක ඕපන් කරන එකට අදාළවනේ ඔය තියෙන්නේ. ඔව් මම අහන්නේ ටෙලිවිෂන් රයිට් විතරක් නෙමෙයි. ඔව්. දැන් තවත් වෙන කටයුතු වලට ඔබතුමාලා මේ මේ බිට්කෝ කමිටි එක අපොයින්ට් කරලා ඇතිනේ. ඔව්. ඉන්නේ. අපි ඒකත් දැනගන්න එපා. ඒ වෙන එක 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 වැලියු එකේ හැටියට තමයි අපි ඒක මේ මේ පත් කරන්නේ සභාපතිතුමා. ඒ කියන්නේ වැලියු එක ලොකු ඒවට එක්කෝ මෙම්බර්ස්ලා පොඩි ඒවට නිකන් සාමාන්‍යයිද? මිලියන් 50කට වැඩි තියෙනවා නම් සභාපතිතුමා අපේ අපේ එකේ හැටියට මිලියන් 50ට වැඩි තියෙනවා නම් මිනිස්ට්‍රි කෙනුයි මිනිස්ට්‍රිකින් අපි සහභාගී වෙන්න ගෙන්න ගන්නවා. දැන් මේසරේ අපි විගණාධිපති කෙනුත් ඉල්ලලා තිබ්බා. එතකොට කිව්වා ඒක සහභාගී වෙන්න බෑ කියලා. ඒක ප්‍රොකියුමන්ට් එකයි ඉවැලියුේෂන් එකටයි සභාපතිතුමා. ඕපනින් එකට නෙමෙයි. මේක ඕපනින් එකට සාමාන්‍යයෙන් අනිත් අය පොඩි ඒවා යන්නේ මිලියන් 25 20 පොඩි ඒවා යන්නේ ඉස්සලා අරිනවා. එතන අරිනව ප්‍රොකියුමන්ට් කමිටි එකයි ඇරලා තමයි සෝරි ටෙක්නිකල් කමිටි එක ඉවැලියුේට් කරලා තමයි අපිට ප්‍රොකියුමන්ට් එකට දාන්නේ. මේක මේ අර ලොකු මේකක් ඉන්න තමයි දැන් අද අපිට මෙතනට එන්න උනේ උනේ අපි එදා ලේකම්තුමාගෙනුත් හැව්වා. එතකොට ලේකම් කවා ඒ කමිටි දෙකටම ඉන්නේ නැති කට්ටිය පත් කරලා ඒක බිඩ් ඕපනින් එකට දියන්න කියලා. ඉතින් ඒ කමිටි දෙකටම නීති කට්ටි පස් දෙනා තමයි සභාපතිතුමා අපි අද තියලා ආවේ. අත අපිට ඇත්තටම සභාපතිතුම වෙන තියන්න කවුරුත් නෑ එතන ඇත්තටම. පිටිපස්සේ අතුල්සන් මහත්තයා. අත වශයෙන්ම මම හිතන්නේ මේ වචනයක් ඔබතුමාලා මුළු ගරු සභාවම නොමග යවන වචනයක් මෙතන භාවිතා වුණේ බිඩ් ඕපනින් නෙමෙයි, බිඩ් ඇක්සෙප්ටන්ස්, බිඩ් ක්ලෝසිං. ඒක තියෙන්නේ ජාත්‍යන්තර ටෙන්ඩරයක් නිසා, නොයෙකුත් පිටරට පිරිස් සහභාගී වෙන නිසා ඉංග්‍රීසි දැනුමක් තියෙන අපිට විශ්වාස කළ හැකි පිරිසක් තමයි එතන අද පස් දෙනෙක් පත් කළ තියෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ කිසි කෙනෙකුට එනිලොප්පයක් අතරින් ඇරීමට අවසර දීලා නැහැ. ඒක අද සීල් කරලා පිටකට්ටියත් ඉන්නවා. සීල් කරලා හෙට තියපුවාම නිත්‍යානුකූලව උදේ 10ට තමයි ඒක අරින්නේ ගරු සභාපතිතුමනි. මෙතනදී බිඩ් ඕපනින් කියලා වචනේ පටලගෙන තමයි තිබෙන්නේ. අද බිඩ් ක්ලෝසිං, and that is the acceptance. Nobody has right to open the Enilops today. There are international participants. මේ ලියුමත් මං හිතන්නේ මම නම් දැක්කේ නැහැ. At the same time here as per the guideline. දැන් මෙහෙමයි. දැන් එකක් මම මුලින්ම පැහැදිලි කරන්න ඔබතුමාට මේ මම දාපු වචනයක් නෙමෙයි. ඔබතුමාලගේ ලේකම්තුමා මේවපු ලිපිය තියෙන්නේ SLC media right bid opening to be held today, hence they need to be present at the time of කියලා මේ තියෙන එක. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සමාව භජනය කරන ගරු සභාපතිතුමනි, ඒක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වැරදි අර්ථකථනයක් එළියුමේ ලබා දීලා තියෙනවා. ඊළඟට මගේ පැහැදිලි කරගන්න මම මේ දන්න තියෙන දහන්නේ බිඩ් ඕපනින් එකයි ක්ලෝසින් එකයි වෙලාවල් දෙකක දවස් දෙකකදී කරන්න පුළුවන්ද? අම සභාපතිතුමා ඒක අපිට ICC guidelines එක අරගෙන තමයි අපි දෙකම එකට කරමු. මොකද හෙට ICC එකෙන් දෙන්නෙක් එනවා මේක observe කරන්න සභාපතිතුමා. ICC එකේ anti corruption එකේ සභාපති ICC එකේ කෙනෙකු හෙට උදේ එන්නේ. ඒගොල්ලන්ම අපිට මේක කිව්වේ හෙට උදේට අරින්න. ඒගොල්ලන් උදේ ඉන්නවා මේ ඒගොල්ලන්ගේ ඉස්සරහ අපිට අරින්න කියලා. සභාපතිතුමනි, ඇත්තෙන්ම අපි බිඩ් ඕපනින් එකක් කරන්න හිටියේ හද 20 වෙනිදා වහලා 20 වෙනිදාම තමයි අරින්න හිටියේ. නමුත් මේ මීටින් එකේ ඉඳලා අපි හෙට දැම්මා එක. මොකද කිව්වොත් මෙතන ඔක්කොම පාලක සමාගමම ඉන්නවා, මෙතන ඉන්න ඔක්කොම සීනියර් මැනේජ්මන්ට් එක. මේකේ ඉඳලා ICC එකේ රෙප්‍රසන්ටටිව් කෙනෙක් අතරට එනවා. ඒකම තමයි සජෙස් කරේ හෙට බිඩ් ඕපනින් එක කරන්න කියලා. සභාපතිතුමනි, පොඩි ප්‍රශ්නයක් ඔබතුමාලා. ඒ කියන්නේ මේ ක්ලෝසින් එකයි ඕපනින් එකයි දැන් ඔබතුමාලා ඕපනින් එක එක්ස්ටෙන්ඩ් කරා නම් ඒ ක්ලෝසින් එක එක්ස්ටෙන්ඩ් කරේ නැත්නම් නැ ක්ලෝසින් එක ක්ලෝසින් හවස් ITT එක කියන්නේ ඉන්ටර්නැෂනල් ටෙන්ඩර් එකට දාලා ඒ දවල් දෙකට හුඟක් මේ අපිට මේකට එන්ඩ් ඉස්සෙල්ලා අපි ඒක යවලා තිබ්බේ ITT එකේ. ඒක අපි ඒක වෙනස් කරේ. දැන් මේක මාස දෙකක් තිස්සේ ඉඳන් මේක කරගෙන යනවා. අපි දන්නලා මාසයක් විතර වෙනවා. නමුත් ඇලෙක්ස් මාෂල් උයි ස්ටෙෆ්නි
ස්ටෙෆ්නි මන්දන්න මැතුමා ඔව් මේ ඇලෙක්ස් මාස් කියන්නේ ඇන්ටි කරප්ෂන් එකේ චීෆ් එයාද කියලා තින්න මේ කතාව ඉස්සෙල්ලා මේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් ICC ලේබල් SLC as most corrupted cricket board in the world කියලා එයා කිව්වද නම් මන් දන්නේ නැහැ සභාව මේ මන්ත්‍රීතුමා ඔක කිව්වේ අපි හිටපු ඇමතිතුමා තමයි කියලා තිබ්බේ මම අපි අපි ඒක ක්ලැරිෆයි කරලා හැවුවම එයා කියපු එකක්ද කියලා මන් දන්නේ නැහැ කියන්න හැබැයි ICC එකේ සභාපතිතුමා මම පළවෙනි මීටින් එකට ගියාම මමත් ගියේ මේකට මුළු අපේ ඔක්කොමගේම කතා අරගෙන ලංකාවේ නම මේ වෙනවා මේක අපි මේ ප්‍රිය කරගන්න ඕන මොකද්ද කියලා මම ගිහලා ෆයිල් ඔක්කොම බලනකොට සභාපතිතුමා ලංකාවේ උඩින්ම තියෙන ලංකාවේ 100ට sorry 100 නෙමෙයි 20ක් තිබ්බ ලංකාව number 1 cases ඊට පස්සේ 11යි 11ක් සිම්බාබ්වේ වගේ තමයි තිබ්බ ලංකාව උඩින්ම තියෙන්නේ ඊට පස්සේ මට අහන්න මේකක් නැහැ හැබැයි ICC එකේ ඔය ඇලෙක්ස් මාෂල් තුමා ආවා පෙරේදාත් දැන් ආයිත් එතුමා ගියා එයා එතුමා ඇවිල්ලා කිව්වා දැන් ලංකාව 0 වෙලා තියෙන්නේ කියලා එතුමා ගිහලා එතුමා පෙරේද ඇවිල්ලා ගිහිලා ආයෙට එනවද ඔය ඒක ICC එකේ සභාවතුමා අපොයින්ට් කරන්නේ නෑ අර ඒකද අපි මන් තුමා වෙනම ගමු දැන් මේ මේ අපි මේ සහභාගී නොවීම සම්බන්ධ ප්‍රශ්නේදී මේ පතු වෙන්නේ මේකද අපට ඔව් දැන් එතකොට අද ක්ලෝසින් කරලා ඔව් හෙට ඕපනින් කරනකම් මේ බිට්ස් වල තියෙන සිකියුරිටි එක කවුද වක්කින් බාර ගන්න ඒක ශ්‍රී ලංකා සභාවතුමා අපි ටීවී අපි දාලා තියෙනවා ක්‍රමවේදයක් අපේ සීනියර් මැනේජ්මන්ට් එකේ එතන ඇඩ්මින් මැනේජර් ඉන්නවා දැන් මේකට ආව අපේ ඉන්ටර්නල් මේ ඉන්ටර්නල් ඔඩර්ස්ලා එළිය මේව කරන කට්ටිය අපේ තියෙන බ්‍රේන් සෙන්ටර් එකක් කියලා ඒ බ්‍රේන් සෙන්ටර් එකේ දොරවල් දෙකක් තියෙනවා ඊට අමතරව තියෙනවා ලොකු බොක්සස් අපි තුනක් ගෙනල්ලා මොකද කිව්වොත් අපි ප්‍රොඩක්ෂන් රයිට්ස් ඩිජිටල් රයිට්ස් බ්‍රෝඩ්කාස්ටිං රයිට්ස් කියලා තුනකට ඉල්ලලා තියෙන්නේ මේ තුනේ හැම එකෙම පැඩ්ලොක්ස් දෙකක් තියෙනවා අපේ ලීගල් එක එක්කෙනෙක් ඉන්නවා ඇඩ්මින් එකේ ඒ පැඩ්ලොක්ස් දෙකේ කීස් දෙක ඒකලන් ළඟ තියෙනවා කැමරාස් මුළු ලයිව් දැන් යනවා ඒකලන් මේව කරනකොට ලයිව් එක්කෙනෙක්ට දීලා තියෙනවා මොකක් හරි තව එක්කෙනෙක් යනවා නම් ඇතුළට ඒක මේව කරන්න ඊට පස්සේ මේ දොරවල් දෙක ලොක් කරලා අද ෆ්ලෑටත් අපි එක සිකියුරිටි එකක් දාලා එතනින් දෙන්නෙක්ව හෙට උදේ 9:00 මාරට බිට්ස් ඕපනින් කරනවා අපේ පාලක මණ්ඩලයේ සභාජිකයන් ඇවිල්ලා අපි මේ මේක මිනිස්ට්‍රියකින් ගත්ත ඇප්‍රූවල් එකත් අනුව මිනිස්ට්‍රියකේ රෙප්‍රසන්ටටිව් කෙනෙක්ත් ඇවිල්ලා අපි ඇත්තම ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකටත් කිව්ව ඕන කෙනෙක් නොමිනේට් කරන්න කියලා ඒකලන් කොයකට සහභාගී වෙන්න බෑ කියලා ඒ විදිහට තමයි අපි ඕපනින් එකට කරන්නේ ඕපනින් එක කරලා ඉමීඩියට්ලි ඒකෙන් පස්සේ අපි කරනවා මේ ටෙක් ඉවැලුවේෂන් එක එතකොට අපි දවසෙන් තමයි ඔක වහන්නේ යන්නේ දැන් අපිට දැන් ඔබතුමාලගේ ක්‍රියාවලිය සම්බන්ධව අපිට තියෙන ප්‍රශ්න අපි වෙනම බේරගමු දැනට ඔබතුමාලා මේ අය පත් කරා කියන එක ප්‍රධාන ලේකන අද සහභාගී නොවන පස් දෙනා මේ කමිටියට පත් කිරීම පිළිබඳව ලේකන අපට සතියක් ඇතුළත එවන්න. එවන්න සර්. එපමණනේ. ආරම්භ කරන කරින්ග ඔබතුමාලා මේ දැන් අපි අද සාකච්ඡා කරන විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණ කාර්යපත්තුමා සකස් කරපු අර විශේෂ විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන නිසා මේ වාර්තාවේ තියෙන නිරීක්ෂණයන් පිළිබඳව තමයි. ඒකෙදි විගණ කාර්යපත්තුමාට පැහැදිලි කිරීමක් අවශ්‍යයි කියලා තියෙනවා. ඒ කියන්නේ මේ වාර්තාව සකස් කිරීම ගැන මතුවලා තියෙන කාරණාවට අදාළව ගරු සභාපතිතුමනි මේ විශේෂ විගණන වාර්තාව ඇත්තටම පදනම් වුණේ මේක මේ වැරදි අදහසක් ගිහිල්ලා තියෙනවා. දැන් මේ මේ ඉදිරිපත් කළා තියෙන්නේ අපි ඉල්ලලා තියෙන්නේ ෆොරන්සික් ඔඩිට් ටෙක් රිපෝට් එක. හැබැයි මේ ඉදිරිපත් කළා තියෙන්නේ විශේෂ විගණන වාර්තාවක් කියලා. දැන් මම ප්‍රථමයෙන්ම කියන්න ඕනේ ෆොරන්සික් ඔඩිට් එකක් මේ ආයතනයෙන්වත් පාර්ලිමේන්තුවෙන්වත් ඉල්ලුවේ නැහැ. මේක අවශ්‍යතාවයේ තිබුණේ මොකක් හරි ICC කියනවා ICC එකෙන් මෙහෙම කිව්වා ඒ නිසා මේක ෆොරන්සික් ඔඩිට් එකක් කරන්න කියලා ඒවකට හිටපු ලේකම්තුමා කියපු අදහසක් තමයි මේ තියෙන්නේ. එතකොට ඒ අනුව එතුමා විසින් මේ විගණකාධිපතිවරයා අමතලා මේ ලිපියක් එවනවා යම් කිසි මෙන්න මේ කියන ඒරියාස් වලට පරීක්ෂා කරලා ෆොරන්සික් ඔඩිට් එකක් දෙන්න කියලා. ෆොරන්සික් ඔඩිට් එකක් සති දෙකක් ඇතුළත දෙන්න කියලා. කිසිම ලේකම් කෙනෙකුට විගණකාධිපතිවරයාට නියෝග කරන්නවත් එහෙම කරන්නවත් බෑ. මොකද මේ විගණකාධිපතිවරයා වගේ කියන්නේ පාර්ලිමේන්තුවට. ඒක 157
ව්‍යවස්ථාව යටතේ විගණක අධිපතිවරයාට දීලා තියෙන පාර්ලිමේන්තුවෙන් පනවලා තියෙන බලය. ඒතකොට පාර්ලිමේන්තුව විසින් යම් නියෝගයක් කරනවා නම් විගණක අධිපතිවරයාට ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. දැන් මේ අනුව මේ ලේකම්වරයා කියපු කාරණාවත් සැලකිල්ලට අරගෙන එවකට තිබිච්ච ප්‍රශ්නගත ගනුදෙනුත් මාධ්‍යවල තිබිච්ච කාරණා සැලකිල්ලට අරගෙන එවකට හිටපු විගණක අධිපතිවරයා විසින් තීරණය කරා මේ සම්බන්ධයෙන් විගණන වාර්තාව සකස් කරන්න ඕනි කියලා පරීක්ෂණය කරන්න ඕනි කියලා. ඒ පරීක්ෂණය කරන අතරතුර ඒක සම්බන්ධයෙන් අපි දිගින් දිගටම පරීක්ෂා කරා. ඒ අනුව තොරතුරු ලබා ගැනීමේ යම් දුෂ්කරතාවයන් තිබුණත් යම් කාරණා කීපයක් සම්බන්ධයෙන් ඒ කියන්නේ ඒරියාස් පහින් වාර්තාවක් සකස් කරා. ඒ වාර්තාව තමයි මේ විශේෂ විගණන වාර්තාව කියලා 2019 ඔක්තෝබර් 23 වෙනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරේ. එතකොට මේ සම්බන්ධයෙන් මම ඊට කලින් කෝප් සභාවේදීත් අපි දැනුවත් කරා මේ කෝප් කමිටුව. ඒ අනුව සකස් කරපු වාර්තාව තමයි මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අපි අද සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ ෆොරෙන්සික් ඔඩිට් එකක් නැතුව මේ විශේෂ විගණන වාර්තාවක් සකස් කරේ කියන එක. එතකොට විගණකාධිපතිවරයාට විගණනය කිරීම සම්බන්ධයෙන් බලය දීලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථානුකූල 154 යටතේ සහ විගණන ජාතික විගණන පනතේ 13 වෙනි 10 11 12 13 කියන වගන්ති යටතේ තමයි කාර්යයන් පවරලා තියෙන්නේ. ඒතකොට ඒ යටතේ සාමාන්‍ය විගණන වාර්තා හැර, ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශ පදනම් කරගෙන සකස් කරන ලබන විගණන වාර්තා හැර අනිකුත් සියලුම වාර්තා විශේෂ වාර්තා ගණයේ තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව ජාතික විගණන පනතේ 13 වෙනි වගන්ති අනුව විගණකාධිපතිවරයා විසින් විශේෂ විගණන වාර්තාවක් විදිහට තමයි මේ අනිකුත් සියලුම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ. ඒ අන්නේ ඒ අනුව තමයි මේක මේ සකස් කරලා තියෙන්නේ. ඒතකොට මේකේ ෆොරෙන්සික් ඔඩිට් එකේ කියන මේ මූලධර්ම සියලුම දේවල් මේකෙත් අනුගමනය කරලා තියෙනවා. ඒතකොට මේක මේ උඩ වචනේ මේ විශේෂ විගණන වාර්තාවක් වුණාට මේකේ ව්‍යවහාරික තත්ත්වයන් තියෙනවා. මොකද හේතුව මේකේ විශේෂයෙන් ගන්න මේ සඳහන් කරන්න ඕනේ දැන් මේකේ තියෙනවා යම් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට අදාළ නැති බැංකුවකට යම් ගනුදෙනුවක් සිදු වෙලා තියෙනවා. ඒතකොට මේ ගනුදෙනුව සම්බන්ධයෙන් අපි දිගින් දිගටම පරීක්ෂා කරා. මොකද මේකේ මේ වැරදි මේ ඊමේල් පණිවිඩ හරහා තමයි මේ ගනුදෙනුව සිදු වෙලා තියෙන්නේ. ඒතකොට මේ ගනුදෙනුව සම්බන්ධයෙන් අපි දිගින් දිගටම පරීක්ෂා කරා. ඊමේල් 350,000කට ආසන්න සංඛ්‍යාවක් මේ කාලය තුල හුමාර වෙලා තිනවා. මේවා අපි එක එක විදියට ඇනලයිස් කරා, එක එක ටූල්ස් දාලා මේ අවසාන නිගමනයට ආවා. ඒකට මේ තත්ත්වයට අපිට තාක්ෂණික වශයෙන් අපි සර්ට් ආයතනයේ උපදේශය ලබා ගත්තා. ඒගොල්ලන්ගේ එක්ස්පර්ට් ඔපිනියන් එකක් මේකේ දීලා තියෙනවා ෆොරෙන්සික් ඩිජිටල් ෆොරෙන්සික් වලට අදාළ නිලධාරියෙක් විසින්. එතකොට ඒවා පදනම් කරගෙන තමයි මේ වාර්තාව සකස් කරේ. ඒ නිසා මේක ෆොරෙන්සික් රිපෝට් එකක්, ෆොරෙන්සික් ඔඩිට් රිපෝට් එකක්. හැබැයි මේකේ අර එකම දේ තමයි මේකේ මේ ෆොරෙන්සික් ඔඩිට් කියලා වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ෆොරෙන්සික් ඩේටාස් තමයි, ෆොරෙන්සික් එවිඩෙන්සස් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒක කරන්න බැරි වුණේ විගණන පනතේ තියෙන අර ප්‍රතිපාදනය යටතේ. මට ප්‍රකාශ කරන්න ඕනේ, පැහැදිලි කරන්න ඕනේ ඒ තත්ත්වය. මොකද ඒක නිකන් අර්ථකථනය වුණොත් එහෙම දැන් මේක විශේෂ විගණන වාර්තාවක්. ඒක නිසා මේකේ ව්‍යවහාරික විගණනයට අදාළ කරන කරුණු නැහැ කියලා ඒක වැරදි කියන එක තමයි උතුමාගේ පැහැදිලි කිරීම. මම කියන්නේ කාර්ක සභාව එක පිළිගන්නවා. මොකද මේකේ අන්තර්ගතය අධ්‍යයනය කරාම හොඳටම තේරෙනවා විශේෂ විගණන වාර්තාව කියන නම යොදන්න සිද්ධ වුණේ එතුමාට ව්‍යස්ථානුකූලව තියෙන ප්‍රතිපාදන යටතේ. නමුත් ව්‍යවහාරික විගණනයකට අවශ්‍ය කරන කරුණු මේකේ සඳහන් කළා තියෙනවා. ක්‍රමන්තව විගණකාධිපතිතුමා, එතකොට මේක නීතිමය අවස්ථාවකදී මේක අධිකරණයේ ඉදිරිපත් කරන්න මේ ව්‍යවහාරික වාර්තාවක් හැටියට ගැටලුවක් වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අතුලත් ගන්න පුළුවන්. අතුලත් ගන්න පුළුවන්. ඒක කෙලින්ම මේක නීතිමය අධිකරණයේ ඉදිරිපත් කරන්න. ජාතික විගණන පනතේ 12-13 වෙනි වගන්ති යටතේ විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන වාර්තාවක්. හරි. අපි මේ වාර්තාවේ කරුණු වලට යමු. ගරු මේ සභාපතිතුමා, මදන්නේ මේක මේ කාරණා අපි මීට කලිනුත් මේ වෙනත් මාතෘකා යටතේ කතා කරලා තියෙනවා කෝප් කමිටු යටතේම. ප්‍රධාන වශයෙන්ම දැන් අපිට දැනගන්න ඕනකම තියෙන්නේ ඔබතුමාලා මේ විශේෂ විගණන වාර්තාවේ අන්තර්ගතයේ තියෙන කරුණු සම්බන්ධයෙන් එකින් එක නෙමෙයි, කියන්නේ මේ අපි ඒ කරුණු ගැන ඔබතුමාලගේ ප්‍රතිචාරය මොකද්ද කියන්නේ, ඔබතුමාලගේ නිරීක්ෂණය මොකද්ද කියන එක, අමාත්‍යංශ මට්ටමේ නිරීක්ෂණය සහ ඔබතුමාලගේ නිරීක්ෂණය. මේකට අමාත්‍යංශ මට්ටමේ ගරු ලේකම්තුමා මේ නිරීක්ෂණ මේ වාර්තාව ගැන එවලා තියෙනවද විගණක අධිපතිතුමාට? අපිට එවලා තියෙනවනේ. ඒක අපිට කෝප් කමිටුට ලබා දීලා නැහැ. ඒ කියන්නේ විගණක අධිපතිතුමාට එවපු නිරීක්ෂණ ජනවාරි 29
සභාපතිතුමා මේ වාර්තාව සම්බන්ධයෙන් අපිට ඉදිරිපත් කර තිබ්බේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයකට මේ සම්බන්ධයෙන් ගන්න ලැබුණු ක්‍රියාමාර්ග දැනුම් දෙන්න කියලා. ඒ අනුව ලේකම්තුමා විසින් මේ ක්‍රිකට් කප්සොත් එක කැඳවලා ඊට පස්සේ පිළියල කරපු කමිටුවේ පිළිතුරක් අපි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විගණන අංශයට යවුවා. අපි දැන් ඔබතුමාලා ඒ නිරීක්ෂණ මත පදනම් කරගෙන ඒ දීපු වාර්තා මත පදනම් කරන පිළිතුරු ලබා දෙන්න අපටත් දැන් අද සාකච්ඡා කිරීම නිසා ඒක පිටපතකුත් අපිට ලේකම් කාර්යාලයට ලබා දෙන්න. ඒකේ ප්‍රධාන වශයෙන්ම මේ ගරු සභාපතිතුමා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකින් පුහුණු කිරීමට ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න කියන ප්‍රශ්න සාකච්ඡා කියලා දෙන මේ විගණනේදී. ඒකේ වර්තමාන තත්ත්වය මොකද්ද? දැන් බදු පදනම් මත ඉඩමක් අත්පත් කර ගැනීම තමයි තියෙන්නේ. ඒතර විගණකාධිපතිතුමා සඳහන් කරලා තියෙන විදිහට විධායක කමිටුව අනුමැතියට පෙර වසර 30ක් කාලයක් සදා බදු පදනම් මත ඉඩමක් ලබා ගැනීමට ගිවිසුමට එළඹ තිබූ අතර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට අදාළ සාධනීය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොතිබිනි. මම කරුණු ටික කියන්නම්. එතකොට පුතාලා උත්තර දෙන්න ලේසි. ඒකේ එකක් ඒක. කියන්නේ මෙතෙක් තාම ඊගෙන ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ කියන එක. එහෙනම් අපිට දැනගන්න ඕන දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද කියන්නේ. ඊට පස්සේ මේකේ දෙවෙනි කාරණේ තිබුණේ තක්සේරු කරුගේ තක්සේරු වාර්තාව ලැබීමට පෙර මුළු බදු කාලය වන වසර 30ට අදාළ බදු කුලිය මිලියන 26.25ක් පමණක් ලෙස එකගව එම බදු මුදලද ඉක්ම වූ මිලියන 50ක් පරිත්‍යාග ලෙස ලබා දීමට විධායක සභාව විසින් තීරණය කර තිබුණා කියලා. එම පරිත්‍යාග කිරීමට තීරණය කළ මුදල පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස්ද දැනුවත් කර නොතිබිනි. එසේ වුවද වසර 3ක ගතවනතුරුත් වාර්ෂික බදු මුදල් ගෙවා නොතිබුණි කියලා. මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් අපි මුලින් කතා කළ ඉඳිමු. එතකොට ඔබතුමාලා දැන් සභාපතිතුමා දැන් මේක අපි මේක හයි පර්ෆෝමන්ස් සෙන්ටර් කියලා අපි වෙනස් කරලා අපි දැන් වැඩ පටන් ගන්න යනවා ඉන්ඩෝනෙට්ස් 10යි ටර්ෆ් විකට්ස් 10යිකුත් දාලා ඒ අතරතුර අපිට UDA-කින් නාගරික සංවර්ධනයෙන් කිව්වා පුළුවන් නම් මෙතන මේ තට්ටු දෙකක හොස්ටල් එකක් ගහන්න කියලා. අපි දැන් හොස්ටල් එකයි අපි ඒක ගහන්න බලාපොරොත්තු වෙනවා සභාපතිතුමා. දැන් ඔක්කොම ඒක තියෙන ප්ලෑනින් අතර හොස්ටල් එකක් ගහන්න මොකක් හදන්නද? නෑ හොස්ටල් එකේ ළමයින්ට ඇවිල්ලා නතර වෙලා පිටින් ආවත් නුවරට ඇවිල්ලා නතර වෙලා ක්‍රිකට් මැචස් වලට මේ ඉඳලා යන්න මෙතන ප්‍රැක්ටිස් කරන්න තමයි හොස්ටල් එකක් ගහන්නේ සභාපතිතුමා. නෑ හරි ඒ දැන් ඒකට මොකක් හරි අපි කියන්නේ ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් හදනවා නම් ඔව් තර ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල නෙමෙයි සභාපති. අපි වෙනස් කරා දැන් අපි හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් හැදියට මේක වෙනස් කරා. මේක ඇත්තටම වේලස්සනින් තිබ්බේ විශ්වවිද්‍යාලයගේ නම්ට අපි මේක අපේ විධායක කමිටුවට සභාපතිතුමා මේ මෙතන මාක් කරේ. මට මේ චුට්ටක් කියනවද? ඔව් ධර්මන් මුතුමන් මේක විතර කල් දෙන්න. ඔව් දැන් විශ්වවිද්‍යාලයක් හදනවා කියන පදනම ඉන්නේ මේක මේ ගිවිසුමට ගිහිල්ලා තියෙන්නේ. ඔව් නෑ අපි ගිවිසුම දැන් මේක හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් වගේ නමකට මාරු කරන්න තීරණ ගත්තේ කවද්ද? මොන බෝඩ් එකේදීද එහෙම තීරණයක් ගත්තද කියලා? අපි එක්සිකියුටිව් කමිටියේ තීරණයක් ගත්තා සභාපතිතුමා. කවදද? අන්තිම කෝප් කමිටු රැස්වීමෙන් පස්සේ ඒ තීරණය ගත්තා. මට මිනිට් එක ඉවනාද පුතුමා? එවන්න සභාපතිතුමා. දැන් නැද්ද? ලේකම් තුමිය බෝඩ් සෙක්‍රටරි ගෞරවය ඉන්නනේ. මම මේකම අදාන මේකටම අදාළ ප්‍රශ්නයක් මේ සභාපතිතුමා බලන්න හොයලා බලන්න ඒකේ වාර්තා. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිතුමා දැන් මේක්ෂ විද්‍යාලය හදන්නත් විධායක කමිටු අනුමැතියක් තිබුණ නැහැ. තිබ්බා. මොකද මේක තියෙන තිබුණ නැහැ කියලා? නෑ තිබ්බා සභාපතිතුමා. මේ මන්ත්‍රීතුමා තිබ්බා ඒක. ඉදම ගන්න කර? ඔව්. තිබ්බා? ඔව්. ඉදම ගන්න තිබ්බේ පස්සේ. මොකද දැනගත්තේ ඉඩම ඒ කියන්නේ ගිවිසුම අත්සන් කරාට පස්සේ තමයි අනුමැතිය අරන් තියෙන්නේ. මම අහන්නේ දැන් ඔබතුමා කියන දැන් විශ්වවිද්‍යාලයක් හදන්න ගියා ඉස්සෙල්ලා කියලා මේ කෝටි ගාණක් වියදම් කළා. දැන් කියන විශ්වවිද්‍යාලයක් හදන්න වෙන මොකක්ද දෙයක් හදනවා කියලා. නෑ මේ විශ්වවිද්‍යාලය පොඩක් ඉන්නකෝ. විශ්වවිද්‍යාල හදන්නවත් ඔබතුමාට අනුමැතියක් මේ ඉඩම ගන්න අනුමැතියක් තිබුණේ නෑනේ. අපිට අනුමැතියක් තිබ්බේ ඉඳලා තමයි ගත්තේ සබන්තුමා. ඉඩම අත්පත් කරගත්තේ අනුමැතිය නැතුව අඩු මං ඉඩම අත්පත් කරගෙන පස්සේ තමයි අනුමැතිය දැක්. ඒක තමයි මම අහන්නේ. ඒකනේ මේ කියන්නේ. සමහර අවස්ථාවලදී මම හිතන්නේ මීට කලින් රැස්වීමේ සඳහන් කරා ගරු සභාපතිතුමා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව අනුව මැනේජ්මන්ට් කමිටි කියලා එකක් තියෙනවා. ඉතින් සමහර තීරණ මේක මම හිතන්නේ කලින් උත්ම මතුණා
මැනේජ්මන්ට් කොමිටි අනුමැතිය අරගෙන තමයි අපි පස්සේ රැටිෆයි කරේ එක්සිකියුටිව් කොමිටි. හරි. දැන් හරිද? දැන් කියනකෝ දැන් මේ මේ තීරණය ගත්තේ. දැන් මේක බරපතල තීරණයක් නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක් හදන්න කියලා අවුරුදු 30කට ඉඩමක් අරගෙන තියනවා. මොකද මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවෝත් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ ජාතික වැදගත්කමකින් යුත් කටයුත්තක් කියලා එතුමා මේ උන්වහන්සේල මේ ඉඩම ලබා දීලා තියෙන්නේ විශ්වවිද්‍යාලයකට. ඒතර දැන් ආයේ නැවත ඔබතුමාලා වෙනත් එකකට යෝජනා කරනවා නම් ඉඩම පරිත්‍යාගයක් හැටියටත් එක්ක නෙමෙයි තියෙන්නේ ඇත්තටම බදු කිවිසුමක් ගත්තට මේක. ඔව්. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඒ තීරණේ අනිත්‍යත් අනිත් පාර්ශ්විනු දැනගන්න ඕන. නේ? ඇත්තටම යෝසුමේ කොන්දේසියක් තියෙනවා. මේක වෙනස් කරනව නම් අදාළ කාර්යාලයට පමණයි ආරකට යොදවනව නම් බදු සභාපතිතුමා මේ අනුමැතියක් ඕන කියලා. මේකේ විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ සභාපතිතුමා අපි ක්‍රිකට් වලටම තමයි මේක දැන් මේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකක් කියන්නේ මේ ක්‍රිකට් එකක්ම තමයි. ඉතින් මේ ක්‍රිකට් එකේ මේ මේ මෙතන අපිට ප්‍රශ්න ආවේ මේ විශ්වවිද්‍යාලයේ නම දාන එකෙන් අපිට ප්‍රශ්න ආවා මේකට අප්‍රූවල් ගන්න ඕන කියලා මේ විශ්වවිද්‍යාල UGC එකේ. ඉතින් අපි ඒකින් තමයි දැන් මේකේ සභාපතිතුමා නම වෙනස් කළා. අපි හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකට කන්වර්ට් කරේ. අන්න හරි. දැන් මට ඒක නිසා ඔබතුමාලා ඉදිරිපත් කරන්න මේ නම වෙනස් කිරීමට අදාළව ඉදිරිපත් කරන්න ඇතිනේ ඔබතුමාලා එක්ස්කෝ එකට හරි නැත්නම් ඔබතුමාලගේ මණ්ඩලයකට අනිවාර්යයෙන් අපි ළඟ තියෙන කිරීමේ යෝජනාවක්. ඔව්. ඒක අනුමත වෙන්නේ නැතිනේ. අනිවාර්යයෙන්. ඒක ඉදිරිපත් කරන්න. අපි කරමු. අපි දෙන්න සභාපතිතුමාට. අපි ගෙන්නලා දෙන්න. ආ දැන් ගෙන්නලා දෙනවද? ඔව්. මේ සමන් ෆැක්ස් නම්බරය දෙන්න. එතකොට මේ යෝජනාව පර්ෆෝමන්ස් හයි පර්ෆෝම් සෙන්ටර් එක ඒ යෝජනාව ආවේ කවදද? අපි මාස 3කට කලින් තමයි මේ මේ අමතුමා ගත්තේ. මොකද අපි ඔක්කොම මේ ආකිටෙක් ගිහිල්ලා ඔක්කොම කරලා ආවට පස්සේ තමයි අපි ඒක ඒ විදිහට ගත්තේ. නැත්නම් අපිට විශ්වවිද්‍යාලයක් හදන්න UGC එකෙන් ඒක ලොකු ඒ විශ්වවිද්‍යාලය කියන සංකල්පය කොච්චර කල් යෝජනා වෙලා තිබුණාද කියලා. මේ මිලියන 50 දීලා විශ්වවිද්‍යාල සංකල්පය කොච්චර කාලෙ තිබුණාද? අවුරුද්දක් විතර. මොකද අවුරුදු මාස 9ක් අපි හිටියේ නැහැ සභා මේ මන්ත්‍රීතුමා අපේ හිටියේ නැහැ. අපි මේ මේ ඒකේ හිටියේ කොම්පිටින් ඔතොරිටි එක. ඒ මාස 9ට මේකේ කිසිම දෙයක් උනේ නැහැ. සභාපතිතුමා මට මතකයි අර බිස්නස් ස්කූල් එකෙන් හැදුවා ප්‍රොපෝසල් එකක්. ඔව්. ඒ වගේ දැන් මේ මේ සෙන්ටර් එක කියන එකට එහෙම හදලා තියෙන සභාපතිතුමා. ඒ කොහෙන්ද හැදුවේ? ඒක අපේ ක්‍රිකට් මේ NDC එකේ නැෂනල් ඩෙවලොප්මන්ට් සෙන්ටර් එකෙන් අපිට හදලා ඒකට විකට්ස් 10යි විකට්ස් 20ක් දාන්න අපි හදලා තියෙන සභාපතිතුමා. ඒ අතරතුර තමයි අපිට UDA එකෙන් කිව්වේ මේක දානවා නම් ඔයගොල්ලන් තව හොස්ටල් එකකුත් දාන්න කියලා. UDA එකෙන්ම තමයි අපිට අදහස ආවේ සභාපතිතුමා. හරි. ඊට පස්සේ මේ අර ගෙවීම් කරනකොට මිලියන 26.25ක් නේ මේකේ මේ බදු කුලිය. ඊට අමතරව ඔබතුමාලා මිලියන 50ක් ලබා දෙනවනේ මේ පරිත්‍යාගයක් හැටියට. මිලියන 25ව දෙකක් 1,25,000 මේක සංවර්ධන ගිණුම වෙනුවට මල්වතු පාර්ශවයේ මහානායක හමුදුවගේ නමට ගිණුමකට දීලා තියෙනවා. ඔව්. හැබැයි අනිත් මිලියන 25 ගංගාරාම ස්වාමින් වහන්සේට දෙනවා කියලා තමයි තිබිලා තියෙන්නේ. ගංගාරාම ස්වාමින් වහන්සේ කියන්නේ මේ විහාරාධිපති ස්වාමින් වහන්සේ. ගරු සභාවට. හැබැයි එහෙම දැනුවත් කිරීමක් සිද්ධ වෙලා නැහැ. බෞද්ධ කඩතු කුමසාරිස්තුමාවත් මහානායක හාමුදුරන්වත් ඒ මුදල ලැබෙනවයි කියන පරිත්‍යාගය ලැබෙනවයි කියන ස්වාමීන් වහන්සේවත් දැනුවත් කළා නැතුව තමයි තියෙන්නේ. ඒතර ඒක ඊතුරු මුදලට මොකද උනේ? කොහොමද උනේ ඒක? ගරු සභාවතුනේ මෙම ගංගාරාම රජ මහ විහාරයේ මල්ලතු මහ විහාරයේ මහානායක වශයෙන් කර ගන්න එකම ස්වාමීන් වහන්සේ ගංගාරාම රජ මහ විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ තමයි මල්ලතු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ. මේ දෙකම එකම මහානායක හඳුරු යටතේ පවතින්නේ. එදිනෙක මහානායක හඳුරු මේ පිළිබඳ සම්පූර්ණයෙන්ම දැනුවත්ව සිටිනවා. දැන් පොඩක් ඉන්න සරලවම දැන් එතකොට මේකේ තියෙනවා මිලියන් 50ක පරිත්‍යාගයක් තමයි විධායක සභාව විසින් තීරණය කළ තියෙන්නේ. දැන් අපි දුන්නේ 25යි. අපි දුන්නේ 25. ඉතුරු 25 මොකද උනේ?
ඉතුරු 25 ගරු සභාපතිතුමාත් අපි මේ ගිවිසුම අත්සන් කරන වෙලාවේදීත් ආව සාකච්ඡාව අනුව එම මුදල ප්‍රමාණවත් කියලා අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහභාගී වුණු පිරිස සහ ගරු මහානායක ස්වාමීන් වහන්සේ සමග ඇතුණු සාකච්ඡාවේදී තීරණයකට එළඹුණා. මෙම ගිවිසුම අත්සන් කරෙත් විශේෂ මිලියන 25 මොනවාට දුන්නේ? මිලියන 25 දුන්නේ මල්ලතු පාර්ශ්ව විසින් කරගෙන යන ලබන සංවර්ධන ක්‍රියාවලියක් උදෙසා. එතකොට ඒක මේකේ තියෙනවානේ බෞද්ධ කටයුතු එකට ඒක දැනුවත් කළා නෑ කියලා. බෞද්ධ කටයුතු කොමසාරිස් ඒ අවස්ථාවට සහභාගී වුණා. නියෝජ්‍ය බෞද්ධ කටයුතු කොමසාරිස් තුමත් ඒ අවස්ථාවට සහභාගී වුණා. අවස්ථාව මොකද්ද? අවස්ථාව මේ බදු ගිවිසුම අත්සන් කරන උත්සවයක් තිබ්බා. උත්සවයට සහභාගී වෙන එක එකක් නේ. උත්සවයකයි ප්‍රතිපාද මේ මුදලක් මේක ලැබෙනවා කියන එක ලිඛිතව දෙනුම් දෙන්න එපා. අපි මේ චෙක් පත දුන්නේ උත්සවේදී මේ ගරු සභාපතිතුමනි. නෑ ඒක වැරදි මේ මාත්‍ය මේකේ තියෙන විදියට දැන් ඔබතුමාලා බෞද්ධ කටයුතු කොමසාරිතුමාට ඉදිරිපත් කරනවානේ මේ ඇප්ලිකේෂන් එකක්. මේ මේ කටයුත්ත මේ මෙහෙම බදු ගන්නවා කියන. ඒකේ අනුමැතිය ගන්න ඕනේ. ඒකේ තියෙනවා එක්තරා තැනක් මේක පුරවන්න 16 වෙනි අයිටම් එක යටතේ විහාරයේ දේවාලයේ සංවර්ධන අරමුදලට කාර්යසාධන සමිතියට පරිත්‍යාගය කිරීමට කැමැති මුදලක් මේ නම් මෙම මුදල. ඒ මුදල ඒ ඒ ලයින් එකම බ්ලැන්ක්. ඒකේ මොකුත් නැහැ. මට අර ඔබතුමා කියවනේ මිලියන 50ම මහානායක හාමුදුරුව දැනුවත් කළා තියෙනවා කියලා ලබා දෙනවා කියලා. ඒක ඒ ලියවිල්ල පෙන්නන්න මට. නැහැ සමත එහෙම නෙවෙයි මම කිව්වේ මිලියන 50ක් ගෙවන්න අපේ විධායක කමිටුව අනුමත කරා. හරි ඒක පැහැදිලි. ඊට පස්සේ අපේ හිටපු ගරු සභාපතිතුමා මහානායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරලා ඒ මුදල මිලියන 25ක් විතරක් ලබා දෙන්න කටයුතු කරා. මම ඉස්සෙල්ලා ඇහුවා ගංගාරාම විහාරාධිපති ස්වාමින් වහන්සේ හාමුදුරුවෝ මේ මිලියන 50 ගණන් දන්නේ නැහැ කියලා. ඒතර ඔබතුමා කිව්වා නෑ ගංගාරාම ස්වාමින් වහන්සේ ඒ ඉන්න විහාරස්ථානයේ බාරව තියෙන මහානායක හාමුදුරුවන් යටතේ දැන් මහානායක හාමුදුරුව මේ පිළිබඳ දැනුවත් කියලා. දැන් එතකොට එහෙනම් මහානායක හාමුදුරුව දැනුවත් වෙන්න එපයි ඔබතුමාලා විධායක සභාවේ තීරණය කරපු මිලියන 50 පරිත්‍යාග ගැනීම. මං හරිද? මහානායක හාමුදුරුව දැනුවත් වෙන්න ඕන විධායක සභාව මිලියන 50ක් පරිත්‍යාග කරනවා කියලා තීරණය කරා නම් මිලියන 50 ගැනීම මහානායක හාමුදුරුව දැනුවත් වෙන්න ඕන. ගරු සභාපතිතුමනි, දැන් මහානායක හාමුදුරුවන්ට යවල තියෙන ලියුම 25. තියෙන්නේ උන්වහන්සේට දැනුවත් කළ තියෙන මිලියන 25යි. මම කියන්නම් ඒක. තවද ශාම්මපාලි මහාවංශික මහනිගායේ මල්වතු විහාර පාර්ශවයේ වගේ දියත් කරන ලබන සංවර්ධන විහාර පුටියක් සඳහා රුපියල් මිලියන 25ක් මුදල් පරිත්‍යාග වශයෙන් ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු. ඒක හරි. එහෙමයි තියෙන 25යි. හැබැයි ඔබතුමාලගේ ප්‍රධාන විධායක කමිටුවේ ඒක වෙන් කළ තියෙන 2017 බජට් මිලියන 50යි. අනුමැතිය දීලා තියෙනවා. අප්‍රූව් කළා තියෙනවා. ඒත් ප්‍රශ්නේ දැන් අපිට එන්නේ මේ මේක තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් ඔබතුමාලා මිලියන 50ක් අනුමත කරලා හැබැයි මහානායක හාමුදුරුව දැනුවත් කරලා තියෙන්නේ මිලියන 25යි. දැන් ඊටපස්සේ මේ මෙතුමාලා ගිහිල්ලා බලනකොටත් ඒක පිළිබඳව 25ක් මේ දැනුවත් තියෙන්නේ. සාවාදයි 25යි හම්බෙලා තියෙන්නේ. දැන් ඉතුරු මිලියන 25ක ඒක තමයි සභාපතිතුමා ඇත්තටම විඥාධිපතිතුමාට ඒක බලන්න පුළුවන්. ඒ 25 අපි ගත්ත අපි ඔතනින් අරන් කොහටද ගියා නම් විඥාධිපතිතුමාලට බලන්න පුළුවන් අපේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ඔක්කොම එතුමා ළඟ තියෙනවා. ඒක කොහට දී කියලා අපිටත් අපි ඒක කාටවත් දුන්නේ නැහැ සභාපතිතුමා. මම දැනුවත්. මම එතකොට නෑ නෑ මං අහන්නේ ඒක නෙමෙයි. ඔව් දුන්නේ නැති මේ මිලියන 50ක් අනුමත කරලා 25ක් කියලා එතන රැවට්ටීමක් කළ දෙන්න මහානායක හම්බුරු සභාපතිතුමා. මේ අපි එවලේ සමහර විට අපි ප්‍රොජෙක්ට්ස් මේවා කරනවා සභාපතිතුමා. මිලියන බජට් කරනවා මිලියන 50ක් කියලා වටේ තියෙන තව තාප්ප ගහලා අරව මේව ඒවට ඔක්කොටම තාප්ප ගහලි වෙනේමනේ. ඒ තාප්ප ගහන්න එපා මේකට. මේක හරි පැහැදිලිව තියෙන මේ බලන්නකෝ. අර මේ බලන්නකෝ. මං ආයෙත් කියන්නම් නේ මන් දන්නේ. ඩොනේෂන් ටු ටෙම්පල්. ඒක තේරෙනවද? ඔව්. ඒකද පන්සලේ තාප්ප ගහ ගන්න එකද හාමුදුරන්ගේ වැඩ? නෑ පන්සලේ නෙවෙයි සර්. වැඩකින් ඩොනේෂන් ටු ටෙම්පල්. එක ඔන් ගෝයින් ප්‍රොජෙක්ට්. ශාම්‍යාපෝලි මහානායක නිකාය මල්වතු චැප්ටර් මිලියන 25යි. දෙක ගංගාරාම රජමහා විහාරය මිලියන 25යි. හරි. හරි. එතකොට ඒක සාකච්ඡා කරලා agree to sign වෙලාව දැම්මා approve තියෙනවා. එතකොට කොටස් දෙකකට 1 2 කියලා අංක දෙකෙන් 25 වෙන් කළා තියෙනවා. පැහැදිලිනේ? ඔව්. එතකොට ඒක ඔබතුමාලගේ අයවැයනුත් අනුමත කළා තියෙනවා. හරි. එතකොට ඔබතුමාලගේ වගකීම තමයි මහානායක හාමුදුරුව දැනුවත් කරනවා
මහානායක හම්බුරන්ට 25ක් පරිත්‍යාග කරනවා ඒ සංවර්ධන කටයුතු වලට. ගංගාරාම රජමහා විහාරයට මිලියන 25ක් පරිත්‍යාග කරනවා ඉතුරු සංවර්ධන කටයුතු වලට. ඔකනේ වෙන්න ඕන ලියුම් දෙකක් යන්න ඕන. ඕන එකම ලියුම් හරි ගමන් නැහැ එක දෙක කියලා මේ දැම්ම වගේම දාන්න ඕන. ඒකනේ වෙන්න ඕන තිබිච්ච දේ. දැන් එතකොට ප්‍රශ්නේ පැහැදිලි. හැබැයි මෙතන වෙලා තියෙන්නේ මිලියන 25ක් ගංගාරාම රජමහා විහාරයට වෙන් කරපු එක ඔබතුමල්ලගේ අය වැයෙන් වෙන් කරලා තියෙනවා. ඒක ඒ එතනට ලැබිලා නැහැ. කරලා නැහැ ගෙවුවේ නැහැ අපි. අපි ගෙවුවේ නැතුව මේක දැම්මට පස්සේ නෑ වංචාවක් කළා තියෙන මේ අයට. නෑ නේ සබතුමා වංචාවක් නෙමෙයි ඒක. මොකක් හරි කියලා වචනේ මම දන්නේ නෑ. නෑ සබතුමා අපි වංචාවක් කළා තියෙනවා නම් සබතුමා අපේ දැන් මේ විගණාධිපති තුමාලා ගිහිල්ලා ගරු මල්වති නායක ස්වාමින් වහන්සේලාගේ එකවුන්ස් ඔක්කොමත් බැලුවානේ. එතකොට මේක වෙලයි නෑ. ඒකනේ ප්‍රශ්නේ. නෑ ඒක තමයි. දැන් එතකොට අපේ තියෙනවනේ සභාපතිතුමා අපේ ගෙවිම් වල ඔක්කොම බලන්න පුළුවන් අපේ දෙන්නේ. හරි දැන් දැන් එහෙනම් ඔබතුමා කියන්නේ ඔබතුමාලා අනුමත කළා කිව්වේ නෑ කියලාද? අපි කිව්වේ නෑ සභාපතිතුමා. නොගොයන තීරණයක් ගත්ත එක අපිට පෙන්නන්න. නෑ අපි ටික තාම තීරණයක් ගත්තේ නෑ සභාපතිතුමා. අපි මෙච්චර කල් ගෙවලත් නෑ නොගෙවත් නෑ තියෙනවා. නෑ සභාපතිතුමා අපි ඒක ඇත්තටම ඒක අපිට ඌමනාවක් වුණා. සභාපතිතුමා ඇත්තටම කියන්නේ සභාපතිතුමා මිලියන 25ක්. නෑ ඌමනාවක් වුණ නැති වෙන්න බෑනේ. මන්සල්ට ඕනේ නැති. නෑ ගරු සභාපතිතුමනි මේ සාකච්ඡාව අපේ හිටපු සභාපතිතුමත් මහානායක ස්වාමීන් වහන්සේත් අතර දිගින් දිගටම නිරන්තරයෙන්ම සිදු කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී ගරු සභාපතිතුමා එකකවත් තියනවද මහානායක හාමුදුරු හරි ගංගාරාමේ හාමුදුරු හරි මේ 25 එපයි කියලා ලියුවා? එපයි කියලා ලියුමක් නැහැ ගරු සභාපතිතුමනි. ඉල්ලපු ලියුමක් තියනවද? ඉල්ලපු ලියුමකුත් නැහැ සභාපතිතුමනි. ඉල්ලපු ලියුමකුත් නැහැ. නැහැ. එපයි කියලා ලියුමකුත් නැහැ. එපයි කියලා ලියුමකුත් නැහැ. ඔකල තීරණය කළා කියලා දෙන්න 25 දෙකක්. බලෙන් 25 දෙකක්. එහෙම තීන්දුව කරාට ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ මහත්තයා. මුළු අවුරුදු 30ටම මේ ඉඩමේ බදු කුලිය මිලියන 26.5යි. හැබැයි ඔබතුමාලා පරිත්‍යාග කරන තීරණය කළා මිලියන 50. 50ක් පරිත්‍යාග කරන තීරණය කළා 25ක් තමයි දෙන්නේ. ඉතිරි 25 ඔබතුමාලා තීරණය කළාත් තාම නෑ දෙන්න හෝ නොදෙන්න. හාමුදුරුව දන්නෙත් නෑ. ඔකට අපේ ගමේ භාෂාවෙන් කියන්නේ ගල් කරා කියලා. අත්ත වචන කියන්නේ. ඒ කියන්නේ ඒතර තමයි සාමාන්‍ය තීරණ. ඒ කියන්නේ ඒක ගල් කළා. එහෙටත් නෑ මෙහෙටත් නෑ. ඔකනේ අත්ත කතාව. වෙන මොකද්ද කළේ තියෙන්නේ? නෑ මේ පොඩි ගානේ 750ක් මේක තමයි ෆොරන්සික් කියන්නේ. මේක තමයි ඕහාරික විගණනය කියන්නේ. නෑ මෙහෙමනේ මේකේ ආයේ හංගන්න දෙයක් නෑ. හරිද? මේකේ ඔක්කොම තියනවා දැන්. මේ වார்த்தාවේ ඔක්කොම තියෙන ගරුමන්තුමා. හරිද? මේක මහානායක හාමුදුරුවෝ මෙතුමල්ල ගිහිලා මහානායක හාමුදුරුවන්ගෙනුත් මේ ගැන විමසීමක් කළා තියෙනවා. අතර මහානායක හත්ත කාරණාව. හරිද? මේක මහානායක හාමුදුරුවෝ දන්නේ ඉඩම ජාතික වැදගත්කමක් තියෙනවා. නුවරට ක්‍රීඩා පිටියක් කියනෝ නම් නිසා මේ ජාත්‍යන්තර පුහුණු විශ්වවිද්‍යාලයක් ඒක නිසා සත්භාවයෙන් පරිත්‍යාග කරනවා. 25. හරි? එතකොට පරිත්‍යාග කරනකොට ඒ කොටස ඒ ඉඩමට ඔබතුමාලා එකගතා වෙදෙනවා. මිලියන 25ක් මිලියන 25ක් දෙනවා කියලා දෙකක් මිලියන 25ක් තමයි account එකට යන්නේ විහාර මේ සංවර්ධන කටයුතු වලට කියලා. ඒ මිලියන 25 තමයි ඔබතුමාලගේ ගිණුම් වල තියෙන්නේ කෙරිගෙන යන වැඩ කියලා. හැබැයි ඉතුරු 25 කොහෙවත් නැහැ. ඇත්ත කාරණා ඔබතුමාලා පෙන්නන්නේ ඉතුරු 25 කොහෙද තියෙන්නේ කියලා. නෑ සභාපතිතුමා අපි ඒක දීලා නැහැ ඇත්තටම. දීලා නැති එක හරි වෙන් කරපු එක වෙන් කරපු බජට් ලයින් එකක් තියෙන්නේ ඊට පස්සේ. නෑ අපේ ඒක ඒක තමයි. වෙන් කරලත් නැහැ. නෑ ඒක වෙන් කළා නෑ ගල් කළා තියෙනවා නෑ සභාපතිතුමා මේක මේක අහුුන්නේ නැත්තම් යනවා කොහෙද මං කියන්නේ නැත්තම් ඕක හුඟක් කල් පොලිසි කොඩිට් එකට අහුුන්නේ නැත්තම් පොඩක් එන මේ සභාපතිතුමා ඊට අමතරව මේ පළවෙනි 25 ගන්න දැන් මේකේ AG-ගේ report එකේ තියෙනවා මල්වතු පාර්ශවයට ලබා දුන්න එහෙතමතර ආයතනයේ ගිණුම් වල කෙරීගෙන යන වැඩ ලෙස සාවද්‍ය ලෙස ගිණුම් ගත කර තිබිනේ. ඒ කියන්නේ A25ත් ওই කට්ටිය හරියට account කළා නෑ. A25ත් මේ සාවද්‍ය කියන සාවද්‍ය හරි අපි මේ කියන්නේ මන්ත්‍රීතුමා
මේක අපි මේ මිලියන් 25 සභාපතිතුමා මෙතන සභාපතිතුමා සභාපතිතුමා අපි මිලියන් 25 සභාපතිතුමා කියන්නේ මම කියන්නේ විගණාධිපතිතුමාට බලන්න පුළුවන් කොහට හරි මේක ගිහිලා කියන කර මමත් ඒකයක් දෙනවා අපි මේක සාවද්දන මේක සභාපතිතුමා ඔක්කොටම ඉස්සල්ලා මේ ඉදම වැලියු කරලා බලන්න කොච්චර මිලියන් කොච්චර වටිනවද කියලා මේක මේ සාමුදුරු දුන්නේ ඇත්තටම මේක මේ මෙතනට ලොකු මේ මේ පරිත්‍යාගයකට පරිත්‍යාගයක් මම කියන්නේත් ඒක තමයි ඔව් ඉතින් අපි ඒ දුන්න එක දුන්න විදිහට ගන්න ඕන ඉතින් අපි aran තියෙන සභාපතිතුමා මේක අරගෙන අපි වැඩ පටන් ගන්නවා සභාපතිතුමා දැන් සභාපතිතුමා අපේ ටෙෂරේ ඉන්නවනේ සභා අපේ ලසන්ත මේ ක්ලාසිෆිකේෂන් එරර් එකක් තිබුණා විගණකාධිපතිතුමා ගිය අවුරුද්දේ දැන් 2019 account වල දැන් මේ මිලියන 25 පරිත්‍යාගයක් හැටියට සඳහන් කරලා ගිනුම් ගත කරලා තියෙනවා. අන්න එහෙම පිළිගන්න හරි. අන්න එහෙම සිංහලෙන් පිළිගන්න. That is what I'm saying. You know, don't beat around the bush. සේම් සාවද්දෙන් සාවද්ද කියලා තියෙන මේ මම කිය හදපු වචනයක් නෙමෙයි සාවද්ද කියලා තියෙන නිසායි සාවද්ද කියලා කියන්නේ so I mean he is as a former chairman of the ICA accepts it council විදිහට නේද මේක සාවද්ද කියලා විගණන තුමා කරලා තියෙනවා කියන්නේ accounting තමයි මේ තුමා කියන්නේ අපි සාවද්ද කියලා අපි නිකන් අරගෙන වගේ සභාපති තුමා සාවද්ද කියලා ලියලා තියෙනවා නේද ඒක ඕකේ කිව්වට සභාපති තුමා එහෙම කියන්න බෑනේ අපි විගණාධිපති තුමා අපිට ඔප්පු කරලා පෙන්වන්න එපා සභාපති තුමා අපේ කාගේ හරි account එකකට හරි ගිහින් මේක යන්නේ කියලා ගිනුම් ගිනුම් අර අහන්නේ මන්ත්‍රීතුමා මේක නිකන් නෑ අපි කියන්නේ එතුමාට මොකද අපි කියන්නේ ඇත්තටම සභාපති සාවද්දක වැරදි කියලානේ නේ නෑ සභාපතිතුමා සාවද්දක වැරදි කියලා එහෙනම් පිළිගන්න එච්චරයි මං බේරලා දෙන්නකෝ සභාපතිතුමාගේ හිතේ තියෙන දේක් කියන්න එපා දැන් මෙතන කියන්නේත් අපි කවුවත් කිව්වේ නෑ මෙතුමා කිව්වෙත් නෑ ඔබතුමාලා මේක 25 සාක්විදාන් ගියයි කියලා හරිද මෙතන මේ අපි කිව්වේ මල්වතු පාර්ශවයේ වෙත ලබා දුන් ඉහත මුදල ආයෙත් වෙනමෙන් ගිනුම් වල කිරීගෙන යන වැඩ ලෙස සාවද්ද ලෙස ගිනුම් ගත කර ඇත ගිනුම් ගත කර ඇත හරි ඒකත් සර් පැහැදිලිද හරි පැහැදිලි එතකොට දැන් ඔබතුමා එකපාරට හිතනෝ මේ සාවද්ද කිව්වේ ගත්තද කියලා නෑ ඒක නෑ එහෙම හිතන්න එපා එමය හිතාගෙන ඉන්න ඇති නමුත් එහෙම හිතන්න එපා එහෙම හිතන්න සමහර පුද්ගලයෝ එහෙම හිතන්න එපා එක මේ තියන්නේ ඒක දැන් අපිට ප්‍රශ්නේ මේකයි මේ ඔබතුමින් අපිට ප්‍රශ්නේ මේ 25 නෙමෙයි මේ 25 සාවද්ද විදියට හරි ගිනුම් ගත කරලා තියෙනවා හරිද ඒ කියන්නේ ගිනුම් ගත කරලා තියෙන කිරීගෙන යන වැඩ කියලා පරිත්‍යාගයක්. දැන් ඝනකාධිකාරීතුමා හරි පැහැදිලි කිව්වා අපි ඒක නිවැරදි කරා කිරීගෙන යන වැඩ නෙමෙයි පරිත්‍යාගයක් කියලා. ඒක සාවද්ද්‍ය ලෙස හරි ගිනුම් ගත කරලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ අනිත් 25. ඒක දැන් සාවද්ද්‍ය ලෙසවත් කොහෙවත් නැහැ. ඒක දීලා නැහැ සභාපතිතුමා. ඒක තමයි නැති එක. දැන් මං කියන්නේ දීලා නැති කියලා දැන් කියන්නේ මේ විගණනේ සිද්ධ වෙච්ච නිසානේ. දැන් මෙන්න මෙහෙම පටන් ගන්න තැන ඉඳලා හිතන්නකෝ. හරියට මුණා නම් ඔබතුමාලගේ එක්සිකියුටිව් කමිටියකේදී තීරණය කරනවා මිලියන 50ක් දෙන්න. හරි. මිලියන 50 දෙන්නේ එකක් මල්වතු පාර්ශවයේ සංවර්ධන කටයුතු වලට. අනිත් එක මේ ඉඩම අයිති ගංගාරාම විහාරස්ථානෙට. ඔව්. එතකොට ඔබතුමාල ඒක තීරණය කරාට පස්සේ ඒක අව්‍යාජ, નિරවුල්, පැහැදිලි ගනුදෙනුවක් නම් ඔබතුමාල කල යුතු පළවෙනි දේ මොකද්ද? විධායක සභාවේ හරි ලේකම්තුමා හරි කවුරු හරි කෙනෙක් ඔබතුමාගෙන් හරි කවුරු හරි කෙනෙක් ලියුමක් යවන්න ඕන මේ විහාරස්ථාන දෙකටම මෙන්න මේ මිලියන 25 බැගින් අපි පරිත්‍යාග කරන්න අපේ විධායක සභාව තීරණ කළා තියෙනවා අය ඒ පරිත්‍යාගයේ එවන්න ඕන ගිණුමක් අංකයක් අපට එවන්න නැත්නම් පරිත්‍යාගය කරන්න ලබා තීරණය කළ ඇත එතකොට හාමුදුරුවොත් උත්තරයක් කියනවා පින් සිද්ධ වෙච්චාවි කියලා හරි ඇයි මේ වගේ පරිත්‍යාගයක් ලැබෙනකොට පන්සලකට මිලියන 25 කියන්නේ ලක්ෂ 250ක් නේ දැන් ඒක එහෙම ලියුමක් ගිහිලා නැති වුණාම මිලියන 25ට අදාළව ගිනුමකින් මාරු වෙලක් නැති වුණාම ඔබතුමාලා විතරක් මේක වෙන් කළ තියෙනකොට විගණනේට සැකයක් ඇති වෙන එක වැළැක්විය නොහැක විගණනේ නෙමෙයි මට උනත් සැකයක් ඇති වෙනවා දැන් ඔබතුමා කියනවා තාම අපි ඒක ගැන තීරණයක් කරන්නේ නැහැ කියලා නෑ අපි දැන් ඒකම තමයි ප්‍රශ්නේ දැන් වෙන් කරලා 2017 අයවැයෙන් වෙන් කරලා පරිත්‍යාග කරන්න හරි අද වෙනකන් තීරණයක් අරගෙන නැති එක තමයි ප්‍රශ්නේ. ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද දන්නවද සභාපතිතුමා? ඉඩමේ බදු කුලිය මිලියන 26යි. හැබැයි මේ වෙන් කිරීම මිලියන 50යි. එතකොට ඒකෙන් 25ක් විතරක් ගෙවලා තියෙනකොට ඕනම කෙනෙකුට
සිහිබුද්ධිය තියෙන කෙනෙකුට සාධාරණ සැකයක් ඇති වෙනවා. මේක ගැන කවුරු හරි ප්‍රශ්න කරේ නැත්තම් දැන් මේ විගණනෙන් ප්‍රශ්න වෙච්ච නිසා මේ නතර වෙලා තියෙන්නේ. මේක ප්‍රශ්න වුණේ නැත්තම් ඉලියන අර මිලියන 25 අර මං කියන වචනේම තමයි ගල් වෙන්න පුළුවන්. සභාපතිතුමා මේ මිලියන 25 අපිට කාටවත් දෙන්න නැහැ නේ. දැන් දෙක දුන්න නැත්තේ ඇයි? සබක්. ඔබතුමා හිතනවා නම් මේක ඇත්තටම කවුරු හරි ගල් කරලා තියෙන්නේ පහකට යන්නේ කියලා මේක ඇත්තටම සභාපතිතුමා අපිටගේ ආයුධයෙන්ගේ නම් දෙක මල්වතු පාර්ශවයේ අනිත් පාර්ශවය ගංගාරාම් විහාරය. ගංගාරාම් පාර්ශවයටයි දෙකට තියෙනවා නම් සභාපතිතුමා අපේ කාට ඒ දෙන්න ඇයි දැන් මං අහන්නේ මෙහෙම මං අහන්නේ ඇයි දැන් ගංගාරාම් විහාරයෙන් නම් මේ ඉඩම ගන්නෙ? මම මේ විදිහට යන්නම්කෝ මේකට. හරි. ඇයි ඔබතුමාලා ඒක තාම ලබා නොදුන්නේ? ගරු සභාපතිතුමනි මේ මේ පිළිබඳව ගරු මහානායක ස්වාමීන් වහන්සේත් අපේ හිටපු සභාපතිතුමත් අතර සාකච්ඡාවක් විශාල ප්‍රමාණයක් පැවතුණා. මේ මෙතුමත් අතරද? මෙතුමා නෙවෙයි හිටපු සභාපතිතුමා ඇතිලංග සුබතුපාල මහත්මයා. හා ඇතිලංග සුබතුපාල මහත්මයාත් එක්ක සාකච්ඡාවක් සිදු වුණා. සාකච්ඡා රාශියක් පැවතුණා. ඒ මිනිත් තියනවද? නායක හමුදුවත් එක්ක තිබ්බ රැස්වීම වල මිනිස් ගත්තේ නැහැ ගරු සභාපතිතුමනි. මේ රැසීම් ගරු සභාපතිතුමත් ගරු මහානායක ස්වාමීන් වහන්සේ පමණක් සහභාගී වෙනවා. මොකද අපි මේ වෙලාවට සහභාගී වෙන්නේ අනිත් කවුරුත්. එම අවස්ථාවේදී අපේ ගරු සභාපතිතුමා අපිට ඇවිල්ලා කිව්වා මෙතන මිලියන 50ක් අපි බලාපොරොත්තු වුණා. අපි ඒක නායක හමුදුවත් එක්ක කතා කරලා මිලියන 25ක් විතර දෙන්න මම කැමති කරගත්තා කියලා. හා අපි ඒක ඉතම සත්භාවයෙන් යුතුව පිළිගත්ත කරු සභාපතිතුමනි. ඉතින් එතකොට ඒක දැන් හරි දැන් මේක මේ gedara malle salli නෙමෙයිනේ. ඊට පස්සේ ඒක මහානායක හාමුදුරුවන්ට ගෞරවයේ ඇතුව පෞද්ගලිකව සාකච්ඡා කරලා එක ගුණා වෙන්න පුළුවන්. ඒක ඔබතුමාලා ඊට පස්සේ ලිඛිතව වාර්තා කරන්න එපයි බෝඩ් එකට. ගරු සභාපතිතුමනි වාර්තා කරලා බෝඩ් එකට මහානායක හාමුදුරුවන්ට ස්තුති කිරීමේ ලිපියක් යවන්නත් ඕන. ගරු සභාපතිතුමනි ඇයි මේ 50න් 25 අඩු කරායේද? ගරු සභාපතිතුමනි ඒක මට පෙන්වන්නකෝ. ගරු සභාපතිතුමනි මේ දියුසුම අසං කරලා ඉන්න අනතුරුව ගරු සභාපතිතුමා ඒක විධායක කමිටුවට දැනුම් දුන්නා. මම මේකට මිලියන අන්න ඒක මිනිත් කියලා දෙන්න එහෙනම් මිලියන 50ක් මෙයා කරාට මේක 25කින් මෙයා එතුමා ඒක ප්‍රකාශ කරා. ඒක විගණනට ඉදිරිපත් කළා නෑ නේද? මේක මේ ගහන්නේ. ඒක එතුමා ප්‍රකාශ කරා විධායක කමිටුවට. බෝඩ් එකට දැනුම් දුන්නා ගරු සභාපතිතුමනි. මිලියන 25ක් වගේ ගානකට කට වචනින් ප්‍රකාශ කරන්න බෑනේ. ගරු සභාපතිතුමනි ඉන්න අනතුරුව ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි ඉන්න අනතුරුව සභාපතිතුමා මේකේ ඇත්තටම දැන් මේක සභාපතිතුමා කිව්වා වගේ මිලියන 50ක් 25 වද දෙකක් මේවා තියෙන්නේ නම් දෙකකට සභාපතිතුමා. අපේ ඉන්න මේ කමලිකා මිස් අපේ ඉන්න අකවුන්ටන්ට් කෙනෙක් කිසිම එකකටවත් ඒගොල්ලන් දෙන්නේ නැ වෙන කිසිම නමකටවත් ඒ දෙක ඇරෙන්න සභාපතිතුමා. මේකේ කිව්වා වගේ ඒ 25 මම ගියේ නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ වල්වත් හමුදුරුවන් හම්බ වෙන්න ගියේ නැහැ. මම දන්නේ නැහැ. හැබැයි 25ක් තමයි අපි ගෙවලා තියෙන්නේ. ඊටු 25 අපි කාටවත් ගෙව අර හමුදුරුවන්ලට අපි ගෙවලා නැහැ. ඒක ඒ හමුදුරුවට නෑ නෑ මෙතන දෙන්නත් බෑ. සජීවත්වය කියනෝනේ මෙහෙම දැන් අපි එක තැනකට ආවා දැන්. වැදගත් ඒක. එතුමා කියනවා තිරද්ද සුභතිපාල සභාපතිතුමයි හාමුදුරුවෝයි සාකච්ඡා කරලා මිලියන 50ම ඕනේ නෑ මිලියන 25කට මේක ඇති කියලා පරිත්‍යාගයේ හාමුදුරු අඩුකොල්ල තියනවා කියන. එතකොට ඒක දැන් බෝඩ් එකට දැනුවම් දීලා දැන් මේක ඔබතුමා කියන විදියට accountant මහත්තයා හරි strict තද කෙනෙක් එයා අනිවාර්යෙන් ලියපු කෙනාගේ නම තමයි දෙන්නේ. එයා වෙන කෙනෙකුට මාරු ගන්න කැමති නෑ. එහෙම කෙනෙක් නෑ. එතකොට හරි දැන් ගිනුම් වල මේකේ මුදල් වෙන් කරලා තියනවා. එතකොට බෝඩ් එකට කට වචනෙන් සභාපතිතුමා ඇවිල්ලා පාර යන ගමන් වගේ කියලා හරියන්නේ නැහැ නේ මිලියන 25 ගැන. ඔව්. ඒක බෝඩ් පේපරයක් ආයි දාලා මේක සංශෝධනයක් වුණා. දැන් පරිත්‍යාගය 50 25ට අඩු වෙලා තියෙනවා. ඒක ආයතනෙට තව වාසියක්. එතකොට ඒකට මොකද ගන්න කියලා තීරණයක් ගන්න ඕන. ඒක අර විශ්වවිද්‍යාලයේ ඉදිරි වැඩ කටයුතු වලට යොදවනවාද? ඒ වගේම ඔබතුමාලා ස්තුති ලිපියක් යවන්න ඕන අනිවාර්යයෙන්ම මහානායක හාමුදුරන්ට. අරේ 25 ගැන මොකද්ද තියෙන බෝඩ් එකේ තීරණේ? සභාපතිතුමා ඔය තීරණ අරන් තියන්නේ 2017. 2017 ගත්ත පාලක මණ්ඩලයෙන් ගත්ත තීරණයක්. 2017 ඉවරුණා පස්සේ අපි මොනවත්ම අපේ ක්‍රියාමාර්ගයක් තියෙනවා සමාගමේ එක 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 ඒවා කැරි ෆෝවර්ඩ් කරන්නේ නැහැ. accounts කැරි ෆෝවර්ඩ් කරන්නේ නැහැ. දැන් 17 accounts auditor general department එකෙන් 18 accounts auditor general department එකෙන් දැන් 19 එක විතරයි pending තියෙන්නේ. නමුත් ඔය shortage එක ගැන අපිට දන්නලා නැහැ මේ වෙනතුරු. හරි දැන් මේ තීරණ යහුවලා තියෙනනේ මේක. සභාපතිතුමා අපි ගන්න තීරණ අපි වෙන් කරලා නැහැ. ඒක අපි carry forward කරලා නැහැ. ඒ 25
ගෙව්වට අනිත් 25 අපි ඉදිරියට ගෙනියලා නැහැ. 2018 2017 18 ගෙනියලා නැහැ ඉදිරියට. මම දන්නේ නැහැ නේ. මම දන්නේ කවුන්ටරේ ඉන්න අහුවෙන්නේ නැහැ මේ. අන ඉගෙන ගන්න ගත්තු මම හරි කියන්නක. මම හිතන්නේ අපේ ඔබතුමා පරීක්ෂා කරලා බලන්න අපේ වார்த்தාවල ඇතිවුවා. දැන් ඒ නැත්නම් මේ වார்த்தාවේ තියෙනවනේ. සභාපතිතුමා දැන් මේ විශේෂ වார்த்தාවේ 2018 කියලා සභාපතිතුමායි 2018 කරනකොට මේ account ඔක්කොම බහලා තිබුණේ. එතකොට මේ එතනින් ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් ඔඩිට් එක කරපු report එකත් අපිට ඇවිල්ලා තියෙනවා. ඔව් ඒක හරියි. ඒක කවදාවත් highlight වෙලා නැහැ 2018. හරි. සමහර මරණ පරීක්ෂණ වෙන සාක්ෂි වලින් අවුරුදු 20ක් විතර ගිහිලා අහුවෙන්නේ. සමහර මරණ පරීක්ෂණ ඉවිලි මරණ පරීක්ෂණකට අහුවෙන්නේ නැහැ. ඒව අහුවෙනකොට අහුවෙන්නේ තව අවුරුදු 20ක් විතර ගිහිලා වෙන සාක්ෂියකින්. ඇත්ත කාරණේ ඒකයි. එහෙම නේද නීතිච්චතුමිය? නේද? සමහර මරණ පරීක්ෂණ වල බර්ණේ තොරතුරු හෙල්දරව් වෙන්නේ වෙන පරීක්ෂණ වල. ඔබතුමා ඇත්තටම මම ආරගන්න කැමති එක අපි කැරි ෆෝවර්ඩ් කරලා තියෙනවා නේද 25 මිලියන්. නෑ ඔබතුමාලා මේ කැරි ෆෝවර්ඩ් කරන්න බෑනේ. එහෙමනම් ලයබිලිටි එකක් ඉදිරියට පෙන්වන්න ඕනේ. ඒක තමයි. ඒක තමයි. ප්‍රොෆෙෂනල් සම්පත් වෙලා නෑ. account මහත්තයා. තුරගින්. ඒක එතනින් නැවතුනා. ආ ආ අපේ මේ ඔබතුමා කියන්නකෝ. ඔබතුමාගේ විශේෂ දන්නේ මේ. භාණ්ඩාගාරිකතුමාට කියමු. භාණ්ඩාගාරිකතුමා කියන්නකෝ. මොකද වෙන්නේ? මිලියන 50ක් දෙන්න පොරොන්දු වෙලා තිබුණාට 25ක් දීලා තියෙනවා. ඉතුරු 25 ගිනුම් ගත කරලා ප්‍රොවිෂන් එකක් කරලා නැහැ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ සාකච්ඡා කරගෙන ගිහිල්ලා තිබුණා මේක අවශ්‍ය නැහැ කියන තත්ත්වයට එන්න. ඒකින්ද තමයි මූල්‍ය වාර්තාවල ප්‍රොවිෂන් එක හැටියට සඳහන් කරලා නොතිබුණා. ඔව්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ සටහන් කිසි දෙයක් නැහැ. දැන් ඔය සාකච්ඡා වුණා මේක එපා කියලා කිව්වා. ඒ කිසි දෙයක් සටහන් නැහැ. හරි. ඒ නිසා මේක ට්‍රේස් වෙන්නේ නැහැ කොහෙන්වත්. ඒ නිසා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. හරි දැන් මෙහෙම කියමුකෝ. එහෙම තමයි මම අපි අපි එතනින් එහාට යමු තව පොඩ්ඩක් මෙන්න මේ දේ තව පැහැදිලි කරගන්න මේකේ. ඊට පස්සේ දැන් මේ ඉඩම ඔබතුමාලා භුක්තිය නිරවුල් කරගන්න ඕනනේ. භුක්තිය නිරවුල් කර ගැනීම වෙනුවෙන් බදු ගන්න අවස්ථාවේ ඉඩමේ පදිංචිව සිටි අයෙක් වෙත ගෙවීමට තව ලක්ෂ 5ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඉඩමේ කවුරු ඉඳපු කෙනෙක් අයින් කරන්න. ඒ ඊට පස්සේ තව විසින් තවත් අයෙක් විසින් ව්‍යාපාර ආයතන අපවත්කගෙන යන බැවින් තාමත් මේක නිරවුල් කරගනත් නැහැ. හරිද? අපි නිරවුල් කරගෙන තියෙන සභාපතිතුමායි එතන. අපි දැන් මේ පටන් ගම ඔක්කොම පටන් ගන්න යන්නේ එතන නිරවුල් කරලා තියෙනවා. එතන තව හාමුදුරුවෝ අපිට කියලා තියෙනවා ඒ අනේ ඒක ඇතුල් වෙනකොටම තියෙනවා දකුණු අත පැත්තේ ව්‍යාපාරක ස්ථානයක්. ඒක හාමුදුරුවොත් එක ඒගොල්ලන් හාමුදුරුවොත් එක විසඳ ගන්නවා. අපි ඊට මෙහා පැත්තේ තමයි අපේක තියෙන ඇත්තටම ගිහිල්ලා බැලුවා නම් සභාපතිතුමා ඔබ තේරෙයි කොහෙද තියෙන්නේ මේක සෙන් ඇන්තනිස් කටුගස්තොටගේ ඉස්සරහාම තියෙන මේ ඉඩම. රයිට්. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ 2020 ජනවාරි 8 වෙනිදා විගණක නිලධාරීන් විසින් භෞතික පරීක්ෂාවක් කරලා තියෙනවා මේක දැන්. හරි සභාපතිතුමා ඒක තාම එකක් තියෙනවා. තාම අඩුතරමේ වැටවත් ගහලා නැහැ මේකේ. කැලේ වෙයිලා තියෙනවා. ඔව් දැන් තාම කැලේ වෙයිලා තමයි. දැන් අපි පටන් ගන්නවා සභාපතිතුමා මේ දැන් අපි මේක මම ඔබතුමාට ගෙනාවා. ගෙනල්ලා තිනවා මේක අපි පටන් ගන්න මම මේක තමයි කිය කන්සෙප්ට් පේපර්ස් ඔක්කොම දාලා දැන් අපි පටන් ගන්නවා සභාපතිතුමා තව සුමාන දෙක තුනකින් පටන් ගන්නවා අපි ඔක්කොම පාස් කරලා තියෙන්නේ පෙන්වන්න ඔච්චර ඉක්මනට ගිය දාලා 25 තමයි ගිහලා නැත්තේ හරි නෑ ඉතින් ඇත්තටම සභාපතිතුමා 25 නිකන් තිබිලා ආමුදුර කෙනෙක්ගේ නමකට නෑ ඒක ඉතින් මට දැන් අපිට මෙතන දැන් මේක විභාග කරන්න බෑනේ මොකද මේ 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 පරීක්ෂණයේදී විභාග වෙන්නේ නෑනේ අදහස් සුමාරුවින් ඒකෙන් ප්‍රශ්නේ දැන් ඔබතුමාලා කියන දේ ඊට පස්සේ අපිට ආයේ වෙනම ඕනනම් තව දුරටත් පරීක්ෂණයක් කරනකොට තමයි හාම්දුරුන්ගේ පැහැදිලි කිරීම අරගෙන මේකෙන් මෙතනින් එහා කටයුත්තක්. ඔව්. හරිද? يعني ගංගාරාම විහාරේ හාම්දුරු කියපු දේ හරි මහානායක හාම්දුරු කියපු දේ හරි පැහැදිලි කරගෙන තමයි ඉතුරුට කියන්න ඕන. මේ දැන් ඔබතුමා කියන දේ තමයි දැනට පිළිගන්න වෙන්නේ අපිට. ඒකයි මේක තියෙන්නේ මේක සම්පූර්ණ දෙයක් කරන්න බෑනේ කරුම් අන්තුමල්ලා අපිට. දැන් මෙතන විගණක ආධිපතිතුමා කියන කාරණාව ඉතා පැහැදිලි. මේ දැනට තියෙන තත්ත්වය හැබැයි මේ අපේ නිලධාරීන් ගියා ඒ උන්නාන්සේට ගෞරවයතු කියන්නේ එතුමා ඒ උන්නාන්සේත් එක්ක ගනුදෙනු සම්බන්ධයෙන් මහානායක හාමුදුරුව. හැබැයි මහානායක හාමුදුරුව කියපු ආකාරයට උන්නාන්සේ කිසිම අවස්ථාවක දැනුවත් වෙලා තිබුණේ නැහැ මිලියන 50ක් ගැන. සභාපතිතුමා මේ විගණක ආධිපතිතුමා මේ ගරුතර මහානායක ස්වාමීන් වහන්සේ අතේ මුසාවක් කියනවා කියලා අපිට පිළිගන්න බෑනේ කවදාවත්. එහෙමනම් අනිත් පාර්ශවයේ සම්බන්ධයෙන් ගැටලුවක් එනවා.
නෑ මේක දිගින් දිගටම මේ සාකච්ඡාව සිද්ධ වෙද්දී ගරුමන්තුමා මහානායක හාමුදුරුවන්ගේ නම මේකට ඇඳෙද්දී මාධ්‍යවලත් පාර්ලිමේන්තුවෙත් මේක කතා කළා. ඊට පස්සේ තමයි මමත් විගණක අධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා මේ ගැන මහානායක හාමුදුරුවන්ගෙන් පැහැදිලි කිරීමක් කරගන්න කියලා. එතකොට තමයි මහානායක හාමුදුරුවෝ මේ මිලියන 50ක් ගැන මෙහෙම දෙන්න තීරණයක් තිබිලා තියෙනවයි කියන එකවත් දන්නේ විගණක අධිපතිතුමාගෙන් ඉල්ලාරින් ගිහිල්ලා කිව්වට පස්සේ. මේක තමයි ඇත්ත. මම මේක මේ විගණක අධිපතිතුමා දැන් කියපු නිසා තමයි මේක මම සඳහන් කරේ. හැබැයි ඒ ඇත්තයි මෙතන සඳහන් වෙච්ච කරුණු අතර ලොකු පරස්පරයක් තියෙනවා ඉතාමත්ම කණගාටුවේ. කරුතර මහානායක ස්වාමීන් වහන්සේගේ නම මේක සම්බන්ධයෙන් ඇඳ ගැනීම සම්බන්ධයෙන් ඉතාමත්ම කණගාටුවෙන් මේ කණගාටු වෙනවා. නොකොළ යුතු වැඩ. මේක සංවේදී ප්‍රශ්නයක්. මේ ඒක නිසා අපි මෙතන එහාට යමු. නමුත් මේකේ සියලු ලේඛන තියෙනවා. ඒ ලේඛන වලින් ඉදිරි ක්‍යාමාර ගන්න පුළුවන්කම තියෙනවා. උතුම් මතකයෙන්. හරි. ඒක ගරු මන්ත්‍රීතුමියලට දැන් අපි සාරාංශ ලේඛනේ බලන්නේ මේ විගණන වාර්තාව සම්පූර්ණ කියවන්න බුදුමල්ල මේ කොටස විතරක්. එතකොට මේක හොඳට පැහැදිලි වෙනවා. මේ 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 විගණන වාර්තාවේ මහානායක හාමුදුරුවන්ගේ දීපු පැහැදිලි කිරීම කොටසක් තියෙනවද? නෑ. ඒක ඉස්සෙල්ලා නේදනේ. ඒ මේක මේක ගන්නකොට පැහැදිලි වෙනවා. අපි ඊළඟ කාරණාවට යමු. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර උපවාහිනි විකාශනය, ගුවන්විදුලි ප්‍රචාරය, ජංගම විදුලි රැහැන් හා අන්තර්ජාල විකාශනයේ අනුග්‍රහත්වය ආදී අයිතීන්, ඒ කියන්නේ ස්පොන්සර් රයිට්ස්, අලෙවි කිරීමට හා ආදායම් එකතු කිරීමට හා ඊට අදාළ අනුශාංශික කරුණු පිළිබඳව තව කොටසක් සම්පූර්ණ මේක විගණනය කළා තියෙනවා. දැන් මේ විගණන විශේෂ විගණන වාර්තාවේ ගරු ලේකම්තුමා මම මේ ගන්න එකින්ක නෙමෙයි, ඒ මෙතුමාලා විගණනය කරපු ප්‍රධාන අංශ පහක් තියෙනවා. පහෙන් එකක් තමයි මේ විශ්වවිද්‍යාලයට ඉඩම ලබා ගැනීම සහ එකට දාල කටයුතු. දෙවැනි කොටස තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ ජාත්‍යන්තර විකාශන අයිතිය සම්බන්ධ දේ. මේකදී කාරණා කිහිපයක් තියෙන ඔබතුමාලට අවධාරණය කරන්න මේ පේනවා. 2013 2020 දක්වා කාලයට රූපවාහිනී විකාශන අයිතිය පැවරීමට අදාළ අවම ලංසුවක් ඉදිරිපත් කළ ටාජ් ටීවී වෙත රෙන්ඩරේ පිරිනැමීම හේතුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 18,242,411ක මූල්‍ය අවාංශයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිදු වී ඇති බව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද මේ පිළිගෙන තිබුණි කියලා. මේකට ඔබතුමාලගේ නිරීක්ෂණයේ පිළිතුර මොකද්ද? කෙටියෙන් දෙනවා නම් ලේසි. මේක ඔබතුමාලා මේක මේක පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. සභාවතුමනි, ඇත්තෙන්ම මේ මාස 8ක් කරපු මේ ඔඩිට් රිපෝට් එකට අපිට දවස් 10කින් අපිට කිව්වා මේකට මේක එක්ස්ප්ලেইন කරන්න කියලා. දැන් ඇත්තම කිව්වොත් 2013 ඉඳලා 2020 වෙනකන් තියෙන එක කෙරුවේ අපේ ළඟ ලොකු ෆයිල් එකක් ඔගේ තියෙනවා. අපි ප්‍රොඩක්ෂන් රයිට්ස් වෙනම කතා කරා. මම ඒ කාලේ ප්‍රධාන නිලධාරි නෙවෙයි, මම දන්නවා ඒකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් වෙනම කතා කරා. ඉතින් මෙතන හිටියා 3 දෙනෙක්. 3 දෙනාගෙන් දෙන්නෙක් දැම්මා වෙන වෙනම බ්‍රෝඩ්කාස්ටින් රයිට්ස් උයි මේ ප්‍රොඩක්ෂන් රයිට්ස් උයි වෙනම. ওই දෙකම එකතු කරුවා පස්සේ ඔය දෙන්නගෙම වෙනස තියෙන මිලියන් 2.2 තුනක වෙනසක් තියෙනවා. ඩොලර්. ඒ මිලියන් තුනේ වෙනස අපි ඕක ඇසස් කරනකොට අපි මේකලංගෙන් ඉල්ලුවා ඒකලං කම්ප්ලයි කරන්න ඕනේ අපේ ITT එකේ හැටියට. ඒකලංගේ ෆයිනෑන්ෂල් රිපෝට්ස් ඉල්ලුවා ඔක්කොම ඉල්ලලා තමයි ඕකේ හිටියා ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකේනුත් එක්කෙනෙක් හිටියා. අපේ ළඟ මේ මිනිස් ඔක්කොම තියෙනවා. මිනිස්ටි එකේනුත් එක්කෙනෙක් හිටියා. අන්තිමට අපි අවෝඩ් කරන්න ඉස්සෙල්ලා එතන කරලා පොඩ්ඩක් ඔඩි ඩිපාර්ට්මන්ට් එකේ නිලධාරීන් සම්බන්ධ වෙන්නේ නැහැ. හිටියා මම ඒ මිනිස්ටි එකත් එවන්නම් ඔබතුමාට. ඒ හිටපු ඒ කට්ටියගේ නමුත් එක්ක මිනිස්ටි එකත් එවන්නම්. එතකොට ඒ හිටපු එක්කෙනාගේ නමත් එක්ක අපි එවන්නම් ඔඩි ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙක් හිටියා, මිනිස්ටි එකේනුත් එක්කෙනෙක් හිටියා. ඒක අපි ඔඩිට් කරලා ඉවරන පස්සේ ඔක්කොම ක්ලියර් වුණා පස්සේ අපි මිනිස්ටර් එතන හිටපු මහින්දානන්ද අලුත්ගමගේ එතකොට හිටිය ස්පෝර්ට්ස් මිනිස්ටරත් ඒක ඇරලා එයාගේ අප්‍රූවල් එක අරන් තමයි මේක අපි අවෝඩ් කරේ. මේ සෝනියකට අපි අවෝඩ් කරේ ඒ ඔක්කොම අප්‍රූවල්ස් අරගෙන තමයි. මට ඒකට අවශ්‍ය නම් ඒ ෆයිල් එක මම හදලා ඉස්සරහට දෙන්නම් විගණාධිපතිටත් නැත්නම් කාට හරි ඔකලා කමිටියකක් අපොයින්ට් කරලා බලන්න මේම
වැරද්දක් වෙලා තියෙනවා. බිඩ් ඕපනින් එකේ ඇමතිතුමත් ඉන්නවද? ඇමතිතුමා හිටියේ නැහැ. ඇමතිතුමාට අපි ඔක්කොම ඇරලා අප්‍රූවල් එක ගත්තා ඇමතිතුමාගෙන්. ඇමතිතුමා ලිඛිතව අපිට ලියුමක් එවලා තියෙනවා. ඊට ඔද්දලට. දැන් ඔබතුමාලා මේ දැන් මේ ඒ කියන්නේ මෙතන මේ විගණනයේ දීපු නිරීක්ෂණවල අමාත්‍යංශයෙන් එවලා තියෙන උත්තරේ තියෙනවා කියලා විගණන කාර්යබත්තුමා කියනවා මේ මේ පාඩුව ගැන මේ අවාසිය සිද්ධ වුණා කියලා එකඟ වෙයි කියලා. දැන් එකම වෙන්නේ නැද්ද කියලා දැනගන්න ඕනේ. ලිඛිතව දීලා තියෙන එකම වෙයි කියලා. දෙකම් හරහායි. මේක ඔබතුමාට අපි කිව්වා වගේ දවස් 10කින් ඔකට අපිට මේ පිළිතුර දෙන්න වුණා. නමුත් ඊට පස්සේ අපි කෝප් මීටින් එකට ගියාම අපි අයිස්සරය ෆයිල්ස් ටික ඇදලා බලනකොට ඔය ඔක්කොම මේවට පිළිතුර තිබුණා අපිට. දැන් ඔබතුමාගේ පැහැදිලි කිරීම අනුව මේ ඔබතුමා පිළිගන්නවද මිලියන 10ට නෙවෙයි කීය හරි ලොස් එකක් තියෙන බව? ලොස්ට් එකක් කියන්නේ අපි හරි එක්කෙනාට එවෝඩ් කරේ මොකද එතන හිටපු ඒ නිම්බස් කියන ආයතනය අද මේකේ නැහැ. ඒකලම වහලා බංකොලොත් ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් රිපෝර්ට්ස් බලලා තමයි මේකලන්ට එවෝඩ් කරේ. ඉතින් අපිට පාඩුවක් කියලා පිළිගන්න බෑ ඒක. හැබැයි ඔබතුමාලම පිළි අරන් තියෙනවා ලිගිත. ඔබතුමාලා අපිට දවස් 10 දුන්නා ඒ කිව්වා වගේ මාස 8ක් කරපු ඔඩිට් එකට ඒ දවස් 10ක් අතට විදායක මේ අපිට ඉක්මනට ඒකට ආන්සර් කරන්න වුණා. නමුත් අපි කෝප් එකෙන් පස්සේ අපි අයිස් එකක් ගිහලා ෆයිල්ස් අතර බලනකොට ප්‍රමාණවත් නැහැ මේක දෙන්න බෑ කියලා. දැන් එහෙනම් පිළිගත්තියයි අපි ඒක දැන්නුව ප්‍රමාණවත් නැහැ. අපිට කාලේ ඉල්ලලා ඔකට උත්තර දෙන්න. නමුත් අපිට ඒ වෙලාවේ මිනිස්ට්‍රි එකෙන් අප්‍රූවල් එක ආවේ නැහැ. මේක වල හම්බ යන්නේ කොහොමද? නෑ නෑ මේක ළඟදී මෙහෙම දැන් මේ දැන් මේවා දැන් මේ බිඩ් එකක් ඕපන් කරාට පස්සේ අපි දැන් මේ මේ ස්පොන්සර් කරන එකට බිඩ් එකක් ඕපන් කරාම ඔබතුමාලා මේ ඒක ඇමතුමාගේ අනුමැතියක් ගන්න ඕනද? ඔව් ඉතින් අපි එන්නේ කොහොමදත් සාමාන්‍ය අපි ඇමතුමාගේ අනුමැතිය ගන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ස්පෝර්ට්ස් ලෝ එකත් එක්ක ඇමතුමාගේ අනුමැතිය ගන්නේ ඔබතුමාලා තීරණය කරාට පස්සේනේ. ඔබතුමාට යවන්නේ නැහැනේ ඔප්ෂන් දෙක තුන. නැ අපි අපි මේවා කරලා එකක් තුන නම් කරලා තෝරගෙන ඔක්කොම අපි ලිඛිතව රිපෝට් එකක් ඒකලන්ට හරිනවා. ඒ ලිඛිතව දැන් මේකේ තියෙන්නේ tender for sale of the TV broadcast radio mobile internet and sponsorship right and TV board. This ministry has no objection for the award of the above tender to Taj TV for the total value of $34 million for the period of 7 years. Yeah. කියලා ඒක ඇවිල්ලා ඇමතුමාට ඔබතුමාලා මට මේ බැලුවට පේන්නේ ඔබතුමාලා මේ තෝරගත්තට පස්සේ අවාසියක හරි තෝරගත්තට පස්සේ ඒක ඇමතුමාට ඇවිල්ලා පස්සේ ඇමතුමා විශේෂ බාර ඇමතුමා හැටියට අනුමැතියක් දෙනවා මේකට. ඒකේ ඒකේ තියෙනවා يعني විරෝධතාවයක් නැහැ කියලා. no objection කියලා. අපි process එකේ අපි process එකක් තියෙනවා. ඒ process එක තමයි අපි follow කරන්නේ. නෑ සභාපතිතුමා සාමාන්‍යයෙන් මම දන්නේ ඒ කාලේ හිටියද කියලා දිගටම මිනිස්ට්‍රි එකේ රෙප්‍රසන්ටේටිව් ඉන්නවා. ඇමතිතුමා මිනිස්ට්‍රින් රෙප්‍රසන්ටේටිව් ගෙන් අහලා තමයි ඒ ඔක්කොම මේව කළා තමයි දැන් නම් මේ මේව කන්නේ. ඒ කාලේ මහින්දානන්ද ඇමතිතුමා හිටියා නම් අපිට ඒක අහගන්න තිබ්බා මොකද්ද උනේ කියලා. සභාපතිතුමා මහින්දානන්ද ඇමතිතුමා අත්සන් කරලා තියෙන එක මට බැලු බැලමට පේන්නේ ඔබතුමාලා තෝරගත් එකට එතුමා එකකට සභාපතිතුමනි ඉඳලා තියෙන්නේ මිස්ටර් ආනන්ද කියලා ද ඩෙපියුටි ඔඩිටර් ජෙනරල් ඒ කමිටිය එකේ ඉඳලා තියෙන්නේ. ඒ මොකද්ද බිඩ් ඉවැලුවේෂන් කමිටිය ගන්නද? බිඩ් ඕපනින් කමිටිය එක. බිඩ් ඕපනින් කමිටිය. Yes. බිඩ් ඉවැලුවේෂන් ඕපනින් කමිටිය එක කියලා දැන් අර ඉස්ලාම් මහත්තයා කිව්වා වගේ දැන් ඔබතුමාලගේ තියෙනවා බිඩ් ඕපනින් කමිටිය එක කියලා කියන්නේ ඉතින් බිඩ් එක ඕපනින් කරනවා නිරීක්ෂණයක් බලාගෙන ඉන්න එච්චරයි. ඉතින් එහාට ඉවැලුවේෂන් එකට එතුමාලා සහභාගි වෙන්නේ නැහැ. සභාපතිතුමා අපි මෙන්නම් මේ ડોකියුමන්ට්ස් ටික දෙන්නම් ඔබතුමාට වුණත් පෙනේ මේක කෙරුවා පස්සේ කොහොමද ගෙනියලා තියෙන්නේ කියලා. මේකලගේ ඉකොනොමික් ස්ටේටස් එකත් අපි දීලා තියෙනවා හැම එකේම. රිපෝට්ස් වල ට්‍රාන්ස්පරන්සි ප්‍රොසෙස් එක තියෙනවා. කමිටිස් අපොයින්ට් කරලා හැම එකෙම අප්‍රූවල්ස් තරම් තියෙනවා ඔක අන්තිමට අවෝඩ් කරන්න. ඒක ඉතින් මේක මේ ડોකියුමන්ට්ස් ටික අපි දුන්නා නම් මං හිතන්නේ හොඟක් දුරට මේක තේරුම් වෙයි. මොකද්ද වෙලා ගණනේ සිද්ධ වෙද්දී මේ විශේෂ විගණනයට ඉදිරිපත් නොවෙච්ච ලේකම්ද ඔබතුමා ඉදිරිපත් කරන්නේ? දැන් විගණනයට සමහරවිට අපි ડોකියුමන්ට්ස් දෙන්න ඇති. නමුත් විගණනයට ડોකියුමන්ට්ස් දුන්නම අයිසරයක් ඇවිල්ලා ඒ ડોකියුමන්ට්ස්ම සමහරවිට අපෙන් ඉල්ලනවා. මොකද මම හිතන්නේ මම
ඔබතුමාලා සර්ටිෆයි කරගන්න දෙන්නේ මේ ඩොකියුමන්ට් එක බාර දුන්නා. මේක ලබා දුන්නා. මේක දුන්නා කියලා අස්සම් කළා නේද? සභාපතිතුමා මේ ඩොකියුමන්ට් සොකක් වෙලාවට තියෙන්නේ අපේ තැන් දෙකක විතරයි. මගේ ඔෆිස් එකේ තියෙනවා. නමුත් මම මේතුමාටත් එදා මම ලිඛිතව දන්නවා සමහර ඔඩිට් කරනකොට එක එක්කෙනත් එක්ක කතා කරලා එක එක ඉන්ෆර්මේෂන් ඉල්ලනවා කියලා මොනාරි ඉන්ෆර්මේෂන් ඕන නම් මගෙන් ඇවිල්ලා ඉල්ලන මම ඒක දෙන්නම් කියලා මම ලිඛිතව දැන්නා යුවා. නෑ ඒක සාපතුනේ වැරදි ඒක ඕන කෙනකින් ගන්න පුළුවන්. කිරීමක් කරන්න ඕනේ. ඕන කෙනකින් ගන්න පළතේවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේවත් විගණක අධිපතිට කිසිම අවස්ථාවක සීමාවක් පනවන්න බෑ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන්. ඒ නිසා ඔබතුමා ඒ ඒ ඒක ඒ දීලා තියෙන ඩිරෙක්ෂන් එකම වැරදි ඒක කරුණාකරලා විඩ්‍රෝ කරගන්න. මේ එහෙම එහෙම ඩිරෙක්ටිව්ස් දෙන්න බෑ. මොකද අපි තොරතුරු ගන්න ඕනේ අපි මේ අදාළ නිලධාරීන්ගේ. මේ පැහැදිලි කිරීම කර ගන්න ඕනේ. ස්ටේට්මන්ට්ස් ගන්න ඕනේ. හැබැයි මේ ડોකියුමන්ට්ස් තියෙන්නේ මගේ ඔෆිස් එකේ පමණයි. දැනට ප්‍රධාන විධායක හැටියට මම එතන ප්‍රධාන විධායක නෙවෙයි. නමුත් ඒක CEO ගේ ඔෆිස් එකේ. ඉතින් මේ CEO විදියට හිටියට හරි. හැබැයි ඔබතුමාලගේ තියෙන ડોකියුමන්ට්ස් ටිකකුත් ඇති. හැබැයි ඊට එහාට ගිහිල්ලා සියලුම ආයතනයේ තියෙන ડોකියුමන්ට්ස් ටික ඔබතුමා ළඟ නැහැ නේ. මොකක් දුරට අපිට යම් තොරතුරක් ඕනියන් අදාළ නිලධාරීන්ගේ. ඒකයි පිළි. අපි මේ වගේ ලොකු ප්‍රශ්නයක් නේ මතුවලා තියෙනවා. දැන් අර තව කාරණා කීපයක් සම්බන්ධයෙන් දැන්ටමත් අපි විගණන විසුන් නිකුත් කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නැවත ෆොරෙන්සික් ඔඩිට් එකක් තවම වෙනවා. ඒතකොට මේ මේ කාරණා ටිකටත් අපිට වර්තාවක් මේ වගේම නිකුත් කරන්න පුළුවන්. තවටි බොහොම කෙටි කාලයකින්. එතකොට මේ ඒ වගේ තියෙන කාරණා පරීක්ෂා කරගෙන යනකොට විශේෂයෙන්ම අර නිදහස් ටෝපික වගේ ගණිතනුව සම්බන්ධයෙන් අපිට තොරතුරු ලබා ගැනීම ඉතාමත්ම දුෂ්කරතාවයක් අපි අපේ නිලධාරීන් මුහුණ දෙනවා. ඉතින් ඒක ඒ ඔබතුමා අර දීලා තියෙන නියෝගය මත ඒ නිලධාරි පැකියනවා මේ තොරතුරු විගණනයට දීක් ලබා දෙන්න. දැන් අනිත් මෙහෙමයි ගරු සභාපතිතුමා දැන් අපිට මේක දැන් මේ මේ විශේෂ විගණනයක් කළා ලිඛිත ලේඛන ගොඩාක් එක්කනේ මේ තියෙන්නේ සාක්ෂි සටහන් ඔක්කොම එක තියෙන්නේ. මේවා එකින් එක දැන් අපිට ආයි ජස්ටිෆයි කර කර යන්න වෙලාවක් නැහැ. හැබැයි අපිට ඔබතුමාලා කියනෝ නම් දැන් මේ කියන ඉලක්කමත් එක්ක මේක එකඟ නොවේ කියලා අපි ඒක සටහන් කරන්නම් දැන් ඔබතුමාලා එකඟ වෙන්නේ නැහැ. නැහැ. එතනින් එහාට එතකොට යන්න පුළුවන්. නැහැ. පිළි අරගෙනක් තියනවා කියලා කියනවා. දැන් මෙතන දැන් කියනෝ නැහැ කියලා. හරි. එතකොට අපි ඒක සටහන් කරනෝ නැහැ කියලා. ඊට පස්සේ අධිකරණ ක්‍රියාවලියකදී හරි වෙනත් තැනකදී ඒක ඔප්පු වෙනවා. සභාපතිතුමා. ඒකයි. ඒතකොට ඔබතුමාලා කියන දේ එක ඔප්පු වෙයි. මේ පැත්ත කියන දේ එක ඔප්පු වෙයි. සභාපතිතුමා මම බාණ්ඩාගාරික ඉන්නකොටත් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා එක සැරයක් මේ 2013 2020 වෙනකොට 2013 මේක අස්සම් කරනකොට අපි ක්‍රිකට් බෝඩ් එකේ අපි හිටියේ නෑ සභාපතිතුමා. මේකේ ඇත්තටම ඔබතුමා පුළුවන් නම් මේකේ හිටපු කට්ටියව ගෙනල්ලා ඇත්තටම අපි දන්නේ නෑ සභාපතිතුමා මොනවාද මේක උනේ කියලා. අපි මේකේ හිටපු ඒ කාලේ හිටපු නම් ටික ඔක්කොම තියෙනවා සභාපතිතුමා. ඔබතුමාට විශේෂ බලතලයක් තියෙනවා නම් ඒකෝලංගව ගෙනල්ලා මේක බැලුමැල්මට පේනවා මේකක් තියෙනවා කියලා. අපි දන්නේ නෑ මොකද්ද උනේ කියලා සභාපතිතුමා. අපිට ඩියුබල්මට බලලා හරියන්නේ නැහැ මේවා. නෑ මේකිට අපිට මුකුත් අපිට සභාපතිතුමා මුකුත් අපිට මේවා කරන්න බෑ සභාපතිතුමා. මේක 2013 අපි හිටියෙත් නෑ. ඒ කට්ටිය මේක වෙන්නේ සභාපතිතුමා පස් ඒ කාලේ කරපු ඒ වලට ඇත්තටම සමහර එකවල අපි දන්නේත් නෑ මොකක් දුන්නේ කියලා සභාපතිතුමා. ඒක සමා වෙන්න ඔබට පුළුවන් නම් මේකේ ඒ කාලේ හිටපු කට්ටියව ගිනනලා ඇත්තටම මේක මේවා කරා නම් ලොකු දෙයක් සභාපතිතුමා. දැන් අදනේ පළවෙනි වතාවට මේ සාකච්ඡාව ඇවිල්ලා තියෙන දැන් මේ නිල විදියට අපි වෙන වෙන අවස්ථාවල කතා කරාට ඉතින් දැන් අපිට මෙතනින් එහාට ආරම්භ කරන්න පුළුවන් ඒක. ලොකු දෙයක් සභාපතිතුමා නැත්. ඊළඟට මේකෙම තියෙනවා මේ ගිවිසුමේ මේ ටීවී රයිට්ස් ගිවිසුමේම 3-4-1 ඡේදය ප්‍රකාරව ගෙවීම ඔබ මූල්‍ය වටිනාකමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙත සෑම ලිත් වර්ෂයක් සඳහාම ඒ කියන්නේ අවුරුදු 7ටම වර්ෂය ආරම්භ වීමට දින 30කට පෙර ගෙවිය යුතු සියලු ගෙවීම් ආවරණය කරමින් අවලංගු කළ නොහැකි කොන්දේසි විරහිත බැංකුව අපකරයක් ලබා දී යුතුවද එසේ සිදු කර නොතිබිනි කියලා. දැන් ඒක 2013 ඉඳලා 2020 දක්වා බැංකුව අපකරයක් දෙන්න ඕන. බැංක ගැරන්ටි එකක්. ඒක දීලා තියෙනවද? දීලා නැද්ද? තාම දීලා නැද්ද? නැහැ. දීලා තියෙන්නේ. දීලා තියනවාද? ඔක්කොම දීලා තියෙන්නේ දැන්ට සභාපති අපි දන්න විදිහෙන් නම් මේ ඒගොල්ලන්ගේ කිසිම කොහොද්ද? සභාපතිමකින් ඉදිරිපත් සභාපතිතුමනේ ඉතල ඉන්නේ අවුරුද්දෙන් අවුරුද්දට දෙන්නේ හැම 18-19 ඒගොල්ලන් දුන්නේ නැහැ. අපි ඒක පිළිගන්නවා. මොකද ඒක අපි ඒක ඇඩ්‍රස් කරනකොට තමයි මේක අන්තිමට මේ ඒක පොඩි ඩිලේ එකක් වුණා. මොකද කිව්වොත් අර සල්ලි ට්‍රාන්ස්ෆර් එකේ ඉඳලා ඒගොල්ලෝ සල්ලි ට්‍රාන්ස්ෆර් එක අඩු කරලා බැංක ගැරන්ටි එකක් දෙන්න කැමති වුණා. ඒකෙන් ඉඳලා අපි ඒක පිළිගත්තේ නැහැ. මේ 1,80,000 දැන් නැහැ.
මූලික කිව්සුමේ තුවර් ගාන අඩු නොතින් එම පස්සේ ගොඩ කමක් නෑ. ඉංගලන්ට අරගෙන තියෙන්නේ අපි 13 ඉඳලා මේ වංචාවනේ 18 අවුරුද්දේ ආරම්භ තිබුණේ 18 එකේ තමයි මම කිව්වේ අර ඩිලේ එකක් ආවා කියලා අර මේ ට්‍රාන්සැක්ෂන් එක නෑ ඒක තමයි 18 මැද දිනේදී ඒ ට්‍රාන්සැක්ෂන් එක උනේ එතකොට 18 අවුරුද්දේට අරගෙන තිබුණේ නෑනේ මුල දිනේ ගරන්ටි එක ගන්නෙ ඒක අරන් තිබුණේ නෑ ඒ අරන් තිබුණා නම් මම කියන්නේ මේමයයි අරන් තිබුණා නම් ඔය අර 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 amount එක අපිට recover කරගන්න තිබුණා නේද? ඒක recover කරගන්න තිබුණා නමුත් අපි ඒකලන්ට තරලා තියෙනවා but ඒකලංගත් ඒකලනුත් කියන්නේ ඒකලංගේ මේකක් නෙවෙයි කියලා. මේ නෑ ඒක ඒකලංගේ එකක් නෙවෙයි ඔබතුමන්ලගේ වරදක්. මොකද ඔබතුමන්ලගේ වගකීමක් තියෙනවා ඒ guarantee එක ගන්න. ඒක නැත්තම් ගියුතුමා ලඟු. ඕක වෙන්නේ ඉස්සලා තමයි අපි ඔය guarantee එක ඉල්ලුවේ නමුත් ඒක අපිට ලබා දුන්නේ නෑ ඒකලා. දැන් ප්‍රශ්නේ තේකම නෙවෙයි අහන්නේ. ඔබතුමා දෙන උත්තරේම තමයි ප්‍රශ්නේ මේ තුමා අහන්නේ. ඒ කියන්නේ ගැරන්ටි එක ගත්තේ නැති නිසා තමයි මේක රිකවර් කරගන්න බැරි වුනේ. ඔබතුමා කියනවා ඒක තමයි දුල දීලා ඇත්තේ කියලා. දෙකම එකයි. ඊළඟට 2018 වර්ෂයේ ගෙවීම් ප්‍රමාද වූ අවස්ථා තුනකට දාලව කිවිසුම් ප්‍රකාරව ඩොලර් 108,257ක මුදලක් ඒකනේ නේද ප්‍රමාද ගාස්තු අය කරගැනීමට නොහැකුණා කියලා කියන්නේ. ඒක පිළිගන්නවද? ඒක අපිම තමයි කිව්වේ ඒක ඩිලේ කරන්න කියලා සභාපතිතුමනි. මොකද කිව්වොත් අර ට්‍රාන්සැක්ෂන් එක 187 එක බෙඩම් account එකට ගියාම අපිට තිබුණා 5.5 million තව ගන්න. එතකොට අපි ගිහිල්ලා දැම්මා මෙතන මේ CID එකේ. අපිම ගිහිල්ලා statement එකක් දීලා දැන් ඒක උසාවියේ තියෙන්නේ. ඒක හින්දා අපිට හරියට account එක අපේ account එකට සල්ලි එන විදියට ඒකලංගේ transfers දෙක තුනක් කරුවා ඒකල accounts department එකේ. සෝනි එකේ අපි කිව්වා ඒ සල්ලි අපි කියනකම් ඒක ට්‍රාන්ස්ෆර් කරන්න එපා කියලා මොන account එකකටද ඒකේ අපේ ළඟ කියපු ලිඛිතව තියෙන කොම ඒව ටිකත් මම හිතන්නේ අපි දුන්නා විනාධිපති මේක උනේ සභාපතිතුමා අපි මාස 9ක් අපි කවුරුත් හිටියේ නැහැ සභාපතිතුමා කම්පිටින් ඔතොරිටි එකක් හිටියේ ඒ කාලේ තමයි මේක උනේ ඇත්තටම මුදල් ඔක්කොම මේ වුණේ අපි හිටපු නැති කාලේ සභාපතිතුමා මම දැක්කා මොකක් පත්තර වලින් හරි මේ අපිට තමයි මේක මේ වෙලාවේදී අපි ඒ කාලේ හිටියේ නැහැ සභාපතිතුමා මේකේ හිටියේ කවුද හිටියේ කම්පිටින් ඔතොරිටි නිසි බලධාරියකට තමයි ඒ කාලේ පාලනය වුණේ සභාපතිතුමා අමාත්‍යංශ ලේකම් මේවකට හිටියේ කමල් පද්මසිරි මහත්තයා එතන අමාත්‍යංශ ලේකම් ඉන්නකොට ඔබතුමාල මෙතන ඉන්නේ කවුරුවත් මෙහිදී නැද්ද මේ කාලේ නෑ ගරු සභාපතිතුමා මම කියන්නේ අපි ඉලලාරි වැඩ කරුවා ඒක තමයි මම කියන්නේ අමාත්‍යංශ ලේකම්තුමා ඇවිල්ලා ෆයිල් ඇරලා ගිනුම් වලින් එහෙට මෙහෙට සල්ලි යවලා එකක් නෙමෙයි මේ තියෙන්නේ නෑ ගරු සභාපතිතුමා අපි පැහැදිලි නෑ කොහොමද මෙතන ඉන්න ඔක්කොම නෑ වගේ පේන්නේ මම බැලුවේ ඒකයි ඈ හරි හරි මම පොඩ්ඩක් පැහැදිලි කරන්නද ඒක පොඩ කිනවා මන්තුමේ ගරු සභාපති මීඩියක් සංකීර්ණ වැඩක් ඒකයි ඔයි කමල් පද්මසිරි මහත්තයා මේ නිසි බලධාරිය හිටියේ කාලේ මමත් හිටියා මං හිතන්නේ මං එහුණුත් මං එළියට යන්නද නෑ නේ ප්‍රශ්න නෑ කමල් නෑ ධාරි මෙතන ගරු සභාපති ඔබතුමිය කියන්නේ ඒ කාලේ ඔබතුමිය මේ අමාත්‍යංශ හිටියද නෑ ඒක ප්‍රශ්න නෑ ඔබතුමිය මේ ටිකට් එක ක්‍රිකට් ආයතනයේ හිටිය වෙන වෙදයක් නේ හරි නෑ නෑ ඒ ප්‍රශ්නේ නෑ ඔබතුමා ඉන්නේ ගරු සභාපතිතුමා ඔබතුමා ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒක මේ මතක තුවා අපිට සිහිපත් කරලා දීපු ගැන නෑ ඒක ඒක අගය කරනවා ගරු කරනවා ඇත්තට අපේ තීරණයට අනුව ඔබතුමිය එහෙම කියන එක ගරු කරනවා ගරු සභාපතිතුමා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නද මේ ගැන ඇත්තටම 2000
දහටේ මැයිතිස්ස නීතිමය කෝට් ඕඩරකින් අපිට AGM එක තියාගන්න බැරුව ගියා. එතකොට තමයි ෆයිස් මුස්තපා තමයි හිටපු ක්‍රීඩා මාත්‍යතුමා එතුමා කමිටියක් පත් කරා ඔහුගේ ලේකම් අපි කිව්වා වගේ කමල් පද්මසිරි මහත්මයාව කොම්පිටන්ට් ඔතොරිටි කරලා පාලක මණ්ඩලයේ වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් මේ කිරිච්ච ඔය මේ account එකට සල්ලි ගිය එක උනේ මං හිතන්නේ සැප්තැම්බර් මාසේ 2018. ඉතින් ඇත්තරම අපි ඊටමත් කනගාටු වෙනවා ගරු සභාපතිතුමා දිගින් දිගටම එක එක අය අපිට චෝදනා කරනවා මේම මේ ඒගොල්ලෝ කතා කරන්නේ මේ 1,000 ඩොලර් 1,80,000 නෙමෙයි මේ ළඟදිත් පත්‍රවල දාලා තිබුණා ඩොලර් මිලියන 11ක් අපි වංචා කරලා තියෙනවායි කියලා. ඉතින් අපි ඇත්තරම මේක මේ මේවා කරන්නේ ජනතාව මුලාකරන අපි ඊටමත් කනගාටු වෙනවා. මේ ඊට පස්සේ ඒක වෙනම තියෙනවා. ඒකක් තියෙනවා මේක. නෑ ඒක තමයි. ඉතින් අපේ අපි ඒතකොට හිටියේ නෑ. අපි පත්ුනේ නැවත පත්ුනේ 2019 ෆෙබ්‍රුවාරි මාස 21 වෙනිදා. ඉතින් මාස 9ක් අපි එළියේ හිටියේ. දැන් මෙහෙමයි ගරු ලේකම්තුමා ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔබතුමාලා ඇතුලේ හිටියද එළියේ හිටියද නැත්තම් මෙතන කවුද දැන් ඉන්නේ කියන එක නෙමෙයි. දැන් මේ ක්‍රිකට් ආයතනයක් හිටියට අඛණ්ඩව කෙරෙනවනේ, පවතිනවනේ. එතකොට දැන් ඔබතුමාලගේ වර්තමාන පාලනය හැටියට වගකීම තමයි මේ ඉදිරිපත් කරන ලේකන හරියට ඉදිරිපත් කරලා තොරතුරු හරියට ඉදිරිපත් කරලා මේවට වග කියුතු අය කවුද කියන එක සොයාගන්න අධිකරණයට හරි විගණනයට හරි සහාය දෙන එක. දැන් හිතන්නකෝ මෙහෙම මම සරල උදාහරණ ගන්නකෝ. දැන් මේ රිපෝට් ටික අපි ඔක්කොම ඉදිරිපත් කරලා අධිකරණයට අධිකරණයෙන් කැඳෙව්වොත් වර්තමාන පාලනයේ මුලින් කැඳවන්නේ. එතකොට වර්තමාන පාලනයේ කැඳවල ඔබතුමාලගෙන් තමයි තොරතුරු අහන්නේ. එතකොට උසාවියට යනකොට ටීවී එකකින් අල්ලයි එනකොට ටීවී එකකින් අල්ලයි අද මොකද කිව්වේ කියලා අහයි නේද? කරන් දෙන්නේ නැහැ. ඔව් නැත් අතරම අපි සම්පූර්ණ ඔබතුමා වුණාම ඒක ඒක ඔබතුමාලගේ වරදක් කියලා නෙමෙයි පේන්න ඕන නේද? ඒක අපි ඇත්තටම ඊට පස්සේ දැන් ඔබතුමාලගේ වගකීම තමයි ඒක නිසාම එම නිසාම වගකීම තමයි හරියටම මෙන්න මේ කාල සීමාවේ මෙන්න මේ අහවල්ලු මේවා කරේ අහවල්ලු හිටියේ අහවල්ලු තමයි කතා කරේ. නැංග සුජීව කොල්ලියද මහත්තයා ලස්සනට කිව්වේ සුභතිපාල මහත්තයයි මහානායක හඳුරේ කතා කරලා තමයි මේක කළ තියෙන්නේ කියලා. හරි. එතකොට අන්න එහෙම එතකොට ඒක තේරෙනවා. එතකොට අපිට තේරෙනවා ඒක. ඉතින් මහානායක හඳුරගෙන් හරි අහන්න පුළුවන්, සුභතිපාල මහත්තයගෙන් හරි ආය අහන්න පුළුවන්, එතුමාලගේ නිවැරදිතාව වෙනුවෙන් ඒක උත්තර දෙන්න පුළුවන්. නැතුව මේක නියම් වටේ යනකොට කවුද කියලා නිශ්චිත සඳහන් කරන්න නැතුව මං කියන්නේ ඒකයි. එහෙම කිව්වම එතකොට අපිට පැහැදිලි. දැන් එහෙම නොකියනකොට තමයි අපි අහන්නේ අහන්නේ දිගින් දිගටම කවුද හිටියේ කවුද කියලා. නෑ මේ අපේ වරදක් නෙමෙයි නහන එක නේද? අපේත් වරදක් නෙමෙයි නේ වහන එක. ඔව් නෑ අපි අහගන්න දැනගන්න නහන්. නෑ නෑ ඔබතුමා සභාපතිතුමා ඇත්තටම අපි මේක දැන් මේක තියෙන්නේ CID එකේ අපි පැමිණිල්ලක් දාලා තිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ. ඔව් මේ 1,80,000 මේක තා අපිට සභාපතිතුමා අපි ආපි හැටියෙම මෙතන තියෙන මේ ඊමේල් වලයි අරතුම් විගණාධිපතිතුමා කිව්වා වගේ අපිට සිකියුරිටි එකක් මදිව තිබ්බා. අපි එසරේ ඕක ඔඩිට් එකක් කරන්න ඕකද කියන්නේ සයිබර් සිකියුරිටි ඔඩිට් එකක් කරන්න අපිට පටන් ගන්නකොටම මේ ඊළඟ දවසේ පත්තරේ ගහලා තිබ්බා මේක මේ අපි මේක අපි අතුල් මේක ඉන්වෝල් වෙලා ඉන්නවා මේක ඉන්වෙස්ටිගේෂන් මේ වලට මේ වෙන ඉසරේ අපි CID එකට ලියුමක් යවුවා සභාපතිතුමා අපිට අවසර දෙන්න මේක කරන්න කියලා. මේ ගිය සුමාන දෙහිකට ඉස්සෙල්ලා තමයි සභාපතිතුමා CID එකෙන් අපිට ආවේ ලියුම මේ අවුරුද්ද ඇතුළතම මේකට සයිබර් ඔඩිට් එකක් කරන්න කියලා දැන් අවසර දුන්නේ. දැන් අපි ඒක පටන් ගන්න තියෙන සභාපතිතුමා. මොකද නැත්තම් මේක ඇත්තටම හරි ඩේන්ජරස් විදියට තිබ්බේ පටන් ගන්න තියෙන සභාපතිතුමා. මම හිතන්නේ ඒක ඔබතුමාල්ලාම කරනවට වැඩිය හොඳයි කියලා. අපි නෙමේ සභාපතිතුමා. price water නෑ නෑ මං කියන්නේ ඔය කරන ඔඩිට් ආයතන ගැනත් පස්සේ වෙන විනායකීක කියනෝනේ. ඔව්. දැන් අපිටත් මේ වෙලා තියෙන්නේ ෆොරන්සික් එක ගැන කියන්නේ මේ බඳුන් කරේට අදාළව. ඒකින්ද අමාත්‍යංශ මට්ටමින් මේ විගණනය කරනවා නම් හොඳයි. කමන්නේ සමහරවිට අපි ලොකු දෙයක් ඒක ඇත්තටම අපිටත් ඕන. අමාත්‍යංශෙම අමාත්‍යංශ මට්ටමින් කරන ලේකම්තුමා ඈ අමාත් මං කියන්නේ විගණනකවරු තෝරා ගැනීම ඉඳලම අමාත්‍යංශ මට්ටමින් මේ දේ සිද්ධ වෙනෝ නම් ඒකේ විනිවිදභාවයට ඒක හොඳයි කියලා මම යෝජනා ගන්න. හරි. එහෙම කරනවා නම් හොඳයි ප්‍රතිපාදන සම්බන්ධ ප්‍රශ්න ඔබතුමාලා බේරගන්න. ඒක නිසා ඒකෙදි මං හිතන්නේ හොඳම දේ දැන් මේ තියෙන එකත් යම් ප්‍රමාණයක මේකට දාලා ෆොරන්සික් මට්ටමේ ඔඩිට් එකක් නිකලා තියෙන්නේ. මේකෙත් ඊමේල් පණිවිඩ ඔක්කොම බලලා තියෙන නිසා මේ වார்த்தාවලුත්
සර්ටකින් කරලා තියෙන සභාපතිතුමා. ඉතින් ඒකේ හුඟක් මේවත් හම්බෙලා තියෙන තොරතුරු. අපිටත් ඕන සභාපතිතුමා මේකේ අපිටත් ඕන කවුද මේක කරේ කියලා දැනගන්නම තමයි අපිටත් ඕන සභාපතිතුමා. එතකොට දැන් දැනට 2018 ජූලි 12 ඉඳලා අගෝස්තු 14 තිබිච්ච මේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව මේ දෙවන අය කිරීම 135 ඩොලර් 4,36,541 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් විගණන ඉදිරිපත් කළ නිල බැංකු ගිණුම් වලින් පරිබාහිරව ගිණුමකට හුවමාරු කිරීමට උත්සාහ දරා ඇතයි කියන නිරීක්ෂණයක් තියෙනවනේ. විගණන කාර්යපත්තුමාගේ ඒ ලක්ෂ අර 4,36,000 සෙකන්ඩ් ඇටෙම්ප්ට් එක. ඔව්. ඔව්. ඒ නිරීක්ෂණය ගැන ඔබතුමාලගේ මතය මොකද්ද? මේ අර පළවෙනි එක කරපු එකනම තමයි සභාපතිතුමා මේක කරන්න ඇත්තේ අනිවාර්යෙන්ම නෑ. ඒ පළවෙනි එක අඩු ගානක් දැම්ම 183,000 කොහෙද දාලා තිනවා. ඊළඟට ලක්ෂ ඒක ඊට ටික කාලයකට පස්සේ මේ 400,000 ගන්න වෙනත් ගිණුමකට ගිහිලා තියෙනවා කියලා පිළිගන්නවා. නෑ ගිහිලා නෑ සභාපතිතුමා. ඒක ගියේ නෑ. උත්සාහයක් දැරලා තියෙනවා. ඔය උත්සාහයක් දැරලා තියෙනවා සභාපතිතුමා. හරි. ඊළඟට ඊළඟ කාරණාව. ඊළඟට එක මර්ග නිවැරදි. හරි. ඉහළම අය කිරීම third part එක يعني 115 ඇමරිකානු ඩොලර් මිලියන ඩොලර් 187,084 මිලියන නෙමෙයි ඈ 187,084 ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් හැඳින්වෙන BPVA කොම්පාස් බැංකුව වෙත ගෙවා තිබුණි. ඒ බව Sony Networks India Private Limited ආයතනය මගින්ද තහවුරු කර තිබුණි. මේ මුදල මේ වනතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත ලබා දීමට කටයුතු කර නොතිබිනි කියලා. ඒ ගැන මොකක්ද කියන්නේ? අපි CID එකේ දැන් දාලා තියෙන සභාපතිතුමා මේකට ගිහිල්ලා පැමිණිලා තාම ඒකලා ඉන්වෙස්ටිගේෂන් කරගෙන යනවා සභාපතිතුමා මේකේ. ඒ කියන්නේ මුදල් අපි Sony එකට ලිව්වා මේ සල්ලි ටික ඒකලන් කියනවා ඒකලන් Sony එක ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ගිණුමකට එව්වා කියලා. ඉතින් දැන් ඒක අපිට ලීගලි චැලෙන්ජ් කරන්න තමයි එහෙම වුණොත් වෙන්නේ. හැබැයි ඉතින් ලීගලි සභාපතිතුමා මේව කරන්න බෑ. හරි විස්තරයක් දන්නේ නැතුව අපිට BPVA කොම්පාස් කියන ගිනුමක් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් නැන්නේ නැහැ. මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා මම. දැන් මේක මට මතක් වෙන අවුරුදු 3-4 කට කලින් ආපු ප්‍රශ්නයක් සභාපතිතුමා අපේ කෝප් එකේ. මේක මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් එකත් එක්ක සම්බන්ධ වුණේ. නෑ සභාපති. නෑ නෑ මම. ඒක වෙනම ගොඩක් තියෙනවා. ඒක වෙනම පොඩක් එන්න. එතකොට මේකේ මම කියවන්නම් මේ විගණන කාර්යපතිතුමාගේ මේ 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 වාර්තාවේ පොදු ව්‍යාපාර කාර්ය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කඳු වාස්තුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන ලේකම් විසින් විදේශවල ගිණුම් ආරම්භ කිරීම සඳහා ක්‍රිකට් ආයතනය විසින් යම් යම් පාර්ශ්වයන් වෙත ලිඛිතව අවසර දී ඇති බවක් දැක්විය. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016 ජූලි 23 වෙනිදා කළමනාකරණ කමිටු වාර්තාවේ අංක දීලා තියෙනවා ක්‍රිකට් ඒඩ් ඉන්කෝපරේෂන් චාර්ජස් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තයේ නියෝජිත මිස්ටර් සරත් අබේසුන්දර සහ වහාබ් හෝ මිස්ටර් ජෝ නවින් සමග එකතු වී බැංකු ගිණුමක් විවෘත කිරීමට හා එය ක්‍රියාත්මක කිරීමට පූර්ණ බලය පැවරීමටත් එම ගිණුම ක්‍රිකට් ඒඩ් සඳහා අරමුදල් උත්පාදනයට අදාළ වැඩසටහන් සඳහා යොදා ගන්නා ලෙසත් තීරණය කරන තිබුණි. ඒ අනුව එම අවසරය භාවිතයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් විදේශ ගිණුම් ආරම්භ කර ඇති බව වන සැකය විගණනදී බැහැර කර නොහැකි කියලා මේක කියනවා. ඊළඟට කියනවා මේ BV මොකද්ද? BBVA කොම්පාස්. හරි. එතකොට මේ BBVA කොම්පාස් කියන ගිණුම ආරම්භ කරේ කොහෙද කවදද කවුද? ඒක අපි දන්නේ නැහැ සබ මේ කවදද ආරම්භ කරේ? ඒක අපේ එකක් නෙමෙයි. අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් එකට සම්බන්ධද? නෑ නෑ නෑ. ඒක සම්බන්ධ නෑ. ඒක අපිට සම්බන්ධ නෑ. ඒක තමයි අර 187,000 තැම්පත් වෙලා ගිහිලා තියෙන එකට. ඒතර මේ අවස්ථා දෙකක් ගරු මතුමනි. මේ දැන් අපි උදාරේ වුණා ඒක පහසු වෙන්න ඔබතුමා ඒ සාකච්ඡාව ගන්නව නම් අපිට ගන්න පුළුවන් මේකෙම තියෙනවා මේකේ තියෙන ප්‍රශ්න තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් UK නමින් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඩේට් එකට දාලා ගිණුමක් ආරම්භ කළා තියෙන්නේ මං හරි සබවතුන් හරි හරි සබවතුන් හරි නේ නේද එතකොට 2016 නොවැම්බර් 22 ශ්‍රී ලංකා ක්‍රිකට් ලංකා බැංකු ගිණුමට ඒ සරත් අබේසුන්දර කියන මහත්තයා US ඩොලර්ස්
මේ 31,627 මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ෆවුන්ඩින් රේසින් ෆන්ක්ෂන් කියන ඒ යටතේ මුදල් ලෙවල තියෙනවා. හරි. එහෙමනේ නේද? හරි. හරි නේදනේ? හරි. එතකොට ඒකෙදි තේරෙන දේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් නමින් ගිනුම ශ්‍රී ලංකා ක්‍රිකට් UK නමින්. ඔව්. ශ්‍රී ලංකා ක්‍රිකට් UK නමින් ගිනුම එංගලන්තේ තියෙනවා. දැන් තිබෙන්නේ නැහැ. ඒක දැන් තිබුණා. ඒක තිබුණේ 2016 අපේ ෆන්ඩ් රේසින් එකක් තිබ්බා සභාපතිතුමා. ඒක තිබ්බේ ලෝඩ්ස් වල තිබ්බේ. ඒ ලෝඩ්ස් වල තිබ්බ එකට අපි අපේ අපේ බැංකුවෙන් මෙහි ලංකා බැංකුවෙන් අපි ගිණුමක් ලංකා බැංකුවේ ගිණුමක් අපි ආරම්භ කරන්න ඉල්ලුවම ඒ ඩොලර් ගිණුමක් අපිට ඒක දුන්නේ නැහැ. ඊට පස්සේ අපි ඒක යවුවා ඒ සල්ලි ටික ඒ ෆන්ක්ෂන් එකට ඉංග්‍රීසි ක්‍රිකට් බෝඩ් එකට සභාපතිතුමා. හරි. ඉංග්‍රීසි ක්‍රිකට් බෝඩ් එකෙන් අපි ඒකලන්ට අවසර දුන්නා UK එතන ඉන්න සරත් අබේසුන්දර කියන මහත්මයාට අයි ඒකලන්ට UK කියන මේකක් මේකවල ඒ ඒකට සම්බන්ධ ඔක්කොම ගිනුම් වල අපිට වාර්තාවකුත් ඒවල ඒක අපිට එයාට ඒක මොකද ඒ ෆන්ක්ෂන් එක ගෙනියන්න කියලා සභාපතිතුමා. දැන් කලින් අපි සාකච්ඡා කරද්දි කරු සභාපතිතුමා මතුණා නේද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් වෙනත් රටවල් වල ගිනුම් නැහැ කියලා. ගිනුම් නැහැ සභාපතිතුමා. ඉතින් මේක ශ්‍රී ලංකා දැන් මේක සභාපතිතුමා 2006 ඊට පස්සේ ඒක මේවා කරලා ඊට පස්සේ ඒක අපි වහලා දැම්ම ඒ ෆන්ක්ෂන් එක ඉවරච්ච හැටි වහලා සල්ලි ටික මෙහාට එව්වා. එතකොට එහෙම ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් වෙන කොහෙවත් ගිනුම් නැද්ද? ලංකාවේ ලෝකෙ කොහෙවත් නැහැ. අපි 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 අවසර දී තුනක් තිබුණා නේද? මට මතක නැහැ තුනක්. අපි අවසර දීපු කිසිම මේකක් ලං අපිට නැහැ. මට නම් බාර මතක් දැන් මෙතුමල කියන නැහැ කියලා ඔබතුමල කියන තියෙනවා කියලා. මොකද්ද කරු ඉගෙන ගන්නවා මේක. අපි මේක මිනිස්සු මම මේ ගිනුම පැහැදිලි කරන්නම්. මේක තමයි HSBC ස්ටේට්මන්ට් එක. එතකොට මේකේ පැහැදිලිව කියනවා බෙනිෆිෂරිස් නේම් එක ශ්‍රී ලංකා ක්‍රිකට් UK කියලා. හරි මට මතක හැටියට මීට කලින් අපි පරිච්ඡේදය ඔබතුමා කතා කියන්නේ 2016 වෙන්නේ නැති මේ ස්ටේට්මන්ට් එකේ මට ඩේට් එක හොයාගන්න බෑ. ඔව් 2016 ඔව් 11/22 දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගරු සභාපතිතුමා දැන් අපේ අපි අවසරය ඉල්ලුවානේ විනිමය පාලකගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් UK වල විදේශ විනිමය පාවිච්චි කරලා ස්ටර්ලින් පවුන් වලින් ගිණුමක් ආරම්භ කරන්න. හරි. එතකොට ඒකට විනිමය පාලක අවසර දුන්නේ නැහැ. හරි. විනිමය පාලක කිව්වා එහෙම දෙන්න බෑ කියලා. එතකොට අපි කරේ මොකද්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් එක කරේ ශ්‍රී ලංකා මේ අබේසූරි කියන මාත්‍යා නමින් එයා හරහා ගිනුමක් ආරම්භ කරා ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා. නෑ ඒක මේ ගිනුමක් පොත අපි පළවෙනි සල්ලි ටික ඇදී ඉංග්ලන්ඩ් ක්‍රිකට් බෝඩ් එකට. නෑ ඉංග්‍රීසි ක්‍රිකට් බෝඩ් එකට අරින්න බෑනේ ඔබතුමාගේ සල්ලි. අපි ඒගොල්ලොනුත් අපිට එවනවා සබබ නැත්තම් මේක අපිට මේ ෆන්ක්ෂන් එක කරන්න ඕනින් ඉඳ ඉංග්‍රීසි ක්‍රිකට් බෝඩ් එකට යවලා ඊට පස්සේ ඒ සල්ලි ටික එයාට අරගෙන ඉංග්‍රීසි ක්‍රිකට් බෝඩ් එකට අරමුදල් යවපු කතාවක් අපි නෑ අපිට නම් නිරීක්ෂණය වුණේ නෑ. දැන් කොහෙද කියලා දෙන්න යවපු ලේඛනය? ඉංග්‍රීසි ක්‍රිකට් බෝඩ් එක. ඉංග්‍රීසි ක්‍රිකට් බෝඩ් එකට ඔබතුමාලා සල්ලි යවුවා කියලා. ඔව්. මක් හරි තහවුරු කරන ලේඛනයක් තියෙනවා. බැංක් ට්‍රාන්ස්ෆර් ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඔව් බැංක් ට්‍රාන්ස්ෆර් මේ පෙන්වන්න. එතකොට ඒ යවපු මුදලමද මේ මේ ගිණුමට මාරු වුණේ? ඔව්. මේක හොයන ගමන් දැන් සභාපතිතුමා ඔබතුමා කිව්වා ඔය ගිණුම ඒ ෆන්ක්ෂන් එකෙන් පස්සේ වැහැව්වා කියලා. Then I'm reading off the auditor's report. The Auditor General was entrusted by the committee that due to suspicious nature of the affairs of the Cricket Aid Fund to Parliament by carrying out a comprehensive audit of the accounts thereof from the year 2016 up to the present day. The Auditor General was informed to furnish a report to Parliament in that connection. Yeah. Now it says, the financial statements of the company for years 2016, 17, 18 had been furnished to the audit on 23 October 2019. So I find a discrepancy that what account is this? Because if you say that the account was closed right after the function, how is that account functioning till today? Pachuma meka uni eka Lankave local account ekak
UK account එක නෙමෙයි ඒක. ඒක local account එක සභාපති මේ මේ මන්තුමා. නෑ ඒක තමයි. දැන් අපිට තහවුරු කරගන්න බෑ මේ ගරු සභාපතිතුමා. දැන් මේක හරි මේ BOC එකෙන් යවලා තියෙනවා England and Wales cricket board එකට 54,000. ඔව්. ඩොලර්. දැන් මේ ඔව් ඩොලර්. මේ ඩොලර් 54,000ම මේ ගිනුමට ගියා කියන එක මේ කියන මේ ශ්‍රී ලංකා ක්‍රිකට් UK කියන එකට ගියා කියන එකට තහවුරුවක් අපේ ළඟ නැහැ. ඔබතුමාලා ළඟ තියෙනවා නම් නෑ. ඔව් තහවුරුවක් කිව්වොත් ගරු සභාපතිතුමා දැන් ඔබතුමාලා අපිට බෑන් ස්ටේට්මන්ට් එකක් දෙනවා BOC එකෙන් යවුවා කියලා England and Wales cricket board ශ්‍රී ලංකන් ටුවර් කියලා 2016 මැයි 31 තමයි මේක effective date එක. ජූනි 3 තමයි මේක advice generation කියලා තියෙන්නේ. මැයි මාසේ තමයි මේක තියෙන්නේ. දැන් මේ ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ 2016 11 වෙනි මාසේ 22 debit amount එකක් මේකේ තියෙනවා. ඒ ඇවිල්ලා තියෙනවා. function එකෙන් පස්සේ එයා payment amount එකක් තියෙනවා US dollars 31,427ක්. හරි. මේකේ තියෙනවා US dollars 54,000. ඔව්. ඒතකොට දැන් අපිට මේ වෙන කාදිපත්තුමා කියන්නේ මේක හරි. සටහන. ඔව්. දැන් මේ ඉදිරිපත් කළ තියෙන එකම මේකට සම්බන්ධද කියලා. දැන් අද ඔබතුමාලා ඉදිරිපත් කරන තුරු ඔව් විගණනයේදී ඉදිරිපත් උනේ නැහැ. හරිද? දැන් විගණනයේදී ඉදිරිපත් උනා නම් මේක දැම්මද වෙන්නේ නැහනේ. දැන් මේ විශේෂ විගණනයක් මෙච්චර වෙලා කරද්දී ඔව් මේ ස්ටේට්මන්ට් එකට අදාළ මේ UK account එකට අදාළව ඔව් මෙහෙම අපි දුන්නා ක්‍රිකට් මේක දිගටම දැන් ඇත්තටම මේකට මේක යවුවා කියලා කිව්වේ නැහනේ. අපි සභාපතිතුමා දිගටම මේක කිව්වම මේක. තාටේ මේක අපි ඔක්කොම මේ ඔය ඉංග්ලන්ඩ් ක්‍රිකට් බෝඩ් එකට ගිය එක තමයි අපි දිගටම කිව්වේ සභාපතිතුමා. අපි බොරුවට කියනා නෙමෙයි මේක මේ ඇත්තටම සභාපතිතුමා මේක මේ නෑ නෑ සභාපතිතුමා මට කියන්නකෝ මේ HSBC බැංක එකේ තියෙන මේ ස්ටේට්මන්ට් එක දැන් මේකේ අපි යවනවා ඩොලර් 54,000. හරි. මේ 54,000ක් මේ ගිණුමට වැටිලා මේකේ තව ගනුදෙනු වෙලානේ. මොකද මේ ගිණුම වෙනයි මේ ඉංග්ලන්ඩ් ඇන්ඩ් වේල්ස් ක්‍රිකට් බෝඩ් එක මේ ඔපන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් UK කියන account එක. මේ accounts දෙකන්නේ දැන් මේ. හරි. ඒතර මේ amount එක යවන්නේ මේකට නම් ඉස්සලා මේ account එකට ගිහිල්ලා මේ account එකෙන් මේකට වැටෙන්න ඕනේ. හරි. හරි. ඉංග්ලන්ඩ් ඇන්ඩ් වේල්ස් ක්‍රිකට් බෝඩ් එක. හරි. එහෙමනම් මේකට transfer කරන්න ඕනේ මේ amount එක. හරි. හරිද? ඒතකොට එක කතාවක් වෙනවා එකක්. මේ ශ්‍රී ලංකාවේ විනිමය පාලක දුන්න තීන්දුවකට විරුද්ධව කටයුතු කිරීමක් වෙනවා. ලංකාවේ විනිමය නීති උල්ලංඝනය කිරීමක් වෙනවා. මොකද මේ වක්‍රව ශ්‍රී ලංකාවේ මුදල් වක්‍රව වෙනත් බැංකුවක් කරහා ලංකාවේ නමෙන් ඕපන් කරන වෙනත් ගිණුමකට මාරු කරනවා. මොකද විනිමය පාලක කියනවා ලංකාවේ ක්‍රිකට් නමෙන් විදේශ ගිණුමක් ආරම්භ කරන්න එපා කියලා. අවසර දෙන්නේ නැහැ. නෑ ලංකා ඒක විගණාධිපතිතුමා බැංක් ඔෆ් සිලෝන් එකේ අරින්න බෑයි කියලායි කිව්වේ අපිට. නෑ බැංක් ඔෆ් සිලෝන් එකේ නෙවෙයි ඒක තමයි මොන බැංකුවේ හරි අරින්න බෑනේ. දැන් බෑ කියලා විනිමය පාන අපිට ඉංග්ලන්ඩ් ක්‍රිකට් බෝඩ් එකකින් උත් මෙහෙට සල්ලි එනවා. අපිත් මෙහින් සල්ලි යවනවා ඒගොල්ලන්ට මොන හරි එකක් තිබ්බොත්. ඒ විදිහට තමයි ඔක යවලා මේ ෆන්ක්ෂන් එක කරන්න තමයි ඔක. නෑ ඒක හරි මේ සභාපතිතුමා. දැන් මේ ගනුදෙනු සිදු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන වෙන බැංකු නමකින්නේ. දැන් මේ වගේම ට්‍රාන්සැක්ෂන් එකක් නේද මේ වෙන්නේ? නෑ ඒක මේ එකයි මේ සභාපතිතුමා account එක. තවත් BBB Compass කියන account එකක්. ඊට පස්සේ බැනමේ කියන බැංක් එකක්. මේවා සඳහන් වෙනවානේ එක එක විදියට බැංකු. නෑ ඒ අධිපතිතුමා අපි මේක අපේ exco committee එකේ approval එක අරගෙන තමයි කරලා තියෙන්නේ. මේ තියෙන කිසිම ගිණුමක් අපේ exco එකකින් අපි approval එකක් දීලා නෑ. අපි සරත් අපේ සුන්දර කියන මාත්‍යටයි නවීන වාස් මාත්‍යටයි sorry නවීන වාස් නේ නවී ඒකලන්ට UK මේ function එකට අරින්ද කියලා අපි අවසර දීලා තිනු අපේ exco එකේ. ඔන්න දැන් ප්‍රශ්නෙට ආවා. හරි දැන් ඔබතුමා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ලෝකේ බැංකු තුනක ස්විට් කෝඩ් එකත් එක මෙක්සිකෝයි බැංකුවක බනමා බැංක එකේ ගිණුම් අංකයක් තියෙනවා. ගිණුමේ නම තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ET කියලා. හරිද? තව BPVA කොම්පාස් බැංක එක තියෙනවා USA වල ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒකේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගිණුමක් තියෙනවා. හරිද? වෙල්ස් ෆාගෝ බැංක එකේ තියෙනවා නිව්යෝක් වල නම්බර් එක නෑ ගිණුම් අංකේ. හැබැයි ගිණුමක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට්. හරි.
තේරුණා? ප්‍රශ්න තියෙන්නේ ඔබතුමාලගේ ගිණුම් වලින් අර ලැබෙන්න තිබිච්ච මුදල් පාර්ට් පේමන්ට් තර්ඩ් පේමන්ට් එක සෙකන්ඩ් පේමන්ට් එක හැටියට අවසානයේ ගත්තොත් එම ශ්‍රී ලංකා ක්‍රිකට් තව සංචාරකට දාලව යොක්තුමා කියපු ඩොලර් මිලියන 11ක් හුත් 128809ක මුදලක් අංක 788 79 68 94 883 දරන ෆැන්සි ෆන්යාසිලු කම්පැනි කියන නමින් ගිණුමකට සිංගප්පූරු සමාගමක ගිණුමකටත් යවන්න උත්සාහ දරලා තියෙනවා කියලා තියෙනවා. දැන් අපිට තියෙන අපි මෙතන මේ බැංකු ගිණුම් ගැන විශේෂඥයෝ නෙමෙයි. නැත් අපිට තියෙන සාධාරණ සැකය දැන් ඔබතුමාල්ලා කියනවා ඔබතුමාල්ලත් විනිමය පාලකගේ නිර්දේශය නොතකා අවශ්‍යතාවය නිසා හරි සරත් අබේ සුන්දර කියලා මහත්තයෙකුටත් තවත් නම් සඳහන් කරන ඇලන් වහබ් නෑ ඒක වැරදි. කවුරු හරි කියන නම් වලට සරත් අබේ සුන්දර කියමුකෝ. ඔව් සරත් අබේ සුන්දර. ඒ නමට විතරක් අවසර දුන්නා කියලා කියනවා. ඔව්. එතකොට දැන් ප්‍රශ්නේ පැනන කියලා තියෙන්නේ ඔබතුමාල්ලාම CID එකට පැමිණිලකුත් කරලා තියෙනවා. හරියට. මේ ගිනුම් වලින් මුදල් හුවමාරු කිරීමක් සිද්ධ වෙලායි තියෙනවා කියන සැකයක් එක්ක. නෑ මේ ගිනුම නෙමෙයි සබාව. නෑ මේ ගිනුම නෙමෙයි. ඔව්. මේ ගිනුම නෙමෙයි මම කියන්නේ. එකම ගෙදර. එකම ගෙදර එකම ආයතන ඇතුලේ. හරි. හරිද? සැකයකට ඔබතුමාල්ලාත් පැමිණිලක් කරලා තියෙනවා. හරි. මෙතුමාල්ලා විගණනය කරනකොට වෙනත් රටවල් කීපයක ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ගිනුනුත් තියෙනවා. හරි. පැහැදිලිද? හරි. හැබැයි මෙහෙම උත්සාහයක් දරලත් තියෙනවා. ඔබතුමාලත් එක අවස්ථාවක අවශ්‍යතාවයට කෙනෙකුට ඉඩකුත් දීලා තියෙනවා. ගිනුමක් අරින්න. දැන් හොයාගන්න ඕන දේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් නමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් එකක්. එකක් ශ්‍රී ලංකා ක්‍රිකට් UK නමින්. ඒක අපි අවසර දීලා තමයි අවසර දීලා තියෙනවා. ඔව්. දැන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නමින් තියෙන මේ වෙල්ස් ෆාගෝ හරි, BPVA කොම්පාස් හරි, බැනමා බැංකුවේ හරි තියෙන ගිනුම් වලට සල්ලි ගිහිලා තියෙනවා. අපි දන්නේ නැහැ සභාපතිතුමා. නෑ නෑ. ඔබතුමාලා දන්නවා කියලා කියන්නේ නෑ. මේක මම කියන්නෙත් නෑ. නෑ නෑ සභාපතිතුමා මේකේ මම ඔබතුමාට අපි කියන්නම් අපිට මම කියන්නෙත් නෑ ඔබතුමා දන්නවා කියලා. ඔව්. දන්නවා කියනවනේ මේක ප්‍රශ්නයක් නෑ. නෑ නෑ මේකේ සභාපතිතුමා මේ වගේ ඕන එක්කෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් නම දාලා අරින්න පුළුවන් අපි නැතු අපේ නම් නැතුව. රයිට්. අපි අනුමැතිය දීලා නෑ කාටවත් මේකට අපි ඇත්තට මේ ඒ කාලෙත් දීලා නෑ සභාපතිතුමා. අපි දීලා තියෙන එකම එක ක්‍රිකට් ටේඩ් එකේට විතරයි අපි දීලා තියෙන්නේ UK account කියලා ඒ UK එකට තමයි අපි දීලා තියෙන්නේ මේක සභාපතිතුමා ඕන එක්කෙනෙකුට ගිහිලා පිටින් අරින්න පුළුවන් ඇත්තටම මේක අපි වුණත් මේ ෆන්ඩ් කරලා හරි යවන්න මේම කරලා අපි දන්නේ නැහැ මොකද්ද කියලා තාම මොකද්ද වෙලා තින්නේ කියලා අපිටත් ඕන සභාපතිතුමා කවුද මේකට වග කියන්නේ කියලා දැන් මම අහන ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔන්න ඔතනින් එහාට ගියොත් මේ සර්ට් ආයතනයේ තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊමේල් සර්වර් එක සර්ට් වාර්තාව අනුව චෙක් කරගත්තට පස්සේ ඒ ඊමේල් සර්වර් එකෙන් Sony Picture Network India එකේ ඊමේල් සර්වර් එකයි එක මේ තනි ගිණුම් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොමින් එක ලෙස srilankacricket.lk වෙනුවට srilankacricket.us හෙවත් Sony Picture Network India Limited ආයතන නිල ඩොමින් වල setindia.com වෙනුවට setindia.co කියන com එකේ m අකුර අයින් කළා. co ලෙසත් ඩොමින් දෙකක් යම්කිසි පාර්ශවයක් විසින් සකස් කර ඇති බවවත් දක්වලා තියෙනවා. ඒ කියන්නේ මෙතන වෙන්නේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ දැන් ඩොමින් ගේම් එකක් යනවා. හරිද? ඔබතුමා කියන එක හරි. ඔබතුමාලා UK කියන නමින් විතරයි දීලා තියෙන්නේ. හැබැයි දැන් මෙතන තියෙන දේ තමයි දැන් අපි මේ මොකද්ද Sony Pictures එකටනේ මේ විකාශනයිති දීලා තියෙන්නේ. හරියට හරි. ඒ විකාශනයිති දීලා තියෙනකොට දැන් මේ ඩොමින් හදලා srilankacricket.lk කියන ඊමේල් එකකුත් එකක් හදනවා. srilankacricket.us කියලාත් හදනවා. බැලු බැලමට ශ්‍රී ලංකා ක්‍රිකට් නේ පේන්නේ. ඩොන් ගාලා. ඔව්. වෙනිච්ච ගමන් සල්ලි යන්න පුළුවන් එහෙට මෙහෙට. .lk එකෙන් .us එකට යන්න පුළුවන්. හරි එහෙම වෙන්න පුළුවන්. දැන් මේ තියෙන විදිහට දැන් ඔබතුමා කියන දේ ඕන කෙනෙකුට හදා ගන්න පුළුවන් කියන මේක. මේ ඇත්තට එහෙම වෙන්න පුළුවන් නේ. මේ සබල් account. හරි මේ ඊමේල් account හදන්න පුළුවන්. ඇත්තට මේ ඊමේල් එක නුත් ඒ විදිහට හදලා ගියපු ක්‍රියාවලියක් මේකේ පේනවා. දැන් මම අහන ප්‍රශ්නේ මෙච්චරයි. මේක දැන් මේ විගණනේදී හදලා තියෙන ඊමේල් ඔක්කොම චෙක් කරාම මුදල් හුවමාරු වීමක් මේ අතරමැදි ඩොමින් හදලා ඊමේල් හදලා ගිනුම් වලට හුවමාරු වෙන්න ඉඩකඩක් නැහැ කියලාද අපි පිළිගන්න ඕන එහෙම ඉඩකඩක් තියෙනවා කියලා ඉස්සරහට සභාපතිතුමා
ඉස්සරහටද සභාපතිතුමා කියන්නේ දැන් අපි අපි ඉස්සරහට මේ දැන් තිබුණ නැද්ද එහෙම එකක් නෑ මෙහෙම එකක් තිබ්බේ නෑ සභාපතිතුමා අපි ඉන්න කාලෙක කිසිම මේක හිටියේ නෑ මේක තිබ්බේ අපි ඉන්න කාලේ කිසිම ඇටෙම්ප්ට් එකක් තිබ්බේ නෑ ඇත්තටම ඉලෙක්ටඩ් බොඩි එකක් ඉන්න කාලේ කිසිම ඇටෙම්ප්ට් එකක් තිබ්බේ නෑ මේක මේ වගේ එකක් මේක කම්පිටන්ට් ඔතොරිටි එක හිටපු කාලේ උනේ මම ඒතුමාලට මේක වරදක් කියනවා නෙමේ සභාපතිතුමා මේකේ දැන් ඉන්වෙස්ටිගේෂන් එකක් කරගෙන යනවා CID එකෙන් CID එකෙන් කරගෙන යනවා සභාපතිතුමා මේකේ ඉන්වෙස්ටිගේෂන් එකක් දැන් B report එකට level එකට ඇවිල්ලා තියෙනවා දැන් ඒකේ හිටපු කවුද ගණකාදී මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා ඔව් දැන් ප්‍රධාන මොකද කන්ෆිඩන්ට් ඔතොරිටි හැටියට අමාත්‍යංශ ලේකම්තුමා ඉන්නකොට මොය ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියෙක් ඉන්නවා පරිගණක භාරව IT සෙක්ෂන් එකේ ප්‍රධානියෙක් ඉන්නවා ඒගොල්ලෝ වැඩ කරනවානේ ඔව් දැන් ඒගොල්ලන් තමයි එක්ක මූල නිලධාරීන්ට තමයි සභාපතිතුමා දැනට චෝදනාව දාලා මේ 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 ඒක චෝදනාව තීන විදියට තමයි තියෙන්නේ අපි දැන් ඒගොල්ලන් ඉන්වෙස්ටිගේෂන් එක කරලා කරගෙන යනවා සභාපතිතුමා චෝදනාව දාලා කිව්වන් කසි කවුරුයි දාලාද නෑ නෑ බෝඩ් එකෙන් ගිහිල්ලා අපි මේවා කරා ඊට පස්සේ CID එකෙන් සභාපතිතුමා ඒක අපිට හම්බුන අහුන ගමන් මේක ඇත්තෙන්ම 5.5 මිලියන් එකක් එෆර්ට් එකක් ආවා ඒක අනිත් මේ account එකට transfer කරන්න. ඒක ආපු ඇටිය අපි ඒකයි මම කිව්වේ ඉස්සෙල්ලා අපි මේකලන්ට කිව්වා මොන account එකට සල්ලි දාන්න එපා කියලා. නවත්තලා අපි අනිත් දවසේ ගිහිල්ලා CID එකට complaint එකක් කරා statement එකක් කෙරුවා. මමයි අපේ IT manager lawyer ගිහිල්ලා අපි දැම්මා CID statement එකක් කෙරුවා. ඒ CID එක ඇතුළේට දැන්ට ඔය කාරණේ තියෙන්නේ නඩුවක ලීගල් මේ සම්බන්ධයෙන් සභාපතිතුමා පරීක්ෂණයක් කරා පරීක්ෂණ විමර්ශන කටයුතු කරා CID එක ඊට පස්සේ ඒගොල්ලෝ සැකකාරයෙක් අඳුරගෙන අධිකරණයට ඉදිරිපත් කරා ලොකු ඉන්වෙස්ටිගේෂන් එකක් ගියා මේ සම්බන්ධ තාමත් මේ සම්බන්ධය යනවා රස පරීක්ෂා දෙපාර්තමේන්තුවත් කැඳවුන් ලැබුවා වාර්තා අපේ සර්වේ එක ගැනත් රස පරීක්ෂා වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා අධිකරණයට ඒකේ පැහැදිලිව දක්වලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සර්වර්ස් පාත්තන් යන්නේ බිල්ඩිම ඇතුළේ නෙමෙයි ශ්‍රී ලංකාවේ නෙමෙයි ඒක මයික්‍රොසොෆ්ට් ආයතනේ ඒක ක්ලවුඩ් සිස්ටම් එකෙන් පාත්ත ගන්නේ ඒ හින්දා ඒ රස පරීක්ෂා දෙපාර්තමේන්තුවේ පැහැදිලිව කියලා තියෙනවා හැකියාවක් නැහැ ලංකාවේ ඉඳන් ඒ සර්වේ එක සම්බන්ධ පරීක්ෂාවක් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න ඒ හින්දා ඒ වාර්තා ගන්න ඕනේ මයික්‍රොසොෆ්ට් ආයතනය කියන එක රස පරීක්ෂක අධිකරණය දන්වන තියෙනවා ඊට අමතරව මේ සම්බන්ධයෙන් දැනටත් CID එක අදාළ ඉන්වෙස්ටිගේෂන් කරගෙන ඇද්දී අඳුරගෙන තියෙනවා සෝනියා ආයතනය සම්බන්ධනොත් සමහරක් විදිහට මේකේ බලපෑමක් තිබිලා තියෙනවා ඊමේල් සම්බන්ධයෙන් ඒ හින්දා CID එක අධිකරණයට කරුණු වාර්තා කරා සෝනියකට මේ සම්බන්ධව ඊමේල් නිකුත් කරපු පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න ඕනි කියලා ඒ සම්බන්ධව ලංකාවේ නීති අනුව කටයුතු කරද්දී තියෙනවා mutual assistance on criminal matters කියලා පනතක් ඒ සම්බන්ධ ඒ යටතේ තමයි පිටරටක ඉන්න කෙනෙක්ගෙන් වාර්තාවක් ප්‍රකාශ සටහන් කරගන්න ඕනි ඒ අනුව ඉන්දියාවත් එක්ක අපි ට්‍රීටි එකකුත් අත්සන් කරලා තියෙනවා ඒ අනුව ඒ ට්‍රීටි එක අනුව වැඩ කටයුතු කරන්න දැන්ට AG department edges department එකේ ලක්ෂණ මට්ටමේ තියෙනවා ඒ සම්බන්ධයෙන් බාරයට ගත්ත CID එක බාරයට ගත්ත ප්‍රොඩක්ෂන් ඉදිරිය බාරයට ගත්ත computers pen drives ඔක්කොම සම්බන්ධයෙන් තාමත් විමර්ශන කටයුතු කරගෙන යනවා රස පරීක්ෂා වාර්තා ලැබෙමින් පවතිනවා මම හිතන්නේ ඒක ලංකාවේ පනතක් තියෙනවා mutual assistance criminal matters කියලා. ඒ යටතේ ඒකට බලය දෙන්නේ ට්‍රීටි එකකින්. ඒ ට්‍රීටි එකක් ඉන්දියාවත් එක්ක අත්සන් කළා තියෙනවා. ඒක විදේශ අමාත්‍යාංශය හරහා අත්සන් කළා තියෙනවා. කටයුතු කරන්න ඕන එක. හරියට. මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නම පාවිච්චි කරන්න වෙන කෙනෙක්ට බලය දෙන එක පිළිබඳව ඔබලාගේ මතය මොකක්ද? ඇත්තටම මන්සුම අපි අපිට විශ්වාස අපේ දැන් අපි එංගලන්තේ දුන්නේ එයා තමයි අපේ ලෝඩ් සරත් එයා තමයි අපේ ක්‍රිකට් නියෝජිත නෑ ඒ වුණාට ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේ රටේ අපේ ජාතික දෙයක් නේ හරි එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නම පාවිච්චි කරන්න පුළුවන් විය යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට පමණයිනේ ඒක තමයි සබපත එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නම වෙන පුද්ගලයෙක්ට පාවිච්චි කරන්න දෙන එක ගැන
එතුමා රෙප්‍රසන්ටේටිව් කෙනෙක් වුණාට එතුමා පුද්ගලයනේ නමට නේ තියලා තියෙන්නේ. මම දන්නේ නැහැ කවුද කියලා මේතුමා. ඔව් හොඳ පුද්ගලයෙක් වෙන්නද මම එතුමා ගැන නෙමෙයි මේ කියන්නේ. ඔව් සරත් අබේසුන්දර කියන පුද්ගලයාට දීලා තියෙනවා අවසරය ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා account එකක් අරින්. ඔය හරි ඔබතුමාලා එක දීලා තියෙනවා. හරි. හරි ඒත් එක්කම තමයි දැන් ඔබතුමාලා මේ අවසරය දීලා ඒ පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා account එක එංගලන්තේ අරලා තියෙනවා. ඔව්. දැන් ඒ අතර තමයි ඔබතුමාකින් තොර තව ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා account නෑ මේක ඒ කාලේ නෙමෙයි සබත්. මම දන්නවා. සරි සර්. මම කියන්නේ you all gave approval to one gentleman to open a මොකද මම කියන්නේ මේකේ ප්‍රෙසිඩන්ට් එකක් තියෙනවානේ whether it is right or wrong there is a precedent ඒ කියන්නේ රුවන් චන්ද්‍ර කියන පුද්ගලයාට අපි බලය දෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා මේ account එකක් අරින්න. ඒක රුවන් චන්ද්‍ර කියන පුද්ගලයා ගිහිල්ලා account එකක් අරිනවා. ඒක මේක මේකේ තියෙනවා මේ email manager මේ සියලුම දේවල් මේකේ මේ කවුද ඔයගොල්ලන්ගේ IT manager සියලුම email අතුල්ට ගිහිල්ලා ඒකේ අන්තර්ගතය හොයාගන්න පුළුවන් කියලා. මේකේ තියෙනවා හැම වෙලාවෙම ඉන්වොයිස් එකක් ඉෂු කරපු වෙලාවෙ ඉඳන් සල්ලි එන වෙලාව වෙනකන් සියලුම ඊමේල් ඒ පුද්ගලයාට බලන්න පුළුවන් කියලා. ඒත් එක්කම කියනවා මේ ইনফরমේෂන් ටෙක්නොලොජි මැනේජර් වගකීම් රහිතව කටයුතු කරලා තියනවා කියලා. ඒගොල්ලෝගේ හරියට ඒ සිකියුරිටි සිස්ටම්ස් දාලා නැහැ කියලා දිනවා. එතකොට ඒත් එක්කම මේකේ තියෙනවා ෆෝවර්ඩර් කියන සිස්ටම් එකක් හදලා තියනවා කියලා. ඒ කියන්නේ .lk එකක් වෙනුවට .lk එකට එන විදුලිය තමයි ඔක්කොම .us එකකට යනවා. ඊට පස්සේ .තව මොකක්ද එකට .com එකට එනවා .co එකට යනවා. එතකොට මේක internally generate කරලා තියෙන ලොකු network එකක් හැටියට තමයි මේකේ මේ cert report එකේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේක හදිස්සි එකපාර කරපු දෙයක් නෙවෙයි. මේක සැලසුම් ගතව මේගොල්ලෝ parallel system එකක් හදලා තියෙනවා නම් මට පෙන්නේ. එතකොට ඇත්ත වශයෙන්ම ඔෆිෂල් ඊමේල්ස් එහෙට මෙහෙට යනවා කරනවා ඉන්ටර්සෙප්ට් කරලා ඒවයින් ස්කෑන් කරලා හරි කොපීස් වෙනම සෙට් එකකට අරිනවා. එතකොට මේ දෙක අතර විය යුතු ගනුදෙනුව මේ දෙක අතරත් සිද්ධ වෙනවා. එතකොට සල්ලි යන්න ඕනේ මෙතනින් මෙතනට. නමුත් මෙතනින් මෙතනට වෙන 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 ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. හරි ක්‍රොස් ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා වෙන බැංකුව වලට මුදල් අරිනවා. ඉතින් මේක මේ අදිය වෙච්ච වැඩකුත් නෙමෙයි. මේක බොහෝ ටයිම් වල සිද්ධ වෙනවා රුසියාව එහෙම මේවට කම්පැනි හිටන් තියෙනවා. So it is something that happens all the time. I'm not blaming anyone. No. Now even yourself as CEO, they say that you have two accounts. Right? Ashley@srilankacricket.lk and Ashley@srilankacricket.us. Wait. ඒක තමයි මම කියන්නේ. ඊට පස්සේ ඒක කියනවා ප්‍රධාන නිලධාරය මගින් ඊමේල් ඇප්ලිකේෂන් එක භාවිත කර ඇති බවත් user credential අවශ්‍ය බවත් අහවුරු කර තිබේ කියලා. So there are lots of things here. Yeah. Right? That question your integrity, right? Yeah. I'm just saying based on this, right? So it is up to you to clear that. Yeah. I am not accusing you or anything of like that. Please I understand. Yeah. Right. I am just reading out what the Auditor General has given us. Yeah. So what it seems to me like there has been a long sort of a over a period of time a planned attempt has been made to connive with various outside parties, create bank accounts in the name of Sri Lanka cricket and then transfer money that was coming legitimately to Sri Lanka cricket to various other accounts. I am going to believe you that in this case that you are not aware of these things, but it has happened. Then prashne thiyenne meva podi podi mudal neme, right? These are large amounts of money and therefore somebody has to be responsible at the end of the day. Hari etakota mata thiyena metumanla idiripat karana tarkaya thamai metumanla hitiye na hari ඊට පස්සේ දැන් අපි ශ්‍රී ලංකන් එයාලයින්ස් එකත් එක්ක ඊයේ දැක්ක ප්‍රශ්නේ තමයි ඒගොල්ලොත් කියන්නේ මේ ඩිරෙක්ටර් බෝඩ් මාරු වුණා. ඒගොල්ලෝ දන්නේත් නැහැ මේ කෝටි ගණන් හොරකම් වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ නෙමෙයි අද ඉන්නේ.
අර එහෙම කතාවන්න මෙතනත් එන්නේ. නමුත් මේක ඉන්ස්ටිටියුෂන් එකක් හැටියට තියෙනවානේ. අර හෙඩ් ඔෆ් ෆිනෑන්ස් ඉන්නවා, හෙඩ් ඔෆ් ලීගල් ඉන්නවා, චීෆ් ඔඩිටර් කට්ටිය ඔක්කොම ඉන්නවා. දැන් එතෙන්දී මේ தત્ත්වය දිගින් දිගටම මෙහෙම අනේක වළක්වා ගැනීම සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? මොකද හැමදාම අපි අපි ඇවිල්ලා මෙතන අතන මෙච්චර මිලියන් ගාණක් වංචා වුණා, අතන මිලියන් ගාණක් වංචා වුණා කියන එකෙන් අන්තිමට අවසානයේදී මේ රටේ මිනිසුන්ගේ බදු මිදල් නාස්තින එක ඇරෙන්න, අපි ලේපිච්චන එක ඇරෙන්න, අපි එකිනෙකාට මේ සටන් කරගන්නව ඇරෙන්න, අන්තිමට අවසානයේදී හොරකම් කරපු මිනිහා පොතට හොත තැනක කොහේ හරි මහා මාසිකේ හරි මෙක්සිකෝ හරි කොහේ හරි මේවා එන්ජොයි කරනවා. Hari, so I think we have to have a structure so that this doesn't continue to happen. උදාහරණයක් ලෙස මම මේක කියලා නවත්තන්න. දැන් ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට තිබිච්ච ප්‍රශ්න තමයි ඒගොල්ලෝ ලංකාවේ ලොකුම ප්‍රොකියුමන්ට් එක කරනකොට රුපියල් sorry dollars billion 2.8ක් ලංකාවේ ලොකුම ප්‍රොකියුමන්ට් එක ඇටර්නි ජෙනරල්ගේ ඇඩ්වයිස් අරගෙන නැහැ. So එතකොට ඒක සම්පූර්ණයම වැරදි. ඩිරෙක්ටර්ස්ලාට ඒකට වාගියන්න ඕනේ කියලා ඊයේ විගණන ආධිපතිතුමා කිව්වා. දැන් මෙතනදී ඔබතුමාලා ලීගල් ඇඩ්වයිස් ගන්නකොට ප්‍රයිවට් කවුන්සල් කෙනෙක්ගෙන්ද ගන්න? එහෙම නැත්නම් මේගොල්ලෝන්ගේ අර අර්ධ රාජ්‍ය නිසා මේගොල්ලෝ ඔඩිටර් ජෙනරල් ගා මේ ඇටර්නි ජෙනරල් ගාවට යන්න ඕනද? යන ආදිවාසීන් මං හිතන්නේ ගයිඩ්ලයින්ස් නෙවෙයි ලීගලි බයින්ඩින් රූල්ස් හදන්න වෙනවා. එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ විතරක් නෙමෙයි අනිත් ස්පෝර්ට්ස් බොඩීස් වලත් මේ ප්‍රශ්න දිගින් දිගටම එනවා. හරි, because they bodies and are not really responsible and does not necessarily come under the secretary of the minister of sports. So this is something that we really have to fix auditor general. මේම කරමු. මේ ගරු ලේකම්තුමා මට හිතන විදිහට දැන් මේ තුමා මේ පැහැදිලි කරන කොටසුත් එක දැනෙනදී මෙතන තාක්ෂණික කාරණා පරිගණක දැනුම ඒ ඊමේල් තාක්ෂණය මේ සර්ව ඔක්කොම ඩොමීන් එක නෙමෙයි කරගහලා තියෙන්නේ. දැන් මෙතන සර්ට් ආයතනයේ දීපු වෘත්තීය වාර්තාවකුත් විගණ කාධිපතිතුමා විසින් මේ විශේෂ විගණනයට සම්බන්ධ කරගෙන තියෙන නිසා මේ කොටස මම අරු මන්තුමාලගේ අවධානය යොමු කරනවා. මෙන්න මේ තුන්වෙනි පරිච්ඡේදයේ කොටස, ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනිය විකාශනයේ සම්බන්ධ අන්තර්ජාල විකාශනයේ අනුග්‍රහකත්වය අලෙවි කිරීමට අදාළව මේ කොටසේ මෙන්න මේ පරිගණක ආශ්‍රිතව සිද්ධ වෙච්ච ගනුදෙනුට අදාළව කොටස් ටික දැන් අර නිතිල්දාරිතුමා කිව්වා ඉතා පැහැදිලිව ඒක මේ වෙනකොට CID පරීක්ෂණයක් කරගෙන යනවා කියලා. එහෙනම් අපිට බැරිද, අපිට පුළුවන් නේද මේ කොටස විතරක්? අපි අනිත් දේවල් අපිට ඉගෙනනේ, තව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ කොටස අපි CID පරීක්ෂණයට ඍජු යොමු කරමු. මේ කොටස විතරක්ද සබව මේ තුන්වෙනි පරිච්ඡේදයේ කොටස් ටික. ඒතර මේ තියෙන පරීක්ෂණෙත් ඒගොල්ලෝට අදාළ කරගන්න පුළුවන් නේ. සර්ට් ආයතනයේ report එකයි. හරි, විගණ කාධිපතිතුමාගේ මේ විශේෂ විගණනයේ වාර්තාව කොටසයි. අපි සම්පූර්ණ කරමු. හොඳටම හොඳයි සභාපතිතුමා. අපිත් ඒකට කැමති. මන්තුමාලනේ. නැත මොකද මේක අපි මෙතන කතා කරගෙන ඉන්නකොට තර්ක කර ඉන්න දැන් ඔබතුමාලා කියන අපේ කාලේ නෙමෙයි කියන අපේ ගිනුම් නෙමෙයි කියන එහෙම යන වෙන්නේ මේක. හරියට. මේක බොහොම හොඳ අදහසක් සබාපතිතුමා. අපි තමයි සන්තෝෂ වෙනවා. අපි බොහොම සන්තෝෂයි ඒකට. එතකොට අපිට ඒ කොටසෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් නේ. ඔව්. මේ ටික සම්පූර්ණයෙන් යවමු. ඒ වගේම මම මේක අපි ලිඛිතව ලියන්න ලේ ගන්තුමිය මේ විදියට අමාත්‍යංශ ලේකම්තුමිය වගේ යවනවා. මේ විශේෂ විගණනේ මෙන්න මේ පරිගණක ආශ්‍රිත පරිච්ඡේද තුන්වෙනි පරිච්ඡේදය අමාත්‍යංශ ලේකම්තුමා අදාළ නීති අංශ වලට කතා කරලා ඒවට යවන්න මේ ටික අවශ්‍ය සහයෝගය, මේකට අවශ්‍ය කරන සහයෝගයන් විගණ කාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවෙන් සහ සර්ට් ආයතනයේ ලබා ගැනීමට යටත්ව කියලා. බොහොම හොඳයි සභාපති. නේ නැත්නම් අපි මොහරේ මේකනේ අපි කතා කරන විතරේ මිද. ඒකට ඊකින් අපිට ඊටික ඔක්කොම ඉවර කරගෙන යන්න පුළුවන් නේ. ඊළඟට හතරවෙනි පරිච්ඡේදය තියෙන්නේ. ඔව්. හරි. එක ගන්න. නෑ මට එහෙම ස්පෙෂල් ප්‍රශ්නමකුත් නෑ. නමුත් මේ අපි ඒ ගැන කතා කරපු නිසා මම මේ ඇහුවේ ගමුද කියලා. ඒකේ මේකේ තියෙන පරිච්ඡේද 6 තියෙන මේ කොටස. ඒකේ තියෙන අපිට මූලික මේ විගණනයේදී අඳුරගෙන තියෙන කාරණා ටික තියෙන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඩේට් කියන එක වසරකට මිලියන 10ක් වගේ මේ ආයතනයට දෙන්න ක්‍රිකට් ආයතනය වගේ ගෙවීම් කරලා තියෙන සමාගම් පිහිටවන්න විධායක කමිටු අනුමැතියක් ලැබිලා නැහැ.
විදේශ අරගවලදී ආදායම් එකතු කිරීමේ වැඩසටහනට දාලා සම්පූර්ණ වාර්තා විගණිත ඉදිරිපත් වෙලා නැහැ. සමාගම විසින් මේ දක්වා කිසිදු ඍජු හෝ වක්‍ර බදු සඳහා ලියාපදිංචි වීමක් සිද්ධ වෙලා නැහැ කියන එක. මේකේ මූලික වශයෙන් අන්තර්ගත කළ තියෙන්නේ සමාගමේ අරමුණක් හැටියට වග්ගඩ රෝගීන් බැලන ප්‍රතිලාභ රෝගීන්ට ප්‍රතිලාභ ලබා දීම උනාට එහෙම කටයුතු වලට මේක යොදාගෙන නැහැ කියන එක කියන මූලික කාරණා ටික තමයි මේකේ අවධාරණය වෙලා තියෙන්නේ. දැනට තියෙන එක ඊට පස්සේ අපි ඔබතුමාලට යෝජනා කළා මීට කලින් අවස්ථාවක මේක අර ලයිෆ් ටයිම් මෙම්බර්ෂිප් එක මේකින් අධ්‍යක්ෂක මණ්ඩලයට දෙන්නේ නැතුව මේක ගැරන්ටි කම්පැනියක් හැටියට මේ කාලයට සීමා වෙන විදියට සකස් කරන්න කියලා. සභාපතිතුමා අපි මේක දැනට මේක ඔබතුමා ගීසරේ කිව්වට පස්සේ මේකෙන් කිසිම එකක් කරේ නැහැ. දැන් මේක අපි ක්‍රිකට් ආයතනය යටතට ගත්තා. ඒක මටත් ඒක දැනෙනවා. මෙන්න මෙහෙම එකක් ඔබතුමා ලැබලා තියෙන උත්තරේට. ඔව්. මේකේ සියලු කටයුතු නතර කරන්න කියලා කිව්වන් පස්සේ ඔව්. ඔබතුමාලා අර නීත්‍යානුකූලව කරන්න ඕන දේවලුත් නවත්තලා තියෙනවා. නෑ ඒ මොන වචනේ යොදාගෙන තියෙන්නේ. එතකොට මේ අර ගැරන්ටි කම්පැනියක් හැටියට මොකද්ද මේ ලයිෆ් ටයිම් මෙම්බර්ෂිප් එක කටයුතුත් නවත්තන්න කියලා. නෑ ඒක ඒක ඔක්කොම හුඟක් කාල නවත්තලා සබබ. නෑ නේද? නෑ ඒක ඔබතුමා අර මුලින්ම කරාට පස්සේ ඒක නත හුඟක් ඉස්සර නතර කරේ. ඔව් දැන් තත් කියන්නකෝ. දැන් සභාපතිතුමා අපි මේක මේ අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට ගත්තා. අරගෙන එතකොට ඒක වෙනම කම්පැනි එකක් විදිහට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමයි කාට හරි අපි ඩොනේෂන්ස් හරි මොනවා හරි මොකක් හරි ඒකට දෙනවා නම් වෙල්ෆෙයා වලට අපි ඒ විදිහට කරන්න යන්නේ සභාපතිතුමා. එතකොට අපි කියවනේ මේක මේ විගණ කාර්යබද්ධමාන විගණනය කරන්න පුළුවන් විදිහට සාංගමික ව්‍යවස්ථාවලිය ආටිකල්ස් වෙනස් කරන්න කියලා. දැන් එහෙම ප්‍රශ්නයක් පැනනගින්නේ නැහැ දැන්. නැහැ එහෙම ප්‍රශ්නයක් පැනනගින්නේ නැහැ ඒ වගේම මේ පැරණි මම හිතන්නේ 2016 17 18 අවුරුදු වල ගිනුම් අපිට ඉදිරිපත් වුණා 2019 ඔක්තෝබර් 23 වෙනිදා. අපි ඒ ගිණුම් පරීක්ෂා කරා. එතනදී අපිට ප්‍රධානම ගැටලුව ආවේ දැන් මේකේ ආරම්භය 2016 වෙනකොට ඔය එංගලන්තයේ ලෝඩ්ස් ග්‍රවුන්ඩ්ස් වල අපි ෆන්ඩ්‍රේසින් ඇක්ටිවිටි එකක් කරලා තිබුණා. ඔව්. ඒකට තමයි මේ අර මේ 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 කියන ගිණුම හරහා වියදම් දරලා තියෙන්නේ. හැබැයි මේ වියදම් දැරීම සම්බන්ධයෙන් ස්ටේට්මන්ට් එකක් විතරයි අපිට ඉදිරිපත් උනේ. ඒක මත තමයි මේ ගිණුම් තබලා තියෙන්නේ. ඒකට මේක සම්බන්ධයෙන් කොච්චරක් අපිට පිළිගන්න වෙන්නේ උනේ ඒ ස්ටේට්මන්ට් එක. ඒ නිසා අපි එක. ඔව්. ඉතින් ඒ ස්ටේට්මන්ට් එක අපිට පිළිගන්න බෑ. මොකද අඩුම ගානේ මේකට මේ තහවුරුවක් තියෙන්න ඕන මොනවා හරි බිල්ස් වලින් හරි මේකට ඇන්ෂල්ලි ડોකියුමන්ට්ස් තියෙන්න ඕනි. ඒ නිසා අපි මේක තහවුරු කරගන්න බැරි වුණා. ඊළඟට තිබිච්ච ඊළඟට දෙවෙනි ප්‍රධාන කාරණාව තමයි මේ ගිණුම් මූල්‍ය ප්‍රකාශනයේ අවුරුදු 3ෙම තිබිච්ච ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් එකක්වත් ට්‍රෙෂරර් අසං කළා තිබුණේ නැහැ. ට්‍රෙෂරර් සහතික කළා තිබුණේ නැහැ. ඒ නිසා අපි නැවත ඊයේ නැවත අපි බාර දුන්නා මේක ට්‍රෙෂරගෙන් මේ අත නැතුව අපිට මේක නැවත දෙන්න කියලා. මොකද නැත්තම් වගකීමක් ගන්න පුද්ගලයෙක් මෙතන නැති වෙනවා. ඒ ට්‍රෙෂර මෙතන හේතුවක් කිදිනා ට්‍රෙෂර ඉන්නවද සභාපතිතුමා අපි ඒකට සභාපතිතුමා ඒක ක්‍රිකට් ඒඩ් ආයතනයේ ගැරන්ටි කම්පැනියක් විතර සංස්ථාපිත කරලා තියෙන්නේ. එතකොට අදාළ වෙන්නේ සමාගම් පනත. සමාගම් පනත අනුව පැහැදිලිවම තියෙනවා අධ්‍යක්ෂවරු දෙන්නෙක් තමයි සයින් කරන්න ඕනි කියලා. අනිත් එක ඒ කාලේ හිටපු අධ්‍යක්ෂවරු දෙන්නෙක් අදටත් ඉන්න දෙන්නෙක් ඒක අස්සක් කළා තියෙනවා. ඒ හින්දා අපි හිතනවා ඒක අදාළ විදිහට ඔව් අදාළ විදිහට නෑ නෑ ඒක ඒ කාලේ හිටපු ට්‍රෙෂර මම හිතන්නේ ඊට වඩා වැඩගත් අපේ ට්‍රෙෂර ඉන්නවා එතන. එතුමා ඔබතුමා සඳහන් කරන්න සාමාන්‍යයෙන් ගිණුම් වල අපේ කවුන්ටිං ස්ටෑන්ඩඩ්ස් අනුව මම හිතන්නේ ඔබතුමා ප්‍රෙසිඩන්ට් වෙලා හිටියා ඉන්ස්ටිටියුට් එකේ. ඒසාව ඔබතුමා දන්නවා ඇති. අපේ ස්ටෑන්ඩර්ඩ්ස් අනුව අපි නිශ්චිතව කියලා තියෙනවා අදාළ මූල්‍ය ප්‍රදානය අත්සන් කරන්න ඕනි, විධායක නිලධාරී අත්සන් කරන්න ඕනි, ඊට අමතරව තමයි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් දෙන්නෙක් වගකීම් ඇතුව අත්සන් කරන්නේ. එතකොට ඒ කාලේ හිටපු දෙන්නෙම අත්සන් කරනකොට ඒකත් ගැටලුවක්. එතකොට මේ මට මේ දැනගන්න ඕනි ට්‍රෙෂර මේක අත්සන් කරන්න අත්සන් කිරීමෙන් වැළකින්නේ ඇයි කියන එක. විගණ කාර්යබද්ධතුමා මේ ගිණුම් වාර්තා මූල්‍ය ප්‍රදානි ඒක බාර වීතු පුද්ගලය අසං කළා තියෙනවා. ඊට අමතරව දැන් ඉන්න සභාපතිතුමා තමයි මේ වර්ෂ තුනේ හිටපු ට්‍රෙෂරර් සහ ඒ අධ්‍යක්ෂක කෙනෙක් අදත. එතුමා අසං මේ මූල්‍ය වාර්තා සත්‍ය හා සාතික කළා තියෙනවා සත්‍ය බවට සහ ඉතන හිටපු සෙක්‍රටරි අසං කළා තියෙනවා සත්‍ය බවට. ඉතින් මම හිතනවා ඒක වඩාත් උචිතයි කියලා. මොකද ඉදිරියට තිබිච්ච ගනුදෙනු
සියල්ල මනාව දැනුවත් වෙලා තිබුණේ ඒ කාලේ හිටපු බණ්ඩාගාරික තුමා වර්තමාන සභාපතිතුමා. ඔව් ඒක හරි. ඒක පිළිගන්න පුළුවන් උත්තරයක්. හැබැයි ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපිට අර තියෙන ආරම්භක ගිණුම් සම්බන්ධයෙන් ආරම්භක ගනුදෙනු සම්බන්ධයෙන් අපිට ස්ටේට්මන්ට් එකකින් තමයි ඔබතුමන්ලා සටහන් කරලා තියෙන ගිණුම් ගත කරලා තියෙන්නේ. ඒතරේ ස්ටේට්මන්ට් එකට අදාළ කිසි දෙයක් වෙන ડોකියුමන්ට්ස් නැහැ. දැන් විගණකාධිපතිතුමා සභාපතිතුමා කියපු ආකාරයට ඔය account එක දැන් වහලානේ. ඔව්. ඔය account එක තිබුණේ temporary කටයුත්තකට පමණයි. ඔව්. ඒතර ඔය account එක දැන් නැහැ. නැහැ. දැන් තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේ තියෙන account තුන විතර account එක විතරයි. ඒක තමයි අවුරුදු 3කට මේක දීලා තියෙන්නේ. ශ්‍රී ලංකා cricket ශ්‍රී ලංකා cricket 8 කියන එක. ඔව් 8. ඒ කියන්නේ මේ කතා කරන්නේ. ඔව්. එතකොට එතකොට ඔබතුමා කියන්නේ UK account එක පිළිබඳව statement එකක් විතරයි. ඒකට accounts එවල නැහැ. නැහැ. කිසිම විදිහකට accounts නැහැ. නැහැ. ඒකට අදාළ කිසිම bills-වත් වෙන ඉන්නේ නැහැ. නැහැ. විගණාධිපතිපතිපා bills දීලා තියෙනවා. ඔක්ක කිසිම වීග මේ නේ bills ටිකක් අඩු වෙලා ඇත්තේ. ඒකේ තියෙනවා main එක. ඊසි මොකද්ද? කිසිම bills-ක් ඉදිරිපත් කළා නැහැ මම කිමෙන් කියනවා. කිසිම bills-ක් ඉදිරිපත් කළා නැහැ. දුන්නන් සවා. statement එකක් විතරයි තියෙන්නේ. lots වල bill අපි දුන්නා එක. lots වලම තියෙන lots වලින්ම දීපු bill අපි නෑ එහෙම නෙවෙයි bill නෙවෙයි මොකක් හරි ඔයගොල්ලන්ගේ you must have some statement or when statement that is statement ඒක තමයි අපි මුලිනුත් කිව්වේ. දැන් මේ ගිනුමට අදාළව මේ HSBC එකේ මේ ශ්‍රී ලංකා cricket UK කියන ගිනුමට අදාළව මේ කවදා හරි period එක තිබිච්ච ගනුදෙනු සම්බන්ධයෙන් තියෙන ස්ටේට්මන්ට් එකක් තියෙනවාද? ඔව්. මොකද මේ බැංකුවට අදාළව? ඔව්. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් UK කියලා ස්ටේට් මේ බැංක් account එකක් open කරලා තියෙනවනේ. ඔව්. යම් කිසි බුද්ධියක ඔබතුමන්ලගේ authority එක ඇතුව. ඔව්. මේ ස්ටේට්මන්ට් එකට මේ මේ මේකේ බැංක් ස්ටේට්මන්ට් එකක් තියෙනවද මුළු මේ පීරියඩ් එකටම අදාළව මේ ගනුදෙනු සටහන් වෙච්ච. හරි. අපි ඔබතුමාට අපිට දෙන්න මාස දෙක මොකද ඉසුමා තාම මේ ඉන්නේ. මාසයක් දෙන්න. අපි ඕක එංගලන්තේ ඒතුමා ගියාම අපි ඒතුමාට කියලා අපි ගෙන්න ගන්න ගනුදෙනු. ඉතින් ඒකෙම පේනවා නේද ගරු සභාපතිතුමා මේ හදලා තියෙන ගිනුම සාතික කරන්න බෑ කියන්නේ. මම කියන්නේ මේ විගණාධිපතිතුමා ඕකේ එක බිලක් අතර අපි ලොකුම බිල්ස් ටික දීලා තිබ්බා. නෑ ලොකුම බිල්ස්ද පොඩිම බිල්ස්ද කියන එක නෙවෙයි. ලොකුම බිල්ස් පොඩිම බිල්ස් කියනවත් අපිට හඳුනා ගන්න බෑ මේ කිසි දෙයක් නැති නිසා. ඉතින් ඒ ඔබතුමාලා ගිනුම හැදිවේ කොහොමද කියන එකත් මට තේරෙන්නේ නෑ. නෑ ඒක ඒක නිසා වෙන්නේ නැති මට පේන විදියට ට්‍රෙෂරට මේක අස්සම් කරන්න බැරි. නෑ නෑ මේ විගණාධිපති ඔබතුමා අපි ඒතුමත් මේ ලංකාවේ ඉන්නවා මේ දවස්වල ඇවිල්ලා සභාව විගණාධිපතිතුමා අපි අපිට අවශ්‍යතාවයක් දෙන්න ඔබතුමාලත් එක්ක මේ ඒතුමත් එක්ක ඉඳගෙන. නෑ එහෙම අවශ්‍යතාවයක් නෑ මේ ස්ටේට්මන්ට්ස් ටික ඉදිරිපත් කරන්න නම් ඇති මේ බැංකුවේ. හරි අපි එක් කරන්න. එක් කරන්න. මේ මට උඩින් කතා කරන නිසා අන්න නමුත් මට දැන් එතකොට ඔබතුමා කිව්වා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා වෙන ගිනුම් නැහැනේ ඔබතුමාලා කිසි කෙනෙක්ට අවසර දීලා නැහැනේ වෙන කොහෙවත් වෙනක නැහැනේ කොහෙවත් නැහැ ඒක ඔක්කොම තහවුරු කරනවනේ ඔව් එතකොට මෙතන තියෙනවා 2009 සැප්තැම්බර් 3 කෝප් එකේ මොහාන් ඩිසිල්වා මහතා විසින් ඇඩිලේඩ් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ඒඩ් ෆන්ක්ෂන් එකක් පවත්වන ලද බවත් ඩොක්ටර් චරිත පෙරේරා ඔනරි කන්සල් එම කාර්යයේ සභාපති ලෙස කටයුතු කළ බව පවසන ලදී. නමුත් එම කාර්ය ආදායම් හා වියදම් විගණනය වෙත මේ වෙනතෙක් ඉදිරිපත් කර නැත සහ ඔවුන් හට ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ඇඩිලේඩ් වල ගිණුමක් තියෙන බවත් වසර ගණනක් ඒවා පවත්වාගෙන යන බවත් පැවසුවද එම ගිණුමේ තොර MOU මේ වෙනතෙක් විගණනයට ඉදිරිපත් කර නොතිබුනේ. So what is that? This is nothing. We don't have anything. We have I will guarantee we don't have any accounts. We have given anybody authority to open any accounts. Now, Mama, may, please understand, Mr. Chairman. I am reading on. Yeah, I know, sir. What has been officially given to me as a member of this committee. මම ඇත්තටම මට ඒ ප්‍රශ්නෙට හරියට පැහැදීමක් තිබුණ නෑ ගරු සභාපතිතුමා. මම කිව්වේ දැන් අර UK account එක වගේ ඒ කාලේ අපේ ටීම්ස් යනකොට එක එක රටවල් වලට ඒගොල්ලෝ ෆන්ක්ෂන්ස් පවත්වනවා. ඒ වගේ රෙප්‍රසන්ටේටිව්ස් බොඩිස් තියෙනවා මෙල්බර්න්, ඇඩිලේඩ්, ඉංග්ලන්ඩ්, ඒ කාලේ බංග්ලාදේශ් වලත් තිබුණා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මේ ප්ලේයර්ස්ට දෙනවා ඩිනර් එකක් ඉන් ෆෙලිසිටේට් කරන්න දීලා ඒගොල්ලෝ යම්කිසි මුදලක් හොයා ගන්නවා. ඒකේ
ඒ ෆන්ඩ් රේසින් වලින් ලංකාවට එවලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දුෂ්කර පළාත් වල ක්‍රිකට් ක්‍රීඩාව දිනු කරන්න. ඒක නෙවෙයි මිස් ඩිසිල්වා ප්‍රශ්නේ. ප්‍රශ්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්. දැන් මේ ප්‍රශ්නේ මේකනේ why don't you try to understand the bigger picture? It's not about some village getting a cricket. No, listen to me. Please, let me explain. The issue is there seems to be some sort of a big plan where there are various accounts all over the world in the name of Sri Lanka cricket. And it seems to be that large amounts of money either have been transferred or have been attempted to be transferred to these accounts. No. So when you representing Sri Lanka cricket says, you know, there has been an account by the name of Sri Lanka cricket in Adelaide, right, then it becomes a question, a relevant question for us to ask you. No, excuse me. This is something you have said. Can I explain? Yes. I said that we have accounts. Yeah, were accounts. There were accounts actually operated by these representative bodies, as I mentioned before, from time to time when the team goes. But we have never authorized. We have never authorized. No, Sri Lanka cricket has never authorized to open Sri Lanka under our name. It is not under Sri Lanka. Sababathuma. මේකපතුම මම තේරෙන විදිහට මම තේරුම් ගත් විදිහට කියන්නද? ඔව්. ඒක තමයි. ඔබතුමා ඉස්සෙල්ලා ගුවා අපිට වෙන රටවල් වල ගිණුම් නැහැ. අපිට නැහැ සබබතුම. ඒක තමයි මම මේ කියනවා අපිට ගිණුම් තිබුණා. නෑ. ඒව account. ඔබේ අපිට තිබෙන්නේ නැහැ සබබ. අවසර දෙන්නකෝ. කියන්නකෝ. අපිට සබබ sorry. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ගිණුම් තිබුණා. ගිණුම් හැබැයි ඒ ගිණුම් පවත්වාගෙන යන්න අපි අවසර දීලා නැහැ. ඔබනේ එන්නේ ප්‍රශ්නේ දැන්. ඒකනේ පුදුමල කියන්නේ අපි අවසර දීලා නැහැ හැබැයි ගිනුම් තියෙන්න පුළුවන් නෑ අපි සභාපතිතුමා අපි එකම එකයි අවසර දුන්නේ UK එකට විතරයි ඒක තමයි දැන් ඒක අරින්ද මේවා සභාපති ඕනම එක්කෙනෙකුට සභාපති මට අද පුළුවන් ගිහිල්ලා ලංකාවේ අරින්ද මට account එක ගන්න පුළුවන් US account මොකක් හරි US cricket හරි මොන හරි කියලා මේ අරින්ද පුළුවන් ඒතකොට US එකකින් දන්නේ නැහැ සභාපතිතුමා මේක මේ වෙනවා කියලා ඒ වගේම තමයි ඕනම රටක account එකක් ඕනම bogus account අරින්ද පුළුවන් ඒක එක bogus මම හිතන්නේ ඒ අදාන සම්පූර්ණයෙන්ම වැරදි එහෙම ගිනුම් ආරම්භ කරන්න බෑ බැංකුවල නෑ අපේ නම් නැතුව මේ විගණක් වත්ත දැන් නෑ දැන් සභාපතිතුමා සභාපතිතුමා ඔබතුමා කියන විදිහට අපි දන්නේ ඔක සරලව ගන්නකො. ඔව්. ඔන්න එංගලන්ත ටුවර් එකක් තියෙනවා. ඔව්. කවුරු හරි කට්ටියක් ඒ ටුවර් එක යනකොට අපේ ටීම් එකගෙන එකගෙන ගිහලා කන්න වුණ දීලා ෆොටෝ ගහ ගන්න වැඩක් සෙට් කරනවා. ඔව්. සෙට් කරලා ගිනුමකුත් අරිනවා. හැබැයි අපි දන්නේ නැහැ. එහෙමද? දන්නේ නැතුව එතකොට ගිහලා ඒගොල්ලෝ අපිට ඩිනර් එකක් දෙනවා, ෆොටෝ ගහනවා, සල්ලිත් එකතු කරනවා. එන ගමන් කීයක් හරි තෝරන්න දෙනවා. එහෙම කරන්න පුළුවන්ද? බෑ. එහෙම කරන්න බෑ අපි ඒකෝලම් මොකක් හරි කරනවා නම් අපේ අනුමැතිය අරගෙන තමයි සබා කිනකොට ගෙනියන්න කරන්නත් බෑ ෆන්ඩ් රේසින් කරන්නත් බෑ එතකොට දැන් ඔය ඩිලේඩ් වල තිබුණයි කියන එක ඒ වගේ එකක් නොයිද නෑ මේ ඇඩිලේඩ් වල තියෙන්නේ මේ තුමාට වෙලා තිබ්බේ ඔබතුමාට හරියට කියන්න බෑ සභාපතිතුමා ඒක මේ අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ account එකක් නෙමෙයි ඒ ඇඩිලේඩ් එකේ තියෙන association එකකින් අරපු මේ ඒව අපිට කිසිම සම්බන්ධයක් නෑ ඇඩිලේඩී එකේ ඇසෝෂියේෂන් එකට ශ්‍රී ලංකා ක්‍රිකට් නම පාවිච්චි කරලා එහෙම දෙයක් කරන්න නෑ ශ්‍රී ලංකා ක්‍රිකට් මන් දන්නේ නෑ මොකද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් සේවා තියෙනවා සභාපතිතුමා ඒ ඇසෝෂියේෂන්ස් වල අරලා තිබුණ ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් නෙවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසෝෂියේෂන් කියලා ඒකලන්ට අපි ෆන්ඩ්ස් යවන්නේ නෑ ඒකලන් මේ හම්බෙන ෆන්ඩ්ස් ඒකලන් රෙජිස්ටර් වෙලා ඉන්නේ ඒ රටවල් වල අපි අපොයින්ට් කරාම ඒකලන් රෙජිස්ටර් වෙනවා රෙජිස්ටර් වෙලා ඒකලන් අරපු ඇසෝෂියේෂන් එකේ ওই ෆන්ඩ් රේසින් එක ඒ ෆන්ඩ්ස් දාන්න තමයි මොකද ඒකලන් කමිටි එකක් ඉන්නවා ඒකලන්ටත් කමිටි එකක් මේ වගේ account දීලා ඒකලන් ඔඩිට් කරන්න ඕනේ ඒ account ඒකට දාන්න තමයි ඔය ඒකලන් ඇරලා තියෙන්නේ ඇසෝෂියේෂන්ස් වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මට වගකීමකින් කියන්න පුළුවන් අපි UK කිසිම මේ කිසිම මේක කරලා නැහැ UK එක ඇරෙන්න සභාපතිතුමා අපි කිසිම කෙනෙකුට අවසරයක් දෙන්නේ නැහැ නෑ අපිට උදවල දෙන උත්තරේ ප්‍රමාණවත් නේද ඒක නේද අපිට ඒක ඒක ටයිම් පස්සේ වෙනවනේ හරි නේ ඊළඟට අපි ඊළඟ කාර්යයට යමු එහෙමනම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා ජාතික පුහුණු කරුවෙකු බඳවා ගැනීම ඒකට අදාළවත් මේකේ විශේෂ විගණනේ කොටස් කීපයක් තියෙනවා මේකේ ප්‍රධාන කාරණාව තියෙන්නේ විධායක කමිටුව මගින් යම් නිලධාරියෙකුට විධිමත් අනුමැතියක් මේ සඳහා ලබා දීලා නැහැ කියන එක තහවුරු වුණා කියන එක ඔබතුමාලට ඒක එහෙම නෙවෙයි නම් ඔප්පු කරන්න තරුණ දිපත් ගන්න
ඊටපස ආයතන සඳහා ඉතා ඉහළ පාරිශ්‍රමිකව වරපසසයිද සේවකයෙක් බඳවාගැනීම දී ගිවිසුමට අතුලත් වන අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පිළියෙල කරන ද ගිවිසුමට එළඹ තිබියදී නීති අංශය වෙත හෝ යොමු කරමින් නීත්‍යානුකූල හා විධිමත් පරීක්ෂාවකට ලක් කරගෙන නොතිබුණා කියන එක මේ පුහුණු කරු හැටියට බඳවාගත්ත චන්දිකාතුරු සිංහ නේද බඳවාගෙන තිබුණේ ඔහුට සාමාන්‍ය මූලපතිලාභයේ රුපියල් මිලියන 8.1 සිට 8.9 දක්වා පරාසික විහිදි තිබිනි 2017 සිට 2019 දක්වා ගෙවූ මුදල මිලියන 153 කි. ඉහත ප්‍රතිලාභයට අමතරව පූර්ව සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම වෙනුවෙන 444170 ක් 2017 දෙසැම්බර් සිට 2018 ඔක්තෝබර් මාසය දක්වා අහුට ලබා දුන් මෝටර රථය වෙනුවෙන් බදු කුලිය 13 ලක්ෂයක් අවුරුද්දකටද 2018 සැප්තැම්බර් සිට ඔහුගේ භාවිතය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජිප් රථයක් ලබා දී තිබුණි. ඔහු තවද පුහුණු කරුගේ භාවිතය සඳහා ලැප්ටොප් පරිගණක ලබා දී තිබුණි කියලා. ඊට අමතරව තවත් කොටසක තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණු කරුගේ නඩු කරගෙන ගෙවිය යුතු තිබූ උපයන විට ගෙවීම බදු පුහුණු කරු වෙනුවෙන් ආයතනයේ බදු ගෙවීමට එකඟ වීම මත මිලියන 15ක්. හරිද? මිලියන 15කුත් 537,700ක වියදමක් දරා තිබුණි. තවද ඔහුගේ ගෙවීම මත ගෙවිය යුතු බදු ගණනේදී ඇතම් ආදායම් නොසලකා හැරීම හේතුවෙන් එකතුව 1,593,455 ආදායම් බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගෙවීම පැහැරහැර තිබුණි කියලා. මේ කාලෙට. ඒතර මේ මුළු කාලෙටම අදාළව තමයි මේ ගෙවීම් ටික කරලා තියෙන්නේ කියලා. මේකෙදී ලේකම්තුමා විසින් දීලා තියෙන ලේකම්තුමා මේ නිරීක්ෂණ දෙවල තියෙන පිළිතුරේ තියෙනවා මේ පුහුණුකරුට අදාළව මේ පුහුණුකරු වෙනුවට 5 දිනක් පත් කරගෙන ඉන්නවා කියලා දැනට. එහෙමද? ඔව්. ඒ කියන්නේ මේකෙන් ඔබතුමාලා සනාථ කරනවාද මේ පුහුණුකරුට අර 1-5ක් වගේ ඉවල තියනවා කියලා. ඒ බලේ සභාපතිතුමා අපි ඇත්තටම අපි ලංකාවට පුහුණුකරු එන්නේ නැති තත්වක හිටපු කාලයක්. ඒකින්ද අපි ඒක දුන්නා අපේ හිටපු සභාපතිතුමාටයි මතිවානන් මහත්තයට තමයි ඒක එයත් එක කතා කරලා ඈ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකේ හිටියේ මතිවානන් මහත්තය තමයි හිටියේ. ඉතින් එයාට බාර දුන්නා මේක කරන්න කියලා. ඉතින් ඒකින්ද අපි අර ක්‍රිකට් එක මේ වෙනින්ද අපි ඒක එක උතුම් මොල් පහල් නෑ කිව්වේ අපේ ඒ කාලේ සභාපතිතුමා අපේ ලංකාවේ කිසිම පිහුණු කරු ලංකාවට එන්නේ නැති තත්ත්වයක් තිබ්බේ. ඒකින්ද එතුමා බංගලිදේශ වල හිටියේ. බංගලිදේශ වල අපි ඔක්කොම හිතුවා එයා හොඳම පුහුණු කරු කියලා තමයි අපි එයාව ගෙන්න ගත්තේ. ඒ නිසාද මේ ප්‍රමාණය විවාන සිද්ධ වුණේ? ඔව්. එයාට එතනත් සභාපතිතුමා මං හිතන්නේ මීට වැඩිය පොඩි ගාණක් අඩුව තිබ්බේ. අඩුව ඊට පස්සේ අපි එයාට වැඩි කළා තමයි ඔක මේ කරේ. සාමාන්‍යයෙන් එතකොට දැන් මගනේ මේ පුහුණු කරු තෝරගන්නකොට ඒ පුහුණු කරුටම කතා කරලා ගෙන්න ගන්න එකක්ද සම්ප්‍රදායය තියෙන්නේ? එහෙම නැත්නම් පුහුණු කරුවන් බඳවා ගන්න දැන්වීම පළ කිරීමක් ඒ ආරහා එන සභාපතිතුමනේ ක්‍රියාවලියක් නැද්ද? සාමාන්‍යයෙන් හෙඩ් හන්ටර්ස් ලගින් තමයි මේක ගන්නෙ. මේක සභාපතිතුමා කිසිම පුහුණු කරුවෙක් පත්‍රයේ ඉන්ටර්නැෂනල් ඉන්න පුහුණු කරුවෙක් කිසිම එක්කෙනෙක් පත්‍රයක දැම්මට මේවා කරන්න මේවා රිප්ලයි කරන්නේ නැහැ. අයිති ඒක තියෙනවා ලෝකේ තියෙනවා සිස්ටම් එකක්. ඒජන්ට්ස්ලාට කතා කරලා තමයි හොඳ පුහුණු කරුවන්ට අපි කතා කරන්නේ. ඊට පස්සේ අපි 6-7 දිනක් අරගෙන අපි තෝරගන්නවා කවුද මේ හොඳ එක්කෙනා කියලා තෝරගන්නවා. එහෙම තමයි සාමාන්‍යයෙන් මොකද දැන් IPL එකේ සභාපතිතුමා මාස දෙකට ඩොලර් ලක්ෂ 5-6ක් හොඳ පුහුණු කරු ඔක්කොම දැන් IPL එකට ගිහිල්ලා තියෙන්නේ. සභාපතිතුමනේ ඕක අපේ මේ පුහුණු කරු මේ ඔබතුමාලාගේ මේ ඉවත් කිරීම දැන් ඉවත් කරාට පස්සේ ඉවත් කිරීමට අදාළව ලන්ඩන් වල උසාවියක නඩුවක් දාලා තියෙනවද? දැන් එයා ආබිට්‍රේෂන් එක දාලා තියෙනවා සභාපතිතුමා. ඒක ඇත්තටම ඒක අස්සම් කරලා තියෙන ස්විට්සර්ලන්ඩ් වල. දැන් යා ඒක දාලා තිනවා ස්විට්සර්ලන්ඩ් වල ආබිට්‍රේෂන් එකක් දාලා තිනවා අස් කරපු. ආයතන විරුද්ධ. ආයතන විරුද්ධ. එයාට අපි ඉන්කුවරි එකක් තියලා ජජ් කෙනෙක් මේ සම්බන්ධයෙන් හිටපු පුහුණු කරු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගෘහස්ත පරීක්ෂණයක් පැවැත්තුවා.
එහිදී ඒ සම්බන්ධයෙන් මුලින්ම ඔහු ලිඛිතව අපිත් එක්ක කරුණු හුවමාරු කරගත්තා. පස්සේ අපි ගෘහස්ථ පරීක්ෂණයට එන්න ගුවම ඔහු පැමිණි ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මේක හිටපු ජස්ටිස් ලලිත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගෘහස්ථ පරීක්ෂණය සිදු කරන ලැබුවා. එහිදී ඔහු වැරදිකරු කියලා ගිරිටි කියලා රිපෝට් එකක් අපිට දීලා තියෙනවා. ඒ සම්බන්ධව ඔහු දැනට ස්විට්සර්ලන්තයේ කෝට් ඔෆ් ස්පෝර්ට්ස් ආබිට්‍රේෂන් එකට ගිහිල්ලා මේ වෙනකොට දාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිත් දැන් අපේ පිළිතුරු ගොනු කරලා තියෙනවා. මේ වෙනකොට තියෙන්නේ ආබිට්‍රේටර්ස්ලා අපොයින්ට් කරන්න, ඒකට 3 දෙනෙක් අපොයින්ට් කරන්න නියමිතව තියෙනවා. මේ වෙනකොට හතුරුසිංහ මහත්තයා අපෝසත් වෙලා තියෙනවා, කල් පැනලා තියෙනවා ආබිට්‍රේට පත් කරන්න. ඒ හින්දා අවසාන වශයෙන් ඔහුට දැනුම් දීලා තියෙනවා ආබිට්‍රේට පත් කරන්න කියලා. එහෙනම් මේ සම්බන්ධව මූලික ගැවිමුත් පාර්ශ්ව දෙක විසින්ම ගෙවලා තියෙනවා. එතන මේ හතුරුසිංහ මහත්තයත් එක්ක ඇති කරගත ගිවිසුම නීත්‍යානුකූල කරගන්න ඔබතුමාලගේ පැත්තෙන් ගත්ත පියවර මුලින් ගිවිසුම් ගත වෙද්දි නීත්‍යානුකූල කරගන්න තියෙන්නේ. එතකොට අපි මේ පාලක සභා තීරණයක් ගත්තා. එතන ඉතරපු වයිස් ප්‍රෙසිඩන්ට්යි ප්‍රෙසිඩන්ට්යි මේකලන්ට කතා කළා. මේ කවුරු හරි පුහුණුකරුවෙක් හොඳ පුහුණුකරුවෙක් ඉන්ටර්නැෂනල් පුහුණුකරුවෙක් ගේන්න කියලා. සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් පුහුණුකරුවෙක් ගේනකොට මේකලන් අපි හෙඩ්ඩන් කරන්නේ. මොකද හුඟක් කට්ටිය නම් එවන්නේ නැහැ. මොකද නම් එවුවම මේක ලීක් අවුට් වෙනවා. මොකද මේකලන් රස්සාවල් කරන නිසා. දැන් අපි හතුරුසිංහව ගන්නකොට හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් බෝඩ් එකත් එක්ක හිටියේ. එයාගේ කොන්ට්‍රැක්ට් එකක් තිබුණා වර්ල්ඩ් කප් එක ඉවර වෙනකම් බංග්ලාදේශ එකත් එක්ක. ඉතින් අපිට අවශ්‍ය වෙලා තිබුණා ඒ අවස්ථාවේ අපිට පුහුණුකරුවෙක් අවශ්‍ය නිතා. මොකද පුහුණුකරුවන් අපි 3 දෙනෙක් 4 දෙනෙක් අපේ සමාගමෙන් අයින් කරලා කවුරුත් ඒ වෙලාවේ එන්න වැඩි ප්‍රියක් දක්වපු නැති නිසා අපි හතුරුසිංහත් එක්ක කතා කරනකොට හතුරුසිංහ කිව්වා එයාගේ ඩිමාන්ඩ්ස් දැම්මා මේමයි, මේක ඩිස්ක්ලෝස් වුණොත් එයා එන්නේ නැහැ කියලා. දැන් ඕක ඇත්තෙන්ම විගණ දැන් ඒක හරි. දැන් මම අහන්නේ දැන් හතුරුසිංහ ගිහිල්ලා දැනට ආබිට්‍රේෂන් එකකට ගිහිල්ලා එයා චැලෙන්ජ් කරනවා නම් මේක. ඔව්. එයාට චැලෙන්ජ් කරනකොට ඔබතුමාලට ඒක චැලෙන්ජ් කරන්න නීත්‍යානුකූල අයිති එන්නේ පළවෙනි දේ ඔබතුමාලා යත් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ නීත්‍යානුකූල භාවයක් තියෙන්නේ පැයි. ඒක නීත්‍යානුකූල වෙන්නේ නැත්තම් ඔබතුමාලට එතන චැලෙන්ජ් කරන්න බැරි වෙනෝනේ. මං අහන්නේ ඒක නිසායි මේ ගිවිසුම ඇති කරගන්න වෙලාවේ අවශ්‍යතාවය වෙනම එකක්. ඔක හරියට ගත්තොත් මට සරලව තේරෙන්නේ දැන් මට ගයක් නැහැ, මම මහපාරේ ඉන්නේ, හම්බෙන ගෙට කොහොම හරි රිංග ගන්න ඕන. එහෙනම් වදුකරු කියනවා නෑ ගිවිසුම පස්සේ අත්සන් කරමු, ඒක අද නෑ ලෝය නෑ, ඒත් මට ගෙට යන්න දෙන වගේ වැඩක් නේ. අපි අවශ්‍යතාවයට ගෙන්න ගත්තා. නමුත් ඒ වුණාට අපි එයත් එක්ක ඇති කරගන්න ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම නීත්‍යානුකූල කරගත්තද? ඔව්, නීත්‍යානුකූල කරලා තියෙනවා. ලීගල් ක්ලියරන්ස් අරගෙන තියෙනවා. ඔව්. ඒක ලීගල් ක්ලියරන්ස් අරගෙන මොකද වයිස් ප්‍රෙසිඩන්ට් පොතන වයිස් ප්‍රෙසිඩන්ට් අපේ හිටපු මිස් මතකයෙන් ලීගල් ක්ලියරන්ස් ගත්තේ. කෞෂල්‍ය. කවුද? එක්ස්ටර්නල් ලෝ එකෙක්ගේ. එක්ස්ටර්නල්ස් ගත්තේ. දැන් ඔබතුමන්ලගේ නීති නිර්ධාරීන් ඉන්නව නේද? ඔව් දැන් ඉන්නවා. ඊළඟට මට ආයෙ තව ගැටලුවක් එනවා. දැන් ආබිටේෂන් වලට අපි ස්විට්සර්ලන්ත් තෝරගත්තේ ඇයි? ඒක ගිවිසුමට එකඟ වෙලා තියෙන්නේ පාර්ශ්ව දෙක ඒ පිළිබඳ තමයි. කෝට් ඔෆ් ආබිටේෂන් එකඟ වීම කියලා කියන්නේ මේ පාර්ශ්වයත් එක්ක ඉන්න ඕනේ, මේ පාර්ශ්වයත් එක්ක ඉන්න ඕනේ. නෑ, ඒක ස්විට්සර්ලන්ත් ඒ යෝජනාව ආවේ ස්විට්සර්ලන්ත් වලට ඔබතුමාගේ පාර්ශ්වයෙන්ද නැත්නම් ඒ පාර්ශ්වයෙන්ද? ඒ පාර්ශ්වය මොකද ඒ පාර්ශ්ව අපි ඊට ඉස්සෙල්ලා තයින් කරලා තිබුණා රස්සාවේ. ඒකේ පාර්ශ්වය කැමති වුණ නෑ මේක ස්විට්සර්ලන්ත් වල නැත්නම් මේක මේ ඒ කන්ට්‍රැක්ට් එක ඇටියට එන්න. අපි ඔය ඉත ඉස්සෙල්ලා විගණාධිපතිතුමා ජෙෆ් මාෂ් කියන කෝච්චත් ඔය විදිහට අස් කරලා ඊට පස්සේ ඒ වගේ සල්ලි ගෙවන්න වෙනවා. ඔව් නෑ නෑ, අපි දැන් විදේශිකයෙක් නෙවෙයිනේ හතුරුසිංහ කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයෙක් නෑ, විදේශිකයෙක් නෑ. ඩියල් සිටිප් එක තියෙනවනේ. ඔව්, තොට ශ්‍රී ලාංකිකයෙක් නෑ විගණාධිපතිතුමා. මීට ඉස්සරහත් හතුරුසිංහට බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තිබුණා. මොකද ඔහුව නවත්තලා තිබුණා. ඒකයි මේ අර සභාපතිතුමා අපිට ලබා දෙන්න
අර ඔබතුමාලා කියවන එක්ස්ටර්නල් පාටි එකකින් ඒ කියන්නේ ඔබතුමා වැරදි මම හිතන් ශ්‍රී ලංකා සිටින කෙනෙක් අපි මේ මේකෙන් බැලුවා එතුමාට තියෙන PR එකක් විතරයි ඔව් ඔස්ට්‍රේලියා පර්මනන්ට් රෙසිඩෙන්ස් ඔස්ට්‍රේලියා ඔව් ලංකාවේ සිටිසන් කෙනෙක් දුන කරන්නේ ඒ ඔස්ට්‍රේලියාවේ පිහිටි ඒ ඒ ඇඩ්‍රස් එක තමයි අපිට දීලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇඩ්‍රස් එකනේ ඇඩ්‍රස් එකයි සිටිසන්ෂිප් එක කියන්නේ දෙකක් මොකද ලංකාවේ પાස්පෝට් එක එතුමා පාවිච්චි කරනවා ඔබතුමාලා අර මේ නීතිමය තහවුරුව ලබා ගත්ත කියන බාහිර පාර්ශවයේ විස්තර ටික විගණනයේදී අනාවරණය වෙලා නැහැ එහෙනම් ඒ කාරණා ටික විගණනයේට විගණන කාර්යපත්තුමාටත් අපටත් ලබා දෙන්න ඒ කියන්නේ legal clearance කරගත්ත කියන documents හරි මොන හරි සම්බන්ධ ලීකියුල් තියෙනවා ඒවා ලබා දෙයි. ඊළඟට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පිළිබඳ දේශීය ගුවන් විදුලි විකාශන අයිතිය ලබා දීම පිළිබඳව. මේකෙදිත් ඔබතුමාලගේ මේ විගණනයේදී එක පරිච්ඡේදයක්ම තියෙනවා. කියන්නේ දේශීය ගුවන් විදුලි විකාශන අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සමග එළමුණු සාකච්ඡා සම්මුතිය නියමයන් පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත ලබා දී ඇති බවට ආ විශේෂයෙන් ක්‍රීඩාවන්ට පමණක් කැප වුණු ඕනෑම පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග ඇති කර ගන්නා සාකච්ඡා සම්මුති නියමයන් මත විකාශනයේ අයිතිය පිරිනැමීම සුසුකම් ලබන බව අමාත්‍ය මණ්ඩලයේ තීරණය කර තිබියදී ඉතින් අමාත්‍ය මණ්ඩල තීරණයක් තිබිලා තියෙන්නේ විකාශන අයිතිය දෙන්න ඕනකම තියෙන්නේ ඒ සම්බන්ධයෙන් එක්ක රජයේ නාලිකාවල් වලට එහෙම නැත්නම් ඊට වෙන් වෙච්ච නාලිකාවල් වලට කියලා ඊට පටහැනිව ක්‍රීඩාව සඳහා කැප වුණු ගුවන් විදුලි නාලිකාවක් බවට තහවුරු කර ගැනීමකින් තොරව පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත පිරිනමා තිබුණා කියන එක මේ විගණනයේදී අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම දේශීය ගුවන් විදුලි විකාශන අයිතිය අලෙවි කිරීමට අදාළව ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකර නිල ඊමේල් ගිණුම වෙනුවට ආයතනයේ නිලධාරියෙකුගේ පෞද්ගලික ඊමේල් ගිණුම මගින් කටයුතු කරත් අයිතීන් පිරිනමා තිබු අවස්ථා නිරීක්ෂණය වුණා කියලා තියෙනවා. මේ ගැන ඔබතුමාලට මොකක්ද තියෙන්නේ? පැහැදිලි කිරීමක් තියෙනවද? සභාපතිතුමා අමාත්‍ය මණ්ඩලයේ තීරණයේ තියෙන්නේ 2011 ජූනි මාසේ 27 ඒකට පසුව 2015 2018 ක්‍රීඩා පනතේ විධිවිධාන අමතිවරයාට අදාළ විෂය බාර අමතිවරයාට ඒ අමතිවරයා 2015 2018 දෙවැනි මාසේ 18 දින 10 හරි ඒවකට හිටපු නවින් දිසානායක ක්‍රීඩා අමාත්‍යතුමා විසින් ක්‍රීඩා පනත යටතේම විධානයක් නිකුත් කරලා පැහැදිලිව මෙහි යොමු කරලා තියෙනවා 2011 නිකුත් කරපු විධානයේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව නොසලකා හැරලා මේ විධානයનો කටයුතු කරන්න කියලා ශ්‍රී ලංකාතනේ බලය ලබා දීලා තියෙනවා ඕනම ආයතනයක් සම්බන්ධ කරගන්න ඒ පටිපාටි යන්න කියලා විවෘත පටිපාටි යන්න කියලා. ඒක මේ විගණනයේදී ඔබතුමාලා ඉදිරිපත් කළාද? දීලා තියෙනවා. ඈ? අර ඒක පිටපතක් දෙන්න මේ සුජි මහත්. අන්න සමන්ව පිටපතක් ගන්න ඒක. එතකොට ඊළඟ කාරණාව දැන් ඒකට ඔබතුමාලා ඒකට අනුව එතකොට පෞද්ගලික ආයතනට දෙනවා නම් මේක මේ ටෙන්ඩර් පටිපාටි වලට අනුගමනය කරන්න නැතුව නිල ඊමේල් ගිණුම වෙනුවට වෙනත් ඒවායින් පෞද්ගලික නිලධාරියෙක් මගින් ඒක ලබා දුන්න කියන එක. ගරු සභාපතිතුමා මේ පිළිබඳව මේ ජරම් ජරත් මහත්මයා කටයුතු කරේ අපේ HPC එකේ ඒ කියන්නේ කෝචින් පිළිබඳව කියන තැන ඉඳලා මේ මෙම විෂයට එතුමාව බඳවගත්ත ආරම්භයේදීම තමයි මම කාර්යය සිදු කරනු ලැබුවේ. ඒ එතකොට එතුමා පාවිච්චි කරපු පුද්ගලික ගිණුමෙන් තමයි මම කාර්යය සඳහා එතුමා යොමු වුණේ. එතකොට දැන් මෙතන ඉන්නේ හින්දා මට එතුමාට පැහැදිලි කරන්න පුළුවන් නේ? ඔව්. ඔව්. ඔබතුමා කියන්නකෝ. අර මයික් එක දෙන්න. ඒ ඇටැච්මන්ට් අන්සර් මූලික ඩ්‍රාෆ්ට් වාර්තාවට අපි පරිච්ඡේද ඇතුළත් කරලා උත්තර නිකුත් කරන ලැබුවා. එහි ඒ ඇටැච්මන්ට් සියලු දේම අපි අපේ උත්තර ඇතුළත් වෙනවා සබබ්. සබබ්තුමා මම පුහුණුවීම් අංශයේ අවුරුදු 15-16ක් වැඩ කරලා හිටියේ ඒ වෙලාවේ මං ආපු කාලේ 1999 මෙහෙ ඊමේල් ගනුදෙනු තිබ්බේ නැහැ. ඔයි මම පාවිච්චි කරලා තිබ්බේ අවුරුදු 15-16 මගේ ප්‍රයිවට් ඊමේල් එකක්. සාමාන්‍ය පුහුණුවීම් අංශයේ මෙහි හෙඩ්මින් එකේ තිබ්බෙත් නැහැ ඊමේල් ඒ කාලේ. ඊට පස්සේ මම මෙහෙට රීස්ට්‍රක්චර් එකක් තිබ්බා 2016.
්‍රීෂ්ක්ෂරක ම එඩ්මින් රෝල්ලේකටාව එතෝට මම ඒ ඊමේල් එක එහෙමම පවිච්චි කල තිබ නමු දීට පස්සේ ඔඩිටස්ට කියල මන්දැන් ඒ හදාගන තියෙනවා ඒකම ප්‍රයිවට් එකේ තියලා මේ දැන් ඔෆිෂල් මේල් එකක් දීල තියෙනවා ඒක මගයතින් ඒ මගයතින් තමයි වැරද්ද වෙලා තියෙන්නේ නමුත් අර පාවිච්චි කරපේකම දිගටම පාවිච්චි කරගෙන ඇවිල්ලා තිබ්බා ඔව් නමුත් එතන මේ දැන් නිල ගිනුම නිල ඊමේල් ගිනුමෙන් කටයුතු කිරීම එක කාරණාවක්නේ දැන් මේ විකාශන අයිතිය ලබා දෙන්න අයිති අලවි කරද්දී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරේ නැහැ කියන එක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ඒක කරනවා සාපොත්තුම මේ පොඩි ඉෂුව එකක් තිබ්බා ඒ කාලේ ක්‍රිකට් අන්තිම අවුරුදු 4 හොඳට කරලා තිබ්බේ නැහැ ඉතින් අපි එක ඕපන් කරලා තිබ්බා හොඟක් ස්ටේෂන් ඉන්ට්‍රස්ට් එකක් පෙන්නුවේ නැහැ තෝරා ගැනීම කරන්නේ කොහොමද එතකොට ඔව් සාමාන්‍යයෙන් ටෙන්ඩර් කරලා තමයි ඒ කියන්නේ පත්‍රය දාලා තමයි එහෙම කරන්නේ ඊට පස්සේ මේ අර අර SLBC ශ්‍රී ලංකා ගුවන් විදුලි තමයි නිතරම ඒගොල්ලෝ තමයි ඒක අඩු ගානකට දෙන්නේ ඒගොල්ලෝ තමයි ඒ කමෙන්ටරි එක දිදී හිටියේ නමුත් එතකොට එක්සිකියුටිව් බෝඩ් එකේ ඩිසිෂන් එකක් තිබ්බා ඒක යන කන්ටෙන්ට් එක ඒ කන්ටෙන්ට් එක කන්ට්‍රෝල් කරන්න ඕනේ කියලා අපේ කමෙන්ටේටර්ස් ලව දාන්න ඕනේ කියලා. එතකොට SLBC එකට විරුද්ධ වුණා. ඒගොල්ලෝ කැමති වුණේ නැහැ. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ අපි SLBC එකට non exclusive දෙන්න කැමති වුණා. නමුත් ඒගොල්ලෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට පස්සේ අපි ඊට පස්සේ ස්ටේෂන් වගේ කිසරහට ඇවිල්ලා ක්‍රිකට් හොඳට කරපු නැති නිසා ප්‍රශ්නයක් තිබ්බා. ඒගොල්ලෝ යා ටයිම් එච්චර වෙලා දෙන්න බෑ කියලා. එතකොට මට මතක නැහැ හරියට මොකද්ද ස්ටේෂන් එක කියලා සිත හරි නැත් මොකද්ද සිත ඒගොල්ලෝ දිගටම ඇවිල්ලා හැම එකේම ගත්තා. හැබැයි අපි මේ 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 ගිය වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. හැබැයි ඊට පස්සේ ආපෝ ඔඩිටර්ස්ලා දන්නල ඒගොල්ලෝ තමයි දිගටම ක්‍රිකට් ආයතනයේ අපේ කන්ටෙන්ට් එක දිව්වේ. හැබැයි ඊට පස්සේ සමහර ටුවර් එනකොට ඉන්ට්‍රස්ට් එකක් පෙන්නනවා ලුකු ටුවර් තියෙන වෙලාවේ හුඟක් අය නැත්තම් ඒ යා ටයිම් එක දෙන්න කැමති නැහැ. පල්ලෙහා තියෙන රේඩියෝ සම්බන්ධන තර ගුවන් විදුලි ඒ පිටුවේ නෑ එන කොහෙද තියෙනවද නවින් දිසානායක I hereby give you a special directive report for a new bidding process for the local television right for the matches that are to be played in Sri Lanka. I have been made aware that the early advertisement calling for bids has not been fair by other media organizations. Please note that the present administration is not bound by the cabinet memorandum dated 5th 12 2011. කීපයක් කියනවා මේක කෙලින්ම කියන්නේ ටෙලිවිෂන් රයිට්ස් ලෝකල් ටෙලිවිෂන් රයිට්ස් ඔබතුමා රේඩියෝ සම්බන්ධයෙන් මේක විකාශන අයිතිය ගැන තියෙන තැන අපිට පෙන්වන්නකෝ මේ අපිට උත්තරේට ඇටච් කළකෝ මේ ඇත්ත වශයෙන්ම සභාපතිතුමා දැනුත් අපිට ප්‍රශ්නයක් නෑ නෑ මට අරක පැහැදිලි කරන්න කන්ද ඉඩ දෙන්න තියෙන ටෙලිවිෂන් රයිට්ස් කියන තමයි මන් සමාවිල්ල. ඒක ඔබතුමා කලින් නොදැනද කිව්වේ රේඩියෝ ගැන තියනවා කියලා. නෑ මොකද මිනිස්ට්‍රි එකේ අමාත්‍ය මණ්ඩලේ තීරණය රිෆර් කරලා තියෙනවා දෙක සම්බන්ධයෙන්. අමාත්‍ය මණ්ඩලේ බරපතල වරදක් මේක. මොකදද ඔබතුමාලා ඒ ඔය දැන් ඔබතුමාලා කියන්නේ මේක අමාත්‍ය මණ්ඩලේ තීරණය නතර කරලා සම්පූර්ණයෙන්ම මේක තමන්ට කැමති අභිමතයට යනුව කටයුතු ගන්න තීරණය කරේ නවින් දිසානායක ඇමතුමාගේ මේ තීරණය නිසා කියලානේ. ඒත් ඒකට සම්පූර්ණයෙන්ම රේඩියෝ වලට අදාළ වෙන්නේ නැත්තම් අදාළ වෙනවයි කියලා හිතාගෙන තීරණය කරාම බරපතල ප්‍රශ්නයක්. එහෙම තීරණය කරන්න කියලාත් නෑ මේක බීට් ස්කෝල් කරන්න කියලා එතුමා පැහැදිලිවම කියලා තියෙනවා. අමාත්‍යවරයාට එහෙම ඩිරෙක්ටිව්ස් දෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ ඩිරෙක්ටිව් එක ඔබතුමා බලලා හරියට ඩිරෙක්ටිව් එක දීලා තියෙනවා බීට් ස්කෝල් කරන්න. බීට් ස්කෝල් කරන්න එහෙම කරලත් නැතුව ඇයිද ඒක සම්පූර්ණ වෙන විදිහකට අර්ථකථන කළා. අපි ඒක බැලුවේ නැත්නම් දැන් මේක සටහන් කරන්න ඕන. ලේකම් තුන මේක සටහන් කරන්න අනිවාර්යෙන් දැන් අපිට يعني කාර්ක ස්වභාවයට නොමග යන තොරතුරක් ඉදිරිපත් කිරීමක් තමයි නිතිල්දාරිතුමා විසින් සිද්ධ කරේ කියන එක.
මොකද හේතුව අපි ඒක නිරීක්ෂණය දක්වලා නැත්තම් මේක වහලා යනවා එහෙම. දැන් ඒ කියන්නේ රූපවාහිනී විකාශන අයිතිය ලබා දීමට අදාළව තිබිච්ච අමාත්‍යතුමාගේ නිර්දේශයක් රේඩියෝ විකාශන අයිතියට අදාළ කරගෙන කටයුතු කර ඇති අතර එය තහවුරු කිරීමට කාර්ක ස්වභාවයේදී උත්සාහ කරන උත්සාහ කිරීමක් සිද්ධ කළා තියෙනවා. සිද්ධ කරා. ඒක විගණකාධිපතිතුමාගේ නිරීක්ෂණ වලින් අනාවරණය වුණා මේ වෙලාවේ. අපතුමා මේකෙදි කියලා තියෙනවා මේ මෙමොරන්ඩම් එක තමයි සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. ඉතින් මෙමොරන්ඩම් එකට අදාළ වෙනවා රේඩියෝ රයිට්ස් උත්. ඒ පදනම් මත තමයි මම කිව්වේ. නෑ නෑ මෙමොරන්ඩම් එක තිබ්බට ඩිරෙක්ටිව් එකනේ වැදගත්. මෙමොරන්ඩම් එක ඔබතුමාට ඕන එකක් ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒකේ ඒව සඳහන් වෙනවා ඩිරෙක්ටිව් එකේනේ. ඩිරෙක්ටිව් එකේ විශේෂයෙන්ම ක්ලියර්ලි ක්ලියර් තියෙනවා ටීවී රයිට්ස් කියන. නෑ ඔබතුමා නිශ්චිත සඳහන් කරේ ලෝකල් ටීවී රයිට්ස් කියන. නිශ්චිත සඳහන් කරේ නවීන දිසානායක ඔබතුමාගේ නම සඳහන් කළම මුලින්ම ඉදිරිපත් කරේ මේ ලේඛනේ ඒක තමයි ඔබතුමා මෙතනට එව්වේ. ඒක ආයතර නිවැරදි කරන්න හදන්න එපා. හරි. ඒක තමයි මූලික කාරණා ටික තියෙන්නේ. මෙහෙමයි ගරු සභාපතිතුමා විශේෂයෙන්ම දැන් මේක මේ විශාල ලේඛනයක්. ඒ විශාල ලේඛනයකින් අපි ගත්ත කාරණා ටික තමයි අපි දැන් මෙතන සාකච්ඡා කරේ. ඒකෙදි යම් අවබෝධයක් කාර්ක සභාවට අවධාරණය සිද්ධ වුණා. විශේෂයෙන්ම මේකෙදි මම නැවත වතාවක් කියනවා මේ ටීවී රයිට් සම්බන්ධයෙන් විකාශන අයිතිය ජාත්‍යන්තර විකාශන අයිතියට අදාළ කාරණා ටික අපි නීතිපතිතුමාට යොමු කරනවා. සෝරි CID පරීක්ෂණ සඳහා අමාත්‍යංශ ලේකම්තුමාගෙන් යොමු කරනවා. අනිකුත් කාරණා ගැන ඔබතුමාලා සාකච්ඡා කරපු කරුණු වලට අදාළව අපෙන් ඉදිරිපත් කරපු යෝජනා සහ නිරීක්ෂණයන් නැවත සමාලෝචනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඉදිරිපත් කරපු කාරණාත් එක්ක ඊට අමතරව විශේෂයෙන්ම ක්‍රිකට් ආයතනයේ සාකච්ඡා කළ යුතු තවත් කාරණා ප්‍රමාණයක් තියෙනවා. කාල වේලාව සහ අපි විශේෂ වාර්තාවකින් ටික එක ඒ කාරණා ටික වෙනම සාකච්ඡා කරගමු අපි. විශේෂ වාර්තාව නිකුත් කරනවා නේ. ඒ කාරණා වලට විශේෂ වාර්තාව නිකුත් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් 8 ආයතනයේ සම්බන්ධයෙන් විගණකාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරා මීට කලින් සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ කාරණා වෙනම වාර්තාවක් සකස් කරන්න කියලා. ඒකේ தත්ත්වය මොකද්ද විකනාජ්ජත්තු නෑ ඒක තමයි අපි අර ගිනුම් ප්‍රකාශන මුල්‍ය ප්‍රකාශන පදනම් කරගෙන අපි ඒක කරන්න තමයි තහවුරු කරේ. එතකොට තමයි අපිට ගිනුම් තහවුරු කරගන්න බෑ කියන ප්‍රශ්නය ආවේ. මොකද අර ස්ටේට්මන්ට් එකක් මේ ඒවන ඒක පදනම් කරගෙන තමයි ගිනුම් තබලා තියෙන්නේ. ගිනුම් ප්‍රකාශන පදනම් කරගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඒ ලේඛන ටික ඔබතුමා ලබා දෙනවනේ ඉක්මනට නේ. කොච්චර කාලයක් අතුලද? අයිට මාසයක් දෙන්න සබ මොකද හරි මාසයක් තුළ දෙයක ලබා දෙන විතර මාසයක් තුළද ඔබතුමා මොකද දැන් ගන්න කොහොමද ඉදිරියට ඒක මතුවෙන්නේ නැහැ මොකද ඔබතුමාලා දැන් ක්‍රිකට් 8 එකේ කටයුතු ක්‍රිකට් එකට අරන් තියෙන නිසා ඔව් අර පහුගියක් ගිනුම් නැහැ ඒ ටික අපි කරන්න යුනික් වෙන අධිපතිතුමා හොඳයි එහෙනම් ගොඩාක් ස්තුතියි සහභාගී වෙච්ච හැම දෙනාටම ලබා දුන් සහයෝගය බොහොම ස්තුතියි